අයිබෝවන්. මහා ඛේදවාචකයක් සිදුවී දින හතරක් ගෙවී ගියත් රටේ තවමත් පවතින්නේ අනාරක්ෂිත තත්ත්වයක්. අහිංසක ජීවිත 350කට පමණ දිවි අහිමි වුණේ කාගේ වරදින්ද? වගකීම භාරගත යුත්තේ කවුරුන්ද? අපි විමසමු මේ බලය සජීව දේශපාලන සංවාදය. හඳුනා ගනිමු අද බලයේ දේශපාලන නියෝජනය. අප ආරාධනා කළා විපක්ෂයේ නියෝජනය කරමින් පරිවිත මන්ත්‍රී කංචන විජේසේකර මහතාට. එක්සත් ජාතික පක්ෂය අද ප්‍රථම නියෝජනය පරිවිත මන්ත්‍රී හේෂා විතානගේ මහතා. විපක්ෂ ඊළඟ නියෝජනය පාලිපිට මන්ත්‍රී ශිහාන් සේවසිංහ මහතා. අදවසේ හවස නියෝජනය එක්සත් ජාතික පක්ෂයෙන් පාලිපිට මන්ත්‍රී මුජිබ රහුමන් මහතා. සිවුදනාව සූදානම් සිදු වූ ඛේදවාචකය සමග ජාතික ආරක්ෂාව කියන මාතෘකාව තුළ අපි සාකච්ඡාව ප්‍රයත්න කරන්න. අපි බලමු මේ සිදු වූ ඛේදවාචකය. අපි ක්‍රිස්තු විශ්වාසයට සාක්ෂි දරමු. කිසිම කෙනෙකුට අපි හිරිහැර නොකරෙමු. ක්‍රිස්තුස් වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙන්නේ ඒකයි. සජියෙක් හැටියට දැනගෙන හිටියා අපි දන්නවා කියලා පොඩි ළමයි කියන විදියට කියන එකත් අපිටත් වගකී යුත්තක්. එහෙම කියනවනම් සිද්ධ වෙලා තියෙන මේ පොඩි රුවන්ගේ ජීවිත මහන්සික මට්ටමේ මේ ළමයි යුත්තන් පන්සලට යන්න බයයි, පල්ලියට යන්න බයයි, කෝවිලට යන්න බයයි. 2016 මම කිව්වා තව්ෆික් ජමා සංවිධානයේ 32 දෙනෙක් මේ රටේ ත්‍රස්ත ප්‍රහාරයකට සූදානම් වෙනවා කියලා. එදා රජයේ ඇමතිවරු ප්‍රෙස් කොන්ෆරන්ස් තියලා ප්‍රකාශ කරුවා මම කියන්නේ බොරුයි කියලා. මේ මිනි මැරුම් වලට ඒ ඇමතිවරු ඔය මුජිබ් රහ්මානුයි වගකීම බාර ගන්න ඕනේ. ජාතික ආරක්ෂාව ගැන තකන්නේ නැතුව රාජපක්ෂ මොහොමඩ අඩිබාවි අවුරුදු 4.5ක් ගත කරා. බුද්ධියංශ මුළු මොණින් මඩපණුනේ එහෙමයි. එදා අවසාන මාස ආයේම කළා. සිවිල් පුරවැසියන්ගේ ආරක්ෂාව මුල් කරගෙන කරුණාකර ජාතිකයන්ගින් නැගිටින්නේ මේ වෙලාව. එතකොට මේ වනාත විල්ලූ ප්‍රදේශයේ පුරුණ ද්‍රව්‍ය තුකිය හොයාගත්තු වෙලාවේ මම පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කරනවා අත්අඩංගුවට ගත්තු ඒවා මොනවද? මේක පිටිපස්සේ ඉන්නේ කවුද කියලා. එතකොට මුජිබ් රහ්මාන් මන්ත්‍රීතුමා තමයි එකපාරට කලබල වෙලා නැගිටලා දේශමේ කිඹුල්ලු දකින්නයි කියලා ප්‍රශ්නේ අහපු මට උත්තර දුන්නා. හැබැයි ඉතින් දේශමේ කිඹුල්ලු නෙවෙයි මොකද්ද වෙන්නේ කියලා පැහැදිලි. අත්අඩංගුවට ගත්තු පුද්ගලයන් දෙන්නේ පොලිසියට ගත්තට පස්සුව යම් ඉහළ දේශපාලන බලපෑමක් මත එක්කෙනෙක්ව දෙන්නේ එතනින් නිදහස් කරපු කතාවක් දැන් යන. ඒ නිදහස් කරපු එක් පුද්ගලයේ ඊයේ මරාගෙන මැරෙන බෝම්බ කරුවන්ගෙන් එක්කෙනෙක් කියලා සහතික වෙනවා කියලා කියලා තියෙනවා. මාවනැල්ලෙන් මතුවෙච්ච මේ පෙර නිමිත්ත අනුව හරියට බුද්ධි පරීක්ෂණ සිද්ධ වුණා නම් වනාත විල්ලුවත් වටල ගන්න තිබ්බා. ඒ ඔස්සේ බුද්ධි මෙහෙම් දියත් කළා නම් මේ අහිංසක ජනයා පාස්කු ඉරිදාවේ මේ විදියට මැරෙන්නේ නැහැ. නිදහසට කාරණා දීලා වැඩක් නැහැ. වෙන රටවල් වල නම් රොත්ත පිටින්ම ඉල්ලස්සේ. දරු අගමැතිතුමා මම උතුමාට ගරු කරනවා. ඔත ඔබතුමාට මාස 6කට එන්න කිව්වේ නැත්නම් ඔබතුමායි නිකන් හිට පාර්ලිමේන්තුවේ කියන්න තිබු. අපි කවුරුවත් ඒව දැනගෙන හිටියේ නැහැ. නැත්නම් ඔබතුමා අගමැතිතුමා හැටියට කොහොමද යුතුකම ඉෂ්ට කරන්නේ? ඒක කාටවත් නිදහසට කාරණාවක් දෙන්න බෑ. එවන යුතුමා අස්සෙන්නෝ. මේ ආණ්ඩුව ජනතාවට වග කියන්න ඕනේ. මේ වැරදි වෙනකන් අපි නිදාගෙන හිටියා. දැන් මේකෙදි මේ සියලු තොරතුරු ලැබිලත් අපිට මේක වළක්වා ගැනීමට බැරි වුණා. ඒක තමයි ඉස්සෙල්ලම හොයන්න ඕනේ. මේක වළක්වන්නට තිබුණ දෙයක් කියලා දැනගත්
තම අපේ අද්දෙක ඔළුවේ ගහගත්. කොහොමද ඇමතිතුමෙක්ගේ තාත්තා කෙනෙක් ඒ ඇමතිතුමාට කියන්නේ පල්ලියට යන්න එපා කියලා පහුවෙනිදාට. එහෙම දෙයක් දැනගෙන හිටියා නම් ඇයි මේ අනිත් මිනිසුන්ට ඒ දැනුවත්කම ඒ ඇමතිතුමා හරි කරලා දුන්නේ නැත්තේ? මෙහෙම දැනගෙන ඉඳලත් ඒ වගේ කටයුතු කරපු නැති එක ගැන මගේ ලොකු සැකයක් සහ වේදනාවක් තියෙනවා. ඇයි මෙහෙම පිට කළේ කියලා. ඛේදවාචකයේ පිළිබඳව සාකච්ඡා කිරීමේදී ජාතික ආරක්ෂාව තමයි මාතෘකාව එළියට එන්නේ. ජාතික ආරක්ෂාවේ තියෙන අඩුපාඩුව තමයි මේ ඛේදවාචකයේ මුල. ඒ තුලයි සාකච්ඡාව ක්‍රියාත්මක කරන්නේ 011-2-444-555 දුරකථනයේ 011-2-444-555 දුරකථනයේ විවෘතයි ඔබට පැමිණ සිටින දේශපාලන නියෝජනයට ඔබේ ප්‍රශ්න යොමු කරන්න. කංචන විජේසේකර මන්ත්‍රීතුමනි, මේ කාරණේදී ඇඟිල්ල දික් වෙන දේශපාලන අධිකාරියට ආරක්ෂක අංශ යම් මට්ටමකින් බුද්ධි තොරතුරු ලබා දෙනවා. එතනින් එහාට ක්‍රියාත්මක වීම සිදු වෙන්නේ නැහැ. දේශපාලන අධිකාරියට දැඩිව ඇඟිල්ලක් දික් වෙනවා. ඔබ නියෝජනය කරන අධිකාරියටයි ඇඟිල්ල දික් වෙන්නේ. ඔබ විපක්ෂයේ හිටියත් ඔබ කොතනින්ද පටන් ගන්න සාකච්ඡාව? ස්තුති සුදේවත් දවසේ ආරාධනා කිරීම පිළිබඳව පළමුවෙන්ම සුදේව මේ අවස්ථාවක් කරගන්නවා. විශේෂයෙන්ම පසුගිය 21 වෙනිදා ඒ ත්‍රස්තවාදී ප්‍රහාරවලින් විපතට පත්වෙච්ච විශේෂයෙන්ම කතෝලික ප්‍රජාවට ඒ ශෝකයට පත්වල ඉන්න සියලුම පවුල්වල සියලුම සමාජිකයන්ට අපේ කනගාටුව ශෝකය පළ කරන්නත් විශේෂයෙන්ම කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් ඇතුළු ඒ සමස්ත කතෝලික ප්‍රජාවටත් ඒ වගේම විශේෂයෙන්ම කතෝලිකයන් ඉලක්ක කරගෙන සිදුවෙච්ච ප්‍රහාරයේදී එමිය ගිය අනෙකුත් සියලුම ජාතීන්වල සියලු දෙනා ඒ වගේම විදේශීය විශාල පිරිසක් මිය ගියා. පළවෙනි තරක් දැක්කේ ඒ වගේම හමුදාංශවල කීප දෙනෙක් තමන්ගේ ජීවිත පරිත්‍යාග කරා. ඒ සියලු දෙනාටම ශෝකය පළ කරන ගමන්ම ඉතා ඉක්මන් සුවය වාර්තා කරනවා මේ වෙලාවෙත් රෝහල් ගත වෙලා ඉන්න පිරිසට. සුදේ වැත්තරම එදා දවසේ සිද්ධිය වෙන වෙලාවේ මට සිහිපත් වුණේ 2009 මාර්තු මාසේ 10 වෙනිදා. 2009 මාර්තු මාසේ 10 වෙනිදා තමයි අපි අවසාන වරට මේ රටේ සිවිල් ජනතාව ඉලක්ක කරගත් මරාගෙන මැරෙන ප්‍රහාරයක් අපි දැක්කේ. මගේ පියා ඒ අවස්ථාවේ ගොදුරක් බවට පත් වුණා. ඇත්තටම එහි දසවර්ෂ පූර්ණයේ තිබුණේ පසුගිය මාර්තු මාසේ 10 වෙනිදා. මම කවදාවත් හිතුවේ නැහැ සුදේව මේ 2009 මාර්තු 10 සිදුවීමෙන් පස්සේ විශේෂයෙන්ම මැයි මාසේ 18 වෙනිදා මේ රටේ ත්‍රස්තවාදී තුරන් කරාට පස්සේ නැවත වතාවක් අපේ ජීවිත කාලවල මෙවැනි ත්‍රස්තවාදී ප්‍රහාරයකට මුහුණ දෙන්න අනතුරක් දකින්න අපිට ලැබෙයි කියලා. මොකද අපි කවදාවත් ඒ අත්දැකීම් ලැබපු පුද්ගලෙක් හැටියට සතුරෙක්ටවත් එවැනි දෙයක් නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා. නමුත් අවාසනාවට අපේ රටේ මේක දේශපාලන අධිකාරියට ඇඟිල්ල දික් වෙනවද දවසේ ආණ්ඩුවට විපක්ෂයට අපේ පාර්ලිමේන්තු වෙන සියලු දෙනාටම ඒ ඇඟිල්ල දික් කරන එකේ වැරද්දක් නැහැ සුදේව. මොකද මේ ජනතාව දැක්කේ පහුගිය කාලේ ඉතාමත්ම බලගත්තු පාර්ලිමේන්තුවක්. 3-2 බලයක් තියෙන ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක එකතු වෙලා අලුත් දේශපාලන සම්ප්‍රදායක් කරපු වෙනස්කම් කරපු පාර්ලිමේන්තුවක්. එනිසා හුඟක් බොහෝතර දෙනාට ඇඟිල්ල දික් වෙන එක ගැන මම පුදුම වෙන්නේ නැහැ. නමුත් අපි කල්පනා කරලා බලන්න ඕන ඇත්තටම මේ කියන කාරණා ඇත්තටම ආණ්ඩුවට චෝදනා වෙල්ල කිරීමෙන් පමණක් නෙවෙයි. මේ කරුණු අපි අද අනාවරණය කරන්නේ මේ කරුණු ඇත්ත පිළිබඳව අවබෝධය ලබාගෙන අඩුම තරමේ අද ඉඳලා හරි මෙවැනි අනතුරක් හෙට දවසේ සිදුවීම් වළක්ව ගන්න මේ ආණ්ඩුව ක්‍රියා කළ යුතුයි කියන පදනම ඉඳගෙන. නැත්තම් මෙතන ඉඳලා අපි අද දවසේ ඇඟිල්ල දික් කරලා හෙට දවසේ තියෙන යම්කිසි අවස්ථාවකදී දේශපාලන වාසියක් ලබා ගැනීම අරමුණ නෙවෙයි සුදේව. අපි කොයි වෙලාවකවත් මේ මාතෘකාවවත් හෙට දවසවත් අපි පාවිච්චි කරන්නේ නැහැ. මේ පාර්ලිමේන්තුව ඇතුළේවත් ආණ්ඩු පෙරළියක් කරන්න මේක අපි පාවිච්චි කරන්නේ නැහැ සුදේව. ඊටම පැහැදිලි. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා මේ සිදුවීම වෙලා ඉතාමත්ම සුළු වේලාවකින් එතුමාගේ ආරක්ෂාව පිළිබඳවත් තකන්නේ නැතුව ඒ තැනට ගියේ එතුමාගේ මනුෂ්‍යත්වය. අපි දැක්කා යුද්ධයේ අවසාන අදීරේ කැපිටිගොල්ලාවේ බෝම්බ ප්‍රහාරය සිදු වෙන වෙලාවේ එතුමා එතනට ගිහිලා තමයි ඇත්තම තීන්දුව කරේ. අර ජනතාවගේ කඳුළු දැක්කම මේ යුද්ධය අවසන් කරන්න ඕන කියලා. මෙතනින් එහාට මේ සිදුවිය යුතු නැහැ කියලා. මම මතකයි සුදේව 2009 මාර්තු මාසේ 10 වෙනිදා
ඒ සිදුවීම මට වෙලා තාම අවුරුදු 10ක් යනකටත් ඒ අහිමි වෙච්ච පියසෙනහස අපිට නැවතය ලබා ගන්න පුළුවන් කමක් නැහැ. එවැනි පෞල් ගණනාවක් අද දවස ඉන්නවා. අද අපි මේ රූපවාහිනී ඔබේ ඒ දර්ශන දකින්නකට නැවත අපිට ඒ මත කෙරෙනවා. නමුත් අද එදාට වැඩිය බියක් අපිට තුල ඇති වෙලා තියෙනවා. දැන් අපි එදා දැක්කා ඒ ත්‍රස්තවාදී කණ්ඩායම යම් අරමුණක් තිබුණා. රාජ්‍යයක් වෙනුවෙන් වෙනම රාජ්‍යයක් වෙනුවෙන් ඔවුන්ගේ සංකල්පයක් තිබුණා. ඔවුන්ගේ නිජ භූමියක් හැටියට නම් කරපු තැනක් තිබුණා. ප්‍රහාරයන් එල්ල වෙන්න ඕන තැන් කොහෙද කියලා සමහරවිට අපිට අවබෝධයක් තිබුණා. නමුත් අපි ප්‍රථම වතාවට දකිනෝ මේ අරමුණක් නැතුව ලේ පිපාසිතව ඉතාමත්ම කාලකන්ණි විදියට ජනතාවගේ ලේ ඉල්ලන කණ්ඩායමක් අද මතුවලා තියෙනවා. එසම මේ මතුවෙන කණ්ඩායම මේ අද ඊයේ මේ දවස් දෙක තුන තුල අර මම දැක්ක රාජ්‍ය මතුවරයා කියලා තිබුණා නවසීලන්තයේ සිදුවෙච්ච ප්‍රහාරයට ප්‍රතිපහාරයක් කියලා. නමුත් ඒකට නෙවෙයි මේ අවුරුදු කීපයක් තිස්සේ ගොඩනැගුණු සංවිධානය. විශේෂයෙන්ම සුදේව අපි හිතනවා මේ වෙලාවෙත් මම දන්නේ ආණ්ඩුව සූදානමින් ඉන්නවද කියලා හෙට දවසේ තියෙන අනුතුරු වළක්ව ගන්න. දැන් මේ ආණ්ඩුවත් නිකන් සමහරවිට අර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වගේ. එක වාට කියනවා කාලගුණ දෙපාර්තමේන්තුවේ අපේ තියෙන මතය තමයි සමහරවිට කියනවා අද දවසේ අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලෙදී මේ වැසි ඇති වෙන්න පුළුවන් පළාත් 9ම නම් ටික කියනවා. දැන් මේ ආණ්ඩුවත් කියනවා හෙට දවසේ සිවිල් වැසියන් ඉලක්ක කරගෙන හරි ප්‍රසිද්ධ ස්ථාන ඉලක්ක කරගෙන හරි රටේ කොයි හරි තැනක බෝම්බ අපි පිරින්න පුළුවන් කියලා. දැන් අපි දන්නේ නැහැ මොකද්ද සිද්ධ වෙන්නේ කියලා. අඩුම තරමේ ආණ්ඩුවේ ඉන්න මෙතුමන්ලවත් මං හිතන්නේ නැහැ දන්නව හෙට දවසේ දන්නවද කියලා කොමක්ද සිදුවෙන්නේ කියලා. අද මොකද්ද තත්ත්වය කියලා. රටේ ජනාධිපතිවරයා අගමැතිවරයා ආරක්ෂක ලේකම්වරයා ආරක්ෂක මණ්ඩලය මේ පිළිබඳව අවධානය දෙනවද කියලා ඒක පිළිබඳව අපිට ගැටලුවක් තියෙනවා. ඒ නිසා අද දවසෙත් සූදානමක් නැති එක පිළිබඳව අපි ඇත්තටම කනගාටු වෙනවා. අද දවසේ සර්වපාක්ෂික පක්ෂ සමුලුවක් ඇඳලා තිබුණා. පහුගිය දවසේ පාර්ලිමේන්තුව රැස් වුණා. ඇත්තටම අපි කනගාටුයි පාර්ලිමේන්තුව රැස් කළා මොකද්ද ගත්තේ තීන්දුව කියලා පිළිබඳව. මේ එදා දවසේ සිදුවෙච්ච ප්‍රහාරය පිළිබඳව අඩුමතරමේ යෝජනා අදහස් අරගෙන යම්කිසි දේවල් ක්‍රියාත්මක කරන්න බලයක් ලබා දුන්නද? අද දවසේ සර්වපාක්ෂික සමුලුව තුලින් යම්කිසි තීන්දුවක් ගත්තද? අවසන් විනාඩිය. දැන් ජනාධිපතිතුමා ගන්න උසුදේව මේකේ සමහරලාට ජනාධිපතිතුමා අත හොදගන්න බලනවා. අගමැතිතුමා අත හොදගන්න බලනවා ආරක්ෂක මණ්ඩලයට කැඳවුවේ නැහැ කියලා. නමුත් මේක ආණ්ඩුවම වගේ කිය යුතුයි. මේ දෙදෙනා එකට ආණ්ඩු කරේ. අවුරුදු 4ක් තිස්සේ එකට එකතුලා හිටපු කට්ටිය මේ දින කීපයක් වෙන් වුණාට පස්සේ කියන්න බෑ. මේ අපි ආරක්ෂක මණ්ඩලේ පහුගිය මාස 6 ගියේ නැහැ. රැස්ුනේ නැහැ. කැඳවුවේ නැහැ. ඒකින්ද මේක දැක්කේ නැහැ කියලා. ආරක්ෂක මණ්ඩලයේ සුදේව 47 වතාවක් පහුගිය අවුරුදු 4 මේ බුද්ධ්‍යංශ විසින් මේ පිළිබඳව තොරතුරු දැනුවත් කරලා තියෙනවා. මේ බුද්ධ්‍යංශ තොරතුරු දැනුවත් කරාට පස්සේ ඒ තොරතුරු ගණන් ගන්න නැතුව විශේෂම ඒ ප්‍රධානීන් ඉවත් කරලා 2015 දක්වා ඒ කටයුතු කරගෙන ආපු ප්‍රධානීන් විවිධ තැන්වලට දාලා දේශපාලන පරිගණීම් වෙනුවෙන් කටයුතු කරලා ඔවුන් ඉවත් කරලා තමන්ගේ හිතවතුන් දාගෙන එක පැත්තකින් ඇත්තටම කනගාටු වෙනවා සුදේව. මොකද ආරක්ෂක අංශවල අද ආරක්ෂක ලේකම්වරයා ගැලපෙන පුද්ගලයෝ පත් කළ තියෙන්නේ. ආරක්ෂක ලේකම්වරු 3 දෙනෙක් හිටියා. ආරක්ෂක ලේකම්වරයා ජනාධිපතිවරයා පත් කරන එක පැත්තකින් එහා පැත්තෙන් මට නම් හිතෙන වෙන මොනවත් නෙමෙයි අර ටෙන්ඩර් ටික කරන්න මේ ආවි ආයුධවල ගනුදෙනු ටික කරගන්න පුළුවන් කට්ටිය එතන දාගෙන තියෙනවා. රනිල් වික්‍රමසිංහ මැතිතුමා එහා පැත්තෙන් මහ බැංකුවට එයාගේ හිතවතුන් දාගත්ත මිත්‍රයෝ දාගත්ත ඒ පැත්තෙන් හොරකම් කරා. මේ දෙගොල්ලම දෙපැත්තෙම ඉන්න කණ්ඩායම් හොරකම් කිරීමේ අරමුණින් තමන්ගේ නිලධාරීන් පත් කරගත්තා මිසක් මේ රටේ අවදානම් තැන් පිළිබඳව රටේ අනාගත සුබසිද්ධිය වෙනුවෙන් කටයුතු කරා කියන එක පිළිබඳව අපිට ලොකු ගැටලුවක් තියෙනවා. අවසන් කරමු. අද චෝදනා එල්ල වෙනවා විශාල පිරිසකට. සුදේ මම අවසන් කරනවා. මේ කණ්ඩායම් පෝෂණය කරපු පිරිස් අද දවසේ පාර්ලිමේන්තුවේ ඉන්නවා. මේ මුස්ලිම් අන්තවාදී කණ්ඩායම් මේ එක දවසෙන් දෙකෙන් බිහි වෙච්ච එකක් නෙමෙයි. පහුගිය කාලේ අපි මේ පිළිබඳව කතා කරාම ඒකාබද්ධ විපක්ෂයේ ඔන්න ජාතිවාදීන්. ජාතිවාදීන් හැටියට අපි හන්ගඩු ගැහුවා ජාතික ආරක්ෂාව ගැන කතා කරනකොට කිව්වා මෙන්න කුමන්ත්‍රණකාරයෝ. නැති බිල්ලෝ මවනෝ කිව්වා. වචනයක් හදන්න කිව්වා ජාතිවාදීන් කිව්වා. එහෙම ගහලා අපේ මතය යටපත් කරන්නත් උත්සාහ කරා. නමුත් අද දවසෙත් මම හිතනවා මේ සංවිධාන බිහි වෙන්නේ වෙන මොනවත් නෙමෙයි. මේ සංවිධාන පෝෂණය කරන දේශපාලන කණ්ඩායම් ඉන්නවා. මම නම් දන්නේ අද දවසේ වෙලත් ශ්‍රී ලංකාවේයි මේ ජාතියක් ආගමක් නියෝජනය කරන දේශපාලන පක්ෂ ඉන්නේ කියලා. මොකටද කොහෙද තියෙන්නේ ලෝකේ ජාතියක් ආගමක් නියෝජනය කරන දේශපාලන පක්ෂ? මේ සංවිධාන තහනම් කරන එක විතරක් නෙමෙයි. අපි සියලු දෙනාම එකතු වෙලා ගේන්න ඕන එක තැනකට පාර්ලිමේන්තුවේ ජාතියක් ආගමක් නියෝජනය කරන දේශපාලන පක්ෂ ඉවත් කරන්න කියලා. ඒ කණ්ඩායම්වල පෝෂණය වෙන තමයි මේ අර සංවිධාන බිහිවිලා තියෙන බිම්බ වැට්ටනේ. අද දවසේ දේශපාලන හයිය නැත්තම් කරන්න පුළුවන් කමක් නැහැ. එක පැත්තකින් පාතාලේ බිහිවිලා තියෙනවා.
එක පැත්තකින් මද්‍රව්‍ය ව්‍යාපාර කරන කණ්ඩායමක් ඉන්නවා, ව්‍යාපාර කරන කණ්ඩායමක් ඉන්නවා. ඒ සියලු දෙනාම මේ දේශපාලන කණ්ඩායම්වල ශක්තිය වෙනුවෙන් ඔවුන් පාවිච්චි කරනවා. මේක තමයි යථාර්ථය. අවසන් කරමු. ඒ නිසා අද දවසේ වෙන මිටවත් අඩුමතරමේ අපි ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරනවා. විපක්ෂයට අපි සහයෝගය දෙන සූදානම්. අපි මේ ඡන්ද බලාගෙන මේක කරන කටයුත්තක් නෙමෙයි. අපිට මේක නවතින්න ඕන. දැන් හෙට දවසේ සිකුරාද දවසේ පල්ලියට යන්නේ කොහොමද කතෝලික ජනතාව? දැන් මම දන්නවා පණිවිඩයක් කියලා තිබුණා ඉස්ලාම් භක්තිකයන්ටත් ඒ ප්‍රහාරය එල්ල වෙයි කියලා. බෞද්ධයන්ටත් ඒ සැකේ තියෙනවා. කතෝලික ජනතාව එදා දවසේ ඔබ කල්පනා කරලා බලන්න දැන් අඩුමතරමේ මුස්ලිම් ජනතාවට අද පණිවිඩයක් හම්බුණා හෙට පල්ලිය යන පොඩක් බලාගෙන යන්න කියලා. නමුත් මේ තොරතුරු ලැබිලත් ඇයි ආරක්ෂක අංශ වලින් ලැබිච්ච තොරතුරු පාවිච්චි කරලා ආරක්ෂා සපයුව නැත්තේ? පණිවිඩයක් දුන්නේ නැත්තේ? අපි දකිනෝනේ මෙතුමාලට පණිවිඩ දෙන්න ඕන නම් ඕන දෙයක් කරනෝනේ. අලුත් අවුරුද්දට පණිවිඩ එවනවා, අර SMS එකක් යවනවා, වෙසක් එකට යවනවා, නත්වලට යවනවා. ඇයි එහෙම එකක් හරි අඩුමතර මේ වන්න බැරි? කාදිනල්තුමාට කතා කරලා කියන්න බැරි? කාදිනල්තුමා කියනෝනේ නේ අපිට ආරංචියක් දෙන සුදේව සිකුරාද දවස තමයි මේ ප්‍රහාරය කරන්න හිටියේ. නමුත් සිකුරාද යම්කිසි ආරක්ෂාවක් දාලා තිබුණා කතෝලික දේවස්ථාන කීපක ආරක්ෂාවක් කියන්නේ පොලිස් නිලධාරීන් හරි යොදලා හිටියා. ඒකෙන් දෙක වැළකුණා. හැබැයි ඉරිදා දවසේ මේකේ කවුරුත් හිටියේ නැහැ, කාටවත් කිව්වෙත් නැහැ. අඩුමතර මේ කාදිනල්තුමාට හරි කිව්වනම් මේක වළක්ව ගන්න තිබුණා. හොඳයි, මේක වළක්ව ගන්න තිබිච්ච කටයුත්තක් සුදේව. ඔව් අවසන්. ඒ වගකීම ගන්න ඕන. අද දවසේ හරි මේ පිළිබඳව කටයුතු කරලා හෙට දවසේ වෙනකොටත් මේක වෙනුවෙන් දැන් අපිට අද පණිවිඩයක් එනෝ ඇමති ආරක්ෂක අංශ වලින් හෙට දවසේ ප්‍රභූවරයා ගෙදරින් එළියට බස්සන්න එපා කියලා. ප්‍රභූවරයා විතරද බේරෙන්න ඕන මේ රටේ? ඇයි සිවිල් ජනතාවට කියන්නේ නැත්තේ? ඇඳිරි නීතිය දානවා රෑ 10 ඉඳලා උදේ 4 වෙනකොට. 4න් පස්සේ සිවිල් ජනතාව සාමාන්‍ය ජනතාව වැඩට යනවා. හැබැයි ප්‍රභූවරුන්ට කියනවා ගෙදරටලා ඉන්න කියලා. ඇයි ඒ පණිවිඩය දෙන්න බැරි මේ රටේ අඩුමතරමේ තොරතුරු ඒකකකින් දෙන්න බැරි? හෙට දවසෙත් මෙහෙම අවධානමක් තියෙනවා. එක්කෝ දවස් 4ක් 5ක් කරි මේක ඇඳිරි නීතිය හරි දාලා. දැන් පළවෙනි උතාර අපි දැක්කා මාර්ග බාධක දාලා යම් කිසි දෙයක් කරනවා. තිබිච්ච මාර්ග බාධක අපිට මතකයි ජෝන් නම්බර 3 ගලලා පයින් ගහලා ලැබුවේ. පයින් ගහලා වීසි කරේ. අපි කියන්නේ නැහැ මුළු කොළඹම වහගෙන ඉන්න ඕන කියලා. මතු තුමනේ අපි අවසන් කරමු. ඊළඟට අවශ්‍යතාවයේ තිබිච්ච තැන්වලිනුත් මේ සියලු දෙනා ඉවත් කරලා බුද්ධියංශ දුර්වල කරලා යුද හමුදාවේ තිබුණු මානසිකත්වය කඩා දාලා එක පැත්තකින් මංගල සමරිය රැමතුමත් චම්පි කරනවා කැමතුමත් රාජිත ලකින කණ්ඩායමුත් අර මුස්ලිම් අන්තවාදී දේශපාලන කණ්ඩායම් මේ පාර්ලිමේන්තුව ඉන්න අපේ කණ්ඩායමේ එක මුස්ලිම් මන්ත්‍රීවරයෙක් හරි හිටියා නම් සුදේව අද මේකත් අපේ ගොඩට දාලා ඒක කරන්න බැරි වෙන විදිහට හොඳලට මන්ත්‍රීවරයෙක් හිටියේ නැහැ. නැත්තම් මේකත් දාලා ඒක අද ඇඟිල්ල දික් කරන්න බෑ. හැබැයි මංගල ඇමතුමත් අපි දැක්කා, අර දමර අමිල හාමුදුරුවත් අපි දැක්කා ඇඟිල්ල දික් කරන්න හදනවා. මේක මේ දේශපාලන වාසියක් ගන්න හදනවා. අපි මේ මිනිස්සු ඇරලා ඉන්න ලාය දේශපාලන වාසියක් ගන්න උත්සාහ කරන්නේ නැහැ. අපිට දුක හොඳට තේරෙනවා, දුක හොඳටම තේරෙනවා. හොඳයි, අපේ කණ්ඩායමේ ඉන්න බොහෝ දෙනෙක් යුද්ධ වෙලාවේ තමන්ගේ පවුලේ සමාජිකයන් අහිමි වෙච්ච, රෝගාතුර වෙච්ච, ඒක අපේ හිත තුල තියෙන එක, කවදාකවත් තමන් යන්නේ නැහැ. එනිසා අපි මේ එකතු වෙන්න ඕන වෙලාවේ ඒ අවශ්‍ය සහයෝගය දෙන සූදානම්. හැබැයි ආණ්ඩුව හැටියට ඉස්සෙල්ලා ඔවුන්ගේ තියෙන අනවබෝධ ඉවත් කරගෙන එතන එකතු වෙන්න ඕන. හොඳයි, බොහොම ආණ්ඩුව එකතු වුණොත් විතරයි මේ ප්‍රශ්න වලට උත්තර දෙන්න පුළුවන් වෙන්නේ. බොහොම සතුටුයි. හේෂා විතානගේ මන්ත්‍රීවරයා මා කෙටියෙන් අහන්නේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙක් කියනකොට ඔබට මොකද හිතෙන්නේ? ඔව් සුදේව, අද මුලින්ම ස්තුතිවන්ත වෙනවා මේ වගේ වැදගත් සාකච්ඡාවකට ආරාධනා කිරීම සම්බන්ධව. මේ රටේ මුළු මහත් ශ්‍රී ලාංකිකයන්ම ඉතා වේදනාවෙන් සංවේගයෙන් ඉන්න වෙලාවක මේ ගැන ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙක් විදිහට අදහස් දක්වන අවස්ථාවක් උදාවීම පිළිබඳව සතුටු වෙනවා. ඒ වගේම මේ වගේ මහා මිනිස් සංහාරයක් වෙලා මේ අහිංසක මිනිස්සු 350 ගණක්ගේ ජීවිත අහිමි වෙලා තියෙන වෙලාවේ කතෝලික ඒ වගේම මම දැක්කා බෞද්ධාගමික කීප දෙනෙක්, ඒ වගේම මුස්ලිම් ආගමික කීප දෙනෙක් ඉන්නවා. ඒ සියලු දෙනාට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙක් විදිහට මගේ සංවේගය පුද කරන ගමන් මම හිතනවා අපේ විපක්ෂයෙන් එල්ල වෙච්ච චෝදනාත් එක්කම මගේ මේ අදහස් දැක්වීම ආරම්භ කරන්න සුදුසුයි කියලා. සුදේව, මේ වෙච්ච සිද්ධිය සම්බන්ධව ආණ්ඩුවට විපක්ෂයෙන් නෙවෙයි මේ රටේ ඕන ජනකොටසකින් එන චෝදනාව බාර ගන්න සිද්ධ වෙනවා. ඒකෙන් බැහැර වෙන්න ආණ්ඩුවට හැකියාවක් නැහැ. මොකද රටේ පාලනය කරන රජයේ විදිහට මේ ආණ්ඩුව අපි නම් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන නම් අපි ඒක වගකීම් බාර ගන්න ඕන. හැබැයි ඒ වගකීම් බාර ගත්තා කියන තැනට මේක විසඳුමක් එන්නේ නැහැ.
මේ සිදුවෙච්ච සිද්ධිදාමය අපි දැක්කා පෙර රූපරාමවල ඒ සිදුවෙච්ච සිද්ධිදාමය තුළ අර අහිංසක මිනිස්සු කියන දේශපාලනඥයෝ බල්ලෝ කියලා කතා කරන දැන්ට ඒ මනස හැදෙන්න ඒ මිනිසුන්ට ලොකු වේදනාවක් තියෙනවා. දැන් අපි දැක්කා සමහර ඇමතුරුන්ගේ ප්‍රකාශත් එක්ක කුපිත වෙලා මිනිස්සු ඉන්නේ. ඉතින් ඒ කියන කතා හරි සාධාරණයි. මම විශ්වාස කරනවා මම මේ පාර්ලිමේන්තුවේ නවක මන්ත්‍රීවරයෙක් විදිහට අඩුම තරමේ මේ රටේ මේ අහිංසක මිනිසුන්ගේ කඳුළු දැකලා එක දශමයක හරි මනුස්සකම පපුව තුල තියෙනවනම් ලැජ්ජාවක් ඇඟේ හිතේ තියෙනවනම් ඕකට වග කියන සියලුම දෙනා මේ වරුවට ඉල්ලාස් වෙනවන කොල්ල ගහන්න බෙර ගහන්න කියන්න ඕනේ මට මේක මගේ මග ඇරුණා මගේ යුතුයකම ඉටු කරන්න බැරි වුණා මං වගකීමක් පැහැරහැරිය කිරිවිල්ලා මේ වෙනකොට අඩුම තරම් මං හිතන්නේ නැහැ එහෙම කරා කිරිවිල්ලා මේ වෙච්ච අපරාධයට උත්තරයක් එයි කියලා. ඒ තැනට එන්න එක මිනිහෙකුට මේ රටේ බැරුණා. ඒකෝර අපි තේරුම් ගත්ත කාරණාවක් මේ කතා කරන විපක්ෂේ මේ කතා කරන ආණ්ඩුවේ දේශපාලනඥයෝ සියලු දෙනා ඒ වගේම මේකට සම්බන්ධ රාජ්‍ය නිලධාරි මේ සියලු දෙනා තමන් ආත්මාර්ථකාමී තමන්ගේ සිතුවිලි දාමයක රජ වෙලා ඉන්නෝ හැර පරාර්ථකාමී විදිහට මේ රටේ සිදුවෙන සිද්ධියක් වෙනින් බොරුවට කෑ ගැහුවට අවංකව මැදිහත් වෙලා නැහැ කියන හොඳම කාරණාව. දැන් අපිට සුදේව මේකේ මලගෙදර කීප දැන් මම දැක්ක පාර්ලිමේන්තුවේ මේ මෙතුම කීප කාරණාවට මම එතෙන්දී එකගෙන පාර්ලිමේන්තුවේදී කතා කරේ මම මලගෙවල් ඔක්කොගේම ගියා. මම මලගෙවල් මලගෙවල් වල ගිහින් මොන බම්බුවටද සුදේව මේ අහිංසක මිනිස්සු මැරුණාට පස්සේ මලගේ විපක්ෂ මිනිහා මලගේදර ගියත් ආණ්ඩු පක්ෂ ගියත් මලගේදර ගිහිල්ලා වැඩකුත් නැහැ. ඔය අපි දැන් දෙනවා කියන මිලියනයක් දෙනවා ලක්ෂ 10ක් දුන්නත් මං හිතන්නේ මේ නැති වෙච්ච ජීවිත ගන්න බෑ. මේ වැරද තියෙන දැන් හරි සැහැල්ලුවෙන් මේ දවස්වල යන්නේ. මොකද මම මේ වැරද කාගේද කියන එක හරියට ඔප්පු වෙලා ඒක ඍජුව මේක මම දකින්න සමහර දේ ඔබතුමා මෙතෙන්දී ප්‍රකාශ කරන්න නැහැ කියලා සමහරලාට මේක දේශපාලන වාසියක් ගන්න උත්සාහ කරනවා. ඒක මම කුණුකම් ඒ මහා කැතකම් ඒ මහා කුපාඩි වැඩ මේ වෙලාවේ මස් වැදලි උඩින් ලේ වලින් දේශපාලන වාසියක් ගන්න කවුරු හරි උත්සාහ කරනවා නම් මං හිතන්නේ ඒකත් අර තැනටම දාන්න ඕන නිර්ලජ්ජිත ක්‍රියාව. ආණ්ඩු පක්ෂයේ කවුරු හරි මේක හරහා දැන් ඔබතුමා කිව්වා මේකේ ආණ්ඩු පක්ෂයේ හරි මං දන්නේ ආණ්ඩු පක්ෂයේ කියලා වෙන්න ඕනනේ ඉන්නෝ මේකට ඍජුව සම්බන්ධ වෙන පෝෂණ දේශපාලන මං ඔබතුමාගේ ගෞරවයෙන් ඉල්ලනවා. අපි අලුත් පළවෙනි වතාවට පාර්ලිමේන්තුවක් මන්ත්‍රීවරු. ඔබතුමාට කියන්න පුළුවන් නම් ඒ නම ඒ වෙනුවෙන් හෙට ඉඳලා වැඩිම මාධ්‍ය තුල හරි එළිය හරි කතා කරන මිනිහා ඒශවිතානේ. පුළුවන් නම් කියන්න. අපිත් ඔයනෝ එක සාක්ෂියක් එක්ක කවුද මේ හාදෝ? මේ වගේ අවසන් විනාඩි. මේ වගේ දේවල් වලට සම්බන්ධ වෙලා මෙහෙම කරන්න පුළුවන් සුදේව කවුරු හරි ඉන්නවනම් ඒ ජනතා නියෝජිතව විදියට මේ පාර්ලිමේන්තුව ඉන්න බෑ. ඒක රටේ සමාජයට පෙන්වන්න අවශ්‍ය වෙනවා. ඒ නිසා 9/11 සැප්තැම්බර් 11 සිද්ධිය ඇමරිකා වෙනකොට රට තුල කිසිම දේශපාලන ભેදයක් තිබුණේ නැද ඔබ දැක්කා. ඔවුන් හරි කෙලින් සියලුම පක්ෂ විපක්ෂ එකතු වෙලා නැගිට්ටා. ඉතින් අද මම ඉල්ලීමක් කරන විපක්ෂය ආණ්ඩු පක්ෂය කියලා බෙදීමකින් තුරව අපි එකතු වෙලා නැගිටින්න ඕන මොහොතක්. ඉතින් මේ වෙලාවේදී මම මේ රටේ ජනතාවට කියනවා බෞද්ධ ආගම ස්ථානකට මේක වුණා නම් මම බෞද්ධෙක් බෞද්ධ ආගම ස්ථානට මේක වුණා නම් අද තත්ති මීට වැඩිය ලොකු වෙනසක් තියෙනවා. ඔය කට්ටිය එකතු වෙලා අහිංසක මිනිස්සු මරලා මහා ලොකු මේකක්. අද කාඩිනල් මැල්ක රංජිත් හිමිපාණන් වහන්සේ මේ රටේ දේශපාලනඥයන්ට මේ රටේ සියලුම ආගමික ප්‍රධානීන්ට හොඳ පණිවිඩයක් දෙනවා. උන්වහන්සේගේ මේ හැසිරීම සංයමය උන්වහන්සේ කතෝලිකයන් ආරක්ෂා කර ගැනීම මතට මේ රටේ හොඳ ආදර්ශයක්. මෙන්න මේ ආදර්ශය ගන්න පුළුවන් නම් දේශපාලනඥයෝ. මෙන්න මේ ආදර්ශය ගන්න පුළුවන් නම් ඒ අන්තවාදී කණ්ඩායම් බිහි කරගෙන ඉන්න එක එක දේශපාලන පක්ෂ වලට කඩේ යන අපේ හාමුදුරුවන් වහන්සේලට මම හිතුවා මේ රටේ මහා මේ විනකාරී මේ තියෙන ස්වරූපයෙන් ඔබට යන්න පුළුවන්. ඒ නිසා අද මේ මහා විනාශයක් වෙලා තියෙන වෙලාවේ ඒ අහිංසක මිනිසුන්ගේ මලකඳන් ගුඩින් ගිහිල්ලා වෙන වරප්‍රසාද වලට වාසි වලට යනවට එහා රටක් විදියට අපි හාට යන්න ඕන. අපි ඉන්නේ මහා ගෝත්‍රික මානසිකත්වයෙන් කියන එක හොඳට සැබෑවට පේනවා. මොකද ඇමරිකාවේ එවැනි සිද්ධියක් වෙලා කතා කරේ රටක් විදිහට ඉස්සරහට යන කතා කරන එක දැන් අද අපි කතා කරනවා පොලිස්පතිතුමාගේ. පොලිස්පතිතුමාගේ වැරදක් වෙලා තියෙනවා. එතුමා දැනගන්න එතුමාට ලැජ්ජාවක් තියෙනවනේ යන්නේ. එතුමා ඒක බෝලේ පාස් කරනවා ආරක්ෂක ලේකම්. ආරක්ෂක ලේකම් තුමාට මම දන්න තරමින් අද අයින් වුණා කියලා කියනවා නිල වශයෙන් අයින් වුණාද කියලා තමයි දන්න. එතුමා ලිපියක් යවලා තියෙනවා. ඉතින් මේ කාරණාව දැන් අගමැතිතුමාට දැනුම් දුන්නේ මාස 6ක් ආරක්ෂක කවුන්සිලට ආවේ නැහැ කියනවා. හරිම පුදුමිට කන අන්තිමට මම හිතන් හිටියේ රටේ ඉඳලා ජනපත්තුවා මේ ඔක්කොම මුතේ ජනපත්තුවා කියලා මම දන්නේ නැහැ කියලා. ඉතින් ওই මිනිස්සු කියන කතාව සාදරයි. මම දන්නේ මේ කොතනද වැරද්ද කියලා. එක වැරද්දක් මම මගේ හෘද සාක්ෂිය තුල සංගවිච්ච වැරද්දක් තියෙනවා. ඒ තමයි 2015 ජනවාරි 8 වෙනිදා අපි ජනතාවට කියපු දේ
රටට සාධාරණයක් කරන්න පුළුවන් තැනට අරගෙන යන්න පුළුවන් පණිවිඩයකට ආරාධනා කරාද කියන ගිල්ටි නැත්නම් මොකද හිතේ පොඩි සැකයක් මගේ හිතේ තියෙනවා. මම මේක දේශපාලනික වශයෙන් මම මන්ත්‍රීවරයෙක් විදිහට මගේ හිතේ තියෙන කාරණා. මොකද ඒ තුල නිර්මාණය වෙච්ච මේ කාරණා තමයි මේ දිගහැරෙන්න කියන එක පේනවා. ඒ නිසා සුදේව මේ සිදුවෙච්ච සිදුවීම හරහා අද අපි එක පැත්තකට කණ්ඩායමකට මේකේ බරදාලිවිල්ල අපි අතපිහාගෙන පැත්තක රුණොත් එහෙම මේ තියෙන තත්ත්වය. මොකද මේ වුණොත් පහව ගිහිල්ලා නැහැ. අද මේ මොහොත වෙනකොටත් රටේ ජනතාව හරි බියෙන් ඉන්නේ, හරි සැකයෙන් ඉන්නේ. දේශපාලනඥයෝ විදියට අපිට අර මේ කංචන මන්ත්‍රීවරයෙකු වගේ අපිට ආරක්ෂාව දුන්නා කියලා වෙලලා මේ ප්‍රශ්නෙට උත්තරයක් වෙන්නේ නැහැ. අපි ආරක්ෂාව ලද්ද මේ අහිංසක මිනිස්සුන්ට මොන ආරක්ෂාවද? උදේ බස් එකේ වැඩට ඇවිල්ලා හවස බස් එකේ යනකොට ගෙදර ඉන්න දරුවෝ පිච්චි පිච්චි ඉන්නවා. ඉතින් ඒ හින්දා මම හිතනවා මේ වෙලාවේදී විශේෂයෙන්ම අපි සියලු දෙනා එකතු වෙන්න ඕන. මම ඉල්ලීමක් කරනවා විපක්ෂ නායකතුමාගේ, ගරු අග්‍රාමාත්‍යතුමා, ජනාධිපතිතුමා, දැන් ජනාධිපතිතුමා වෙන තැනක හිටියා නම් ඒ සියල්ල අමතක කළා. මේ වෙලාවේ අවංකව එකතු වෙන්න. දැන් අපි දැක්ක මන් දන්නේ මට දැනෙන විදිහට සර්වපාක්ෂික සම්මුලුවක් තිබුණා. නිකන් අර අඳුරන්නේ නැති මගුල් ගෙදර ගිහිල්ලා කට්ටිය ඉන්න විදිහට තමයි කතා කරේ. අපි දැක්ක සමහර පක්ෂ නායකෝ එතන ගිහිල්ලා කතා කරන්නේ ජාත්‍යන්තරයට. මේක ජාත්‍යන්තරයට ගහලා ගොඩ දාන්න පුළුවන් ප්‍රශ්නයක් නෙමෙයි. ඉතින් තමන්ගේ පටු දේශපාලක ආකල්ප වලින් තොරව මේ රටේ අහිංසක මුස්ලිම් ජනතාවද මහා විශාල දුකක් විඳිනවා. මේ රටේ මේ මුස්ලිම් ලේ පිපාසිත කිසිම හේතුවක් අද වෙනකන් කියලා නැහැ. මේ 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 මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාර එල්ල කරපු කවුරුවත් කිසිම ඉල්ලීමක් තිබිලා නැහැ. නිකන් මේ ඔහෙලේ ලේ පිපාසාවේ මරාගෙන මැරුණ. හැබැයි සුදේව අපි අද මේ අහිංසක මුස්ලිම් මිනිස්සු කොච්චර ලොකු බයකින්ද ජීවත් වෙන්නේ. අද මම කල්පනා මම නියෝජනය කරන බැසි මුස්ලිම් මිනිස්සු විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඒ මිනිස්සු හරි බීතියකින් ඉන්නේ. දරුවෙක් ඉස්කෝලේට යවන්න බයයි. ඉතින් ඒ අසාධාරණයට උත්තරයක් හොයන්න ඕන. සිංහල බෞද්ධ විතරක් මේ රටේ ආරක්ෂා වෙන්න ඕන කියලා කවුරු හරි කතා කරනවා නම් ඒවා සම්පූර්ණ අන්තවාදී ප්‍රකාශ. මම විශ්වාස කරනවා මේ දේශපාලනඥයන්ගේ වගකීම් හරියාකාරව ඉටු නොවීම මේ ඛේද වාචිකට සම්පූර්ණ වක්කියන්න ඕන. ඉතින් ඒක නිසා අපි හිතනවා අද මේ එකතු වීමේ මේ හැම වෙලාවෙම අපි බෙදී ඉඳිමි. ඔක්තෝබර් 26 සිද්ධු මම හිතන මහා ලොකු විනාශයක් මේ රටට. දැන් ඔබතුමා මේක අපේ ගොඩට දාන සතුරු වෙන්න පුළුවන් කියලා හිතනවනේ. ඒක මම හිතන වැරදි වැඩක්. මොකද වැඩක් නෑ. අපි දේශපාලන චිත්‍රය හරි විදිහට තේරුම් ගන්න මම මේ ආණ්ඩුවේ මන්ත්‍රීවරයෙක් විදිහට නෙමෙයි කතා කරන්නේ. මේ රටේ පුරවැසියෙක් විදිහට මේක කවුරුත් එකතු වෙලා විසඳන්න ඕන ප්‍රශ්නයක්. ඒ නිසා සුදේව අවසාන වශයෙන් කියනවා මේ අහිංසක මිනිස්සු වෙනුවෙන් අපි සියලු දෙනාවක් කියන්න ඕන. මේකට වග කියන කොටස් පැහැර හැල්ලිනවනම් ඒ මේකට වග කියන කවුරු හරි පිළිබඳ අවබෝධයක් තියෙනවනම් ඔවුන් ඉස්සරහට අරන් ජනතාව විදිහට අරන් ඒ දෙන්න ඕන දඬුවම දෙන්න අපි සියලු දෙනා නොකියුලුවේ ඉන්න ඕන කියන කාරණා මතක් කරනවා. මම සුතිය ශාන් සේවසික මන්ත්‍රීතුමනි මෙතුමා කියන්නේ හැමෝම එකතු වෙන්න ඕන වෙලාවක් කියලා. සුදේව ප්‍රථමයෙන්ම මම කනගාටුව ප්‍රකාශ කරනවා මේ ඇතිවෙච්ච ඛේද වාචකයත් සමග අහිමි වෙච්ච ජීවිත ඒ වගේම තුවාල ලැබුවා මේ සියලු දෙනාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා. හැබැයි මම මේ අදහස් දක්වව පටන් ගද්දිම සුදේව මම ප්‍රශ්න කරන්න ඕන කාරණාවක් තියෙනවා. දැන් මාණ්ඩු පක්ෂයේ නියෝජනය කරමින් මන්ත්‍රීතුමා සදහන් කරනවා විපක්ෂය එකතු වෙන්න ඕනි කියලා. මං ඉතා පැහැදිලිව කියනවා මහින්ද රාජපක්ෂ විපක්ෂ නායකතුමා ඉතාම වගකීමෙන් එතුමාගේ කාර්යභාරය ඉටු කරා අපි කණ්ඩායමක් හැටියට. මේ සිද්ධිය වුණාට පස්සේ එතුමා ඒ හානි වෙච්ච ප්‍රදේශන් වලට ගියා. ඊළඟට එතුමා අරලගහ මන්දිරයට ගිහිල්ලා රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාගේ ආරාධනාව පිළිඅරගෙන සාකච්ඡාවට ගියා. හැබැයි අපේ රටේ අවුරුදු 30ක් යුද්ධයේ තිබ්බ අවස්ථාවක අපි දැක්කද එක දවසක් රනිල් වික්‍රමසිංහ මැතිතුමා විපක්ෂ නායකවරයා හැටියට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට එහෙම නැත්නම් චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනියට ජනාධිපතිනිය හැටියට මේ සහයෝගය ලබා දුන්නා. අපි ආදර්ශමත් වෙලා තිනවා. අපිට මේ හරහා දේශපාලන වාසියක් ලබා ගන්න ඕනකමක් තිබ්බනම් ඕනෑමටත් වඩා අවස්ථාවක් තිබ්බා. හැබැයි අපි ඒ අවස්ථාව එහෙම දෙයකට අපි පාවිච්චි කරේ නැහැ. හැබැයි මම ඊටාම පැහැදිලිව කියන්න ඕනේ සුදේව මේ අන්තවාදී බලවේගයේ නැගිටීම ඉතා පැහැදිලිව රජය දැනගෙන හිටියා. මං දැන් මේ වෙනකොට ට්විටර් පණිවිඩයක් ඇවිල්ලා තියෙනවා ස්කයි නිවුස්. ස්කයි නිවුස් එකට අගමැතිතුමා ඉතා පැහැදිලිව ප්‍රකාශ කරනවා මේ ආකාරයට IS සංවිධානය සම්බන්ධ වෙලා හිටපු කට්ටිය හිටියා. හැබැයි ඔවුන් ජාත්‍යන්තර ත්‍රස්ත සංවිධානයක කටයුතු කරපු හින්දා ඔවුන් ලංකාවට ආවට පස්සේ රටේ නීතිය ක්‍රියාත්මක කිරීමේ හැකියාවක් නැහැ කියලා. ඉතා පැහැදිලිව අගමැතිතුමා මේ කියනවා. ඒ කියන්නේ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යතුමා ඉතා පැහැදිලිව දැනගෙන හිටියා මේ தত্ত্বය. හැබැයි ආණ්ඩුව ඉතා පහසුවෙන් ඒ ආරක්ෂක தত্ত্বය ගත්තා. හේතුව ආණ්ඩුවේ ප්‍රමුඛ කාර්යයක් උනේ නැහැ ජාතික ආරක්ෂාව. මෙතන තමයි ආණ්ඩුවට වැරදුන තැන. ආණ්ඩුව බලයට ආව බලයට ආපු දවසේ ඉඳලා
ඔවුන් ජාතික ආරක්ෂාව කියන ප්‍රතිපත්තිමය වශයෙන් ජාතික ආරක්ෂාවට කිසිම වැදගත්කමක් ලබා දුන්නේ නැහැ. ආව දවසේ ඉඳලා අපි දැක්කේ මේ රටේ බුද්ධිංශයේ දුර්වල කිරීම. බුද්ධිංශයේ දුර්වල කිරීම. බුද්ධිංශයේ නිලධාරීන්ගේ මානසිකත්වය කඩා බිඳ දැමීම. මෙන්න මේ කාරණාවත් එක්ක තමයි මේ ඇති වෙලා තියෙන තත්ත්වය සම්බන්ධයෙන් ආණ්ඩුවට මුහුණ දෙන්න බැරි වෙලා තියෙන. අපි දැක්ක සුදේව මේ ආණ්ඩුව බලයට ආවට පස්සේ අපේ රටේ අවුරුදු 30ක ත්‍රස්තවාදය නවත්තන් සියලුම ජාතීන්ට නිදහස ලබා දෙන්න, නිදහසේ පාර බැහැලා ඇවිදින්න, තමන්ගේ ආගම අදහන්න නිදහසේ ඒ වාතාවරණය උදා කරපු කණ්ඩායම් මහා බරපතල දඩයමකට ලක් කරා. බරපතල දඩයමකට ලක් කරා. හමුදා බුන්දියන්ස සුණු විසුණු කරා. ත්‍රස්තවාදය නවත්වන්න කටයුතු කරපු හමුදා බුද්ධියන්සය අපේ රටේ ජාතික බුද්ධියන්සය අවසානයේ ත්‍රස්තවාදීන් බවට පත් කරා. අපරාධකරුවන් බවට පත් කරා. එහෙම බුද්ධියන්සයක කොන්ද කඩලා දැම්මට පස්සේ මේ වගේ තත්ත්වයක් නිර්මාණය වීම අපි පුදුම වෙන ඕන කාරණාවක් නෙවෙයි. එහිඳ අපි දැක්කා කොහොමද ආණ්ඩුව කටයුතු කරේ. මේකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවක් කියන්නේ. අපි දැක්කා වර්තමාන ආණ්ඩුව ශානි අබේසේකර කියන පොලිස් නිලධාරියා යොදවල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ බුද්ධිංශයේ නිලධාරීන්ට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ චෝදනා එල්ල කරා. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ චෝදනා ගොනු කර අත්අඩංගුවට ගැනීම සිදු කරා. වර්ෂයකට ආසන්න කාලයක් ඔවුන් සිරවත් කෑවා. බුද්ධිංශ නිලධාරීන් 200කට වඩා වැඩි පිරිසක් මේ ශානි අබේසේකර කියන නිලධාරියා හරහා මහා අඩක් දෙයට රාශියකට ඔවුන් නතු වුණා. හැබැයි අවසානයේ අද වෙනකන් ඒ නිලධාරීන්ට නඩු පැවරීමක්වත් කරන්න බැරි වෙලා තියෙනවා. ඇයි ආණ්ඩුව මේ තරම් දරුණු ආකාරයට කටයුතු කරේ? ඒකට හේතුව වුණේ ආණ්ඩුවේ මානසිකත්වය වෙන තැනක තිබ්බේ. වෙන මානසිකත්වයක් එක්ක ආණ්ඩුව හිටියේ. ආණ්ඩුව සංහිඳියාව කියන වචනේ ඉස්සරහට දා. ආණ්ඩුව මානව හිමිකම් කියන වචනේ පාවිච්චි කරා. මාධ්‍ය නිදහස කියන වචනේ පාවිච්චි කරා. ආගමික නිදහස කියන වචනේ පාවිච්චි කරා. මේ සියල්ල පාවිච්චි කරලා ජාත්‍යන්තරයේ විසින් බිහි කරපු ආණ්ඩුවක් ජාත්‍යන්තර අවශ්‍යතාවය මත යපුණා. මෙන්න මේ කාරණාවත් එක්ක තමයි අපේ රටේ ජාතික ආරක්ෂාව දවසින් දවස බිඳ වැටෙන්නේ. 2016 මම මේ හැන්සාඩ් වාර්තාව ගෙනාව 2016 සැප්තැම්බර් 6 වෙනි අඟහරුවාදා. ඉතා පැහැදිලිව ඩලස් සලාපෙරුව මන්ත්‍රීතුමා ප්‍රශ්න කරනවා අගමැතිතුමාගේ. එතුමා ප්‍රශ්න කළා මේ ISIS සංවිධානය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් නගනවා. හැබැයි ඒ ප්‍රශ්නෙට උත්තර දෙන්නේ සාගල රත්නායක ඇමතුමා. නීති හා සාමය පිළිබඳ ඇමතිවරයා හැටියට. එතුමා කියනවා ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රශ්නයක් හින්දා එතුමා මේ අවස්ථාවේ පිළිතුරු ලබා දෙන්න සතුටු වෙන්නේ නැහැ කියලා. මේ ප්‍රශ්නය මතු කරා පාර්ලිමේන්තුවේ. හැබැයි ආණ්ඩුව මගේ ඇරියා. ඊළඟට විජේදාස රාජපක්ෂ මන්ත්‍රීතුමා නම්ගම් සහිතව මතු කරා. ඔබතුමාට මේ චෝදනාව එල්ල වෙනවා ආණ්ඩු පක්ෂය ඇරියට එවැනි කොහොමද ආණ්ඩු පක්ෂය හැසිරුනේ කියලා. හැබැයි ආණ්ඩුව මේ සියල්ල භාවිතා කරේ විපක්ෂය මර්ධනය කරලා. අපිට මේ සම්බන්ධයෙන් කිසිම අදහසක් ප්‍රකාශ කරන්න ඉඩ ලබා දුන්නේ නැහැ. ඒ අපි අදහස් ප්‍රකාශ කිරීමත් සමග අපි ජාතිවාදීන් හැටියට හංගඩු ගැහුවා. දිගින් දිගටම අපි ජාතිවාදීන් හැටියට හංගඩු ගැහුවා. හැබැයි අපි ජාතිවාදයක් නෙවෙයි ඊ කතා කරේ. අපි මේ රටේ සියලුම ජනතාවට ඇතිවන අනාරක්ෂිතභාවය සම්බන්ධයෙන් කතා කරේ. හේතුව ත්‍රස්තවාදය මුලින් නුපුටා දමපු රටක් නේ. නැවත අවුරුදු 10කට පස්සේ අපි ත්‍රස්තවාදී ගොදුරක් බවට පත් වෙලා තියෙනවා. මේක ඉතාම කඩගාටුදායක තත්ත්වයක්. එහෙනම් තමයි අපි කියන්නේ රජය මේකේ වගකීම ගන්න ඕනේ. දැන් අද වෙනකොට එක පැත්තකින් ජනාධිපතිතුමා මේ වගකීම ගන්න සතුටු වෙලා නැහැ. අනිත් පැත්තෙන් අගමැතිතුමා වගකීම ගන්නෙ නැහැ. රජයේ කැබිනට් මැති අමතිවරු ගන්නෙ නැහැ. නිලධාරීන් කවුරුත් මේකේ වගකීම ගන්න සූදානම් වෙලා නැහැ. එතකොට කවුද මේකේ වගකීම ගන්නෙ? මේ රටේ ආණ්ඩුවක් නැද්ද? මේ ආණ්ඩුව පාලනය කරන්නේ කවුද? මේ රටේ තීන්දුව දීම ගන්න දේශපාලන නායකත්වයක් නැද්ද? මොකක්ද ආරක්ෂක මණ්ඩලයේ විසින් ගත්ත පියවර මේ සම්බන්ධ? මේ සියලුම කාරණා දිහා බලද්දි පේන්න තියෙන්නේ සුදේව මේ ත්‍රස්තවාදීන්ගේ දක්ෂතාවයට වඩා මේ වර්තමාන ආණ්ඩුව ජාතික ආරක්ෂාව මේ රටේ දුර්වල කිරීම සම්බන්ධයෙන් ඇතිවෙච්ච ප්‍රශ්නයක්. මොකද අපිට මේක කතා කරන්න ආණ්ඩුව වගබලාගත් අපිට කතා කරන්න දුන්නේ නැහැ. අපිට ඔවුන් දිගින් දිගටම ජාතිවාදීන් හැටියට ප්‍රහාරයක් එල්ල කරා. අපි අන්තවාදී බෞද්ධ බලවේගයක් කියලා කිව්වා. අපි එහෙම කිසිම දෙයකට සම්බන්ධ වෙලා නැහැ සුදේව. අපි දැක්කා දිගණ ඇතිවෙච්ච සිද්ධියේදී. දිගණ ඇතිවෙච්ච සිද්ධියේදී මොකක්ද ආණ්ඩුවේ උත්සාහය වුණේ? ඒ ඇතිවෙච්ච ඇති කරපු ඒ ඇතිවෙච්ච හානියට අවශ්‍ය පිළිතුරු යොදීම නෙවෙයි. උත්සාහ කරා දිලුම් මමුණුගම අපේ සහෝදර මන්ත්‍රීතුමා ත්‍රස්තවාදී වැළැක්වීම පනත යටතේ අත්අඩංගුවට ගන්න.
ආණ්ඩු ඒ වගේ දේවල් කරේ. හැබැයි අවසානයේ කවුද ත්‍රස්තවාදීන් උනේ? ත්‍රස්තවාදී ඒකකේ බාරව හිටපු ඩීආජීවරයාද ඉන්නවා හිරේ මිනිවැලි ඝාතන චෝදනාවක් සම්බන්ධයෙන්. ඒ හින්දා මෙතන ගැටලුව ආවේ ආණ්ඩුව තමන්ගේ වගකීම නිසියාකාරව ඉටු කරේ නැහැ. ආණ්ඩුව නිසියාකාරව වගකීම ඉටු කරන්නේ නැතුව බුද්ධිංශයේ දිගින් දිගටම ප්‍රතිපත්තියක් හැටියට දුර්වල කළා. රටේ ජාතික ආරක්ෂාව බිඳුවට දාලා ආණ්ඩුව උත්සාහ කරා දේශපාලන වශයෙන් අන්තවාදී කණ්ඩායම් පවා ඔවුන්ගේ කණ්ඩායමට එකතු කරගෙන පුළුවන් ද කියලා ඔවුන්ගේ මේ අස්ථාවර පාර්ලිමේන්තුව ශක්තිමත් කරගෙන යන්න. මේ පාර්ලිමේන්තුව කෙසේ හෝ ශක්තිමත් කරගෙන ඉදිරියේ යෑමේ අරමුණ ඉදන් තමයි අද මේ ඛේදවාචකයට මුණ දෙන්න සිදු වෙලා තියෙන්නේ. ස්තුතිය මුජිබ රහමන් මන්ත්‍රීතුමනි. ප්‍රධාන චෝදනාවක් කියලා පාර්ලිමේන්තුව නියෝජනය කරන මුස්ලිම් මන්ත්‍රීවරුන්ට ඔවුන් තමයි මේක පෝෂණය කරන්න කියලා ඔබට අවස්ථාව. ස්තුති සුදේව. මම ඉස්සලාම වගකීම ඇතුවට මිතුමල්ලා කියනවා වගේ ආණ්ඩුව හැටියට මේකේ වගකීම ආණ්ඩුව බාර ගන්න ඕනේ. ඒකේ කිසිම වාදයක් විවාදයක් නැහැ. ඒ වගකීම උඩ ඉඳන් තමයි අපිට අද කතා කරන්න වෙන්නේ. ඒ වගේම සුදේව මම ස්තුතිවන්ත වෙනවා විශේෂයෙන්ම ඔබතුමාටත්, ඒ වගේම ඔබතුමේ ආයතනයේ ප්‍රධානියාටත්, කාර්ය මණ්ඩලයටත්. මොකද මේ පෞගියේ දවස් ටිකේම රූපවාහිනිය තුළ මගේ නම විශාල ලෙස පරිහරණය වුණා. ඒකට මට අවස්ථාව උත්තර දෙන්න අවස්ථාව ලබා දීම ගැනත්. මොකද සුදේව විශේෂයෙන්ම මම ස්තුතිවන්ත වෙනවා ප්‍රථමයෙන්ම අපේ මැල්කම් රංජිත් පියතුමාණන් වහන්සේට. මොකද කිතුණු බැතිමතුන්ගේ ආගමික ප්‍රධාන උත්සවයකදී මේ මෙලෙච්ච ත්‍රස්තවාදී ප්‍රහාරය තුළින් මුළු රටම අඬා වැටිලා මුළු රටම තුෂ්ණෝභූත වෙලා බලාගෙන ඉන්න මෙහෙම උතක එතුමා මේ රටේ ඉන්න සියලු දෙනාටම ආශා ආදර්ශම වෙමෙත්, වගේම අපේ රාජ්‍ය නායකයන්ටත් එතුමාගේ ගන්න ආදර්ශභාවයක් පෙන්වමින් මේ රටේ සාමය සංහිඳියාව ඒක පවත්වාගෙන යන්න එතුමා විශාල මැදිහත්වීමක් කළා. එතුමා මේ මැදිහත්වීම නොකළා නම් අපි අදට මීට වඩා ප්‍රපාතයක අපි අද ඉන්නේ. අද මේ ප්‍රපාතයෙන් අපිව ගලව ගන්න එතුමාට පුළුවන් වීම ගැන මම මුස්ලිම් සමාජයේ වෙනුවෙනුත් ඊළඟට මේ රටේ ඉන්න සියලු දෙනා මේ සාමය සංහිඳියාව ඒ සමගිය බලාපොරොත්තු වෙන සියලු දෙනා වෙනුවෙනුත් මම ගරු මැල්කම් රංජිත් පියතුමාණන් වහන්සේට මම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම සුදේව මම දැන් මාතෘකාවට ආවොත් මම කියන්න ඕනේ මෙතන මේ කපේ වීඩියෝ ක්ලිප් එක දාපු ගමන් ඉස්සෙල්ලාම විමල් වීරවංශ මහත්තයා කිව්වා මම මොකේද කිඹුල්ල දැක්කා කියලා. මං අරගෙන ආවා ඒ හැන්සාඩ් එක 2019 ජනවාරි 23 වෙනිදා මේ හැන්සාඩ් එකේ. මේ තමයි මේ හැන්සාඩ් එක. මේ හැන්සාඩ් එකේ විමල් වීරවංශ මහත්මයා ප්‍රශ්නයක් අහනවා ඉඳගෙන. ගරු කථානායකතුමනි, අපි මෙතෙක් අවධානය යොමු කළ සේනා දඹුලු ප්‍රශ්නයට වඩා බරපතල ප්‍රශ්නයක් අද මාධ්‍යවල වාර්තා වෙනවා. මාවනැල්ල ප්‍රදේශයේ අත්අඩංගුව අධගත්ත මුස්ලිම් ජාතික තරුණයන් 3 දෙනෙක්ගේ පියාගේ නිවස්වල අවියායුධ විශාල ප්‍රමාණයක් සහ ඒ තොරතුරු ගැන එතුමා කියන ප්‍රශ්නයක් අහනවා. දැන් එතුමා ඒ අහන ප්‍රශ්නෙට උත්තර දෙන්නේ ඇවිල්ලා අපේ හෙක්ටර් හප්පුවාමේ මන්ත්‍රීතුමයි නලින් බණ්ඩාර මන්ත්‍රීතුමයි තමයි මේ හැන්සාඩ් එකේ තියෙන්නේ. මේ හැන්සාඩ් එකේ කොතනකවත් නැහැ. එතුමා ඔය එදා ප්‍රවෘත්ති සාකච්ඡාවේ කියූපු විදියට එතුමා ප්‍රශ්නේ අහනවා මුජිබ රහමාන් දුවගෙන ඇවිල්ලා මෙහෙම උත්තරයක් දුන්නයි කියලා. පට්ටපල් බොරුවක් මේ කිව්වේ. පට්ටපල් බොරුවක්. ඊළඟට එතුමා කිව්වා ඒක ඔබතුමාලගේ අද පෙන්නපු වොයිස් කට් එකේ ගියේ නැහැ. මීට කලින් ගියා අර ඉබ්‍රාහිම් කියන ව්‍යාපාරිකයා මගේ හිතවතෙක් කියලා. මම කියන්න ඕනේ සුදේව, ඒ ඉබ්‍රාහිම් කියන ව්‍යාපාරිකයා ඇවිල්ලා මගේ හිතවතෙකුට වඩා ඔහු ජනතා විමුක්ති පෙරමුණේ සමාජිකයෙක්. ඔහු ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලැයිස්තුවේ අපේක්ෂකෙක් වෙලා හිටියා. ඔහුගේ දේශපාලනයේ ජනතා විමුක්ති පෙරමුණ. විමල් වීරවංශ මහත්තයා කොළඹ දිස්ත්‍රික්කයේ ජනතා විමුක්ති පෙරමුණේ නායකයා වෙලා ඉන්න කාලේ ඒ ඉබ්‍රාහිම් කියන වෙළඳ ව්‍යාපාරිකයන්ගෙන් හොඳට උදව් ගත්තා. හොඳට උදව් ගත්තා. මොකද මම මැදකොළඹ ආසනේ නියෝජනය කරන හින්දා මම දන්නවා. හොඳට උදව් ගත්තා. ඒ උදව් ඔක්කොම අරගෙන ඇවිල්ලා අද ඒ මිනිස්යාව අපේ පැත්තට දාන්න උත්සාහ කරනවා. ඊළඟට මම පෙන්වන්න ඕනේ මේ මගේ ළඟ තියෙන රූප ටිකක්. මේ ඉබ්‍රාහිම් කියන මහත්මයා ඉන්නවා මේ ජනාධිපතිතුමාත් එක්ක. එතුමා මේ වෙළඳ සංගමයේ සභාපතිවරයා. ජනාධිපතිතුමා මුණ ගැහිලා තියෙනවා. මනෝ ගණේෂ නැමැතිවරයා මුණ ගැහිලා තියෙනවා. ඊළඟට එතුමා මේ ගිය ආණ්ඩු කාලේ එතුමා යම් තිරිණයක් ගන්නකොට එතුමාට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මල් මාලයක් පළඳිනවා.
ඊළඟට එතුමාට අපේ මේ BLP රිස ඇමතිතුමා යම් සහතිකයක් ලබා දෙනවා. මේක ජනාධිපති ලේකම් කාර්යාලේ. ඒ පැත්තෙන් ඉන්නවා රත්නසිරි වික්‍රමසාහක මැතිතුමා. ඊළඟට අපේ තවත් ඇමතිවරයෙක් එතුමාට මේ ත්‍යාගයක් ලබා දෙනවා. ඊළඟට එතුමා රට ගිහලා. එතකොට දැන් මේවා මේ 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 ව්‍යාප මේ දැන් මෙතුමත් එක්ක මේ ආශ්‍රය කරන මේ ත්‍යාග ලබා දීපු මේ ඔක්කොම මේ 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 ඉබ්‍රාහිම් මැතිතුමත් එක්ක සම්බන්ධද? මේ එහෙම කියන්න පුළුවන්ද අපිට? එහෙම අපිට කියන්න පුළුවන්ද? දැන් මහින්ද රාජපක්ෂ මහත්මයා මෙතුමාට මල් මාලයක් දාපුවලම උත්සවයේදී අපිට කියන්න පුළුවන්ද මෙතුමා මේ මහින්ද රාජපක්ෂ මහත්මයාත් මේකට සම්බන්ධයි කියලා? ජනාධිපතිතුමත් මේ මේ සාකච්ඡාවේ ඉන්න ඉඳන් ජනාධිපතිතුමත් මූට උදව් කරලා තියෙනවා කියලා. එතකොට මෙන්න මේ වගේ පට්ටපල් බොරු කියලා මේ සමාජයේ නොමග යවන වැරැද්ද තමයි විමල් වීරවංශ මන්ත්‍රීතුමා කළේ. ඊළඟට විජේදාස රාජපක්ෂ ඇමතිතුමා මං ගෙනාව ඔහුගේ තැන්සාඩ් එක. මේක තියෙනවා මගේ ලඟ. ඒව කතා කරේ නොවැම්බර් 18 වෙනි සිකුරාදා. මේ එතුමා මේ කතා කරන්නේ නොවැම්බර් මාසේ 2016 නොවැම්බර් මාසේ පාර්ලිමේන්තුවේ අයවැය විවාදයේදී අධ්‍යාපන කාරක සභා විවාදී තමයි එතුමා මේක කියන්නේ. එතුමා ඒක එතුමා එතකොට අපේ ආණ්ඩුවේ අධිකරණ ඇමතිවරයා. අධිකරණ ඇමතිවරයා හැටියට එතුමා ඇවිල්ලා යම් වාර්තාවක් ඉදිරිපත් කරනවා. ඒ වාර්තාවට විරුද්ධ හෝ එතුමාට සාප කරන්න හෝ එතුමා මේ කියපු දේවල් කිව දේවල් වලට විරුද්ධ හෝ ඒව හොයන්න එපායි කියලා හෝ අපි කොහෙවත් කියලා නැහැ. අපි එතුමා කිව්වා අපි පුවත්පත් සාකච්ඡාවල් කිව්වා. සුදේව එතුමා අපේ ආණ්ඩුවේ ඇමතිවරයෙක් එතුමාට විරුද්ධව පුවත්පත් සාකච්ඡා කරන්න පුළුවන්ද මට? එතුමා මේ ආණ්ඩුවේ ඇමතිවරයෙක් වෙලා ඉන්න කාලේ වගකීම ඇමතිවරයෙක් හැටියට එතුමාට කරන්න තිබුණේ මේ දේවල් ගැන ජනාධිපතිතුමා ආරක්ෂක ඇමතිවරයාට දැනුවත් කරලා ජනාධිපතිතුමාගෙන් මේව දේවල් වලට උත්තර ලබාගෙන නීතිය ක්‍රියාත්මක කරන්න එතුමාට කරන්න තිබුණේ. එතුමා ඒක නොකර එතුමා පාර්ලිමේන්තුවට ඇවිල්ලා මේ විස්තරය කියලා නිකන් ඉඳලා ඊළඟට අපේ පක්ෂයේ ඉඳන් විරුද්ධ පක්ෂයට ගියාට පස්සේ අපි එතුමාට දැඩි ප්‍රහාර එල්ල කරා. ඔබතුමාට මතකයි මම මේ බලේ වැඩසටහනට ඇවිල්ලා විජේදාස රාජපක්ෂ ඇමතිතුමා මේ එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද අරගෙන ගිහිල්ලා මේ පකරපු පාවාදීම ගැන මම තද බල විවේචනයක් එල්ල පුරු මන්ත්‍රීවරයෙක්. අන්න ඒකට පිළිගන්න දැන් එතුමා බලනවා එතුමාගේ දේශපාලන කඩාවැය වැටලා තියෙනවා. එතුමාට බෞද්ධ ජනතාව අතර තිබුණ පදනම කඩාවැය වැටලා තියෙනවා. දැන් එතුමා බලනවා මේ බෝම්බේ හරහා ගොඩ නැගිච්ච මලේ මිනි උඩ ඉඳගෙන තමන්ගේ දේශපාලනය හදා ගන්න පුළුවන්ද කියලා එතුමා උත්සාහ කරනවා. එහෙනම් සුදේව මම කියන්න කැමති ඉඳගෙන මම කියන්න ඕනේ සුදේව ඔබතුමාලගෙත් මම ඉල්ලා සිටිනවා එක දෙයක්. විශේෂයෙන්ම සුදේව දැන් මේ ප්‍රවෘත්තිපත්‍ය සාකච්ඡාවලදී මේ සින්දු දෙකක් කියපු අයත් ඇවිල්ලා අපේ නම් කියනවා. හෙට අනිද්දා මැරෙන්න ඉන්න අයත් ඇවිල්ලා අපි කියනවා. නම් කියන. එහෙම කියන්න දෙන්න එපා. මොකද අපි ගැන එහෙම පැමිණිල්ලක් තියෙනවා නම් අපි ගැන මොනා හරි තියෙනවා නම් සාක්ෂි තියෙනවා නම් අපි මේ අන්තවාදී සංවිධානයට උදව් කරලා තියෙනවා කියලා එහෙම නැත්නම් සංවිධාන වල සමාජිකයෝ කියලා එහෙම නැත්නම් මේවා කරන්න අපි යම් යම් ආකාරයේ යම් යම් අපේ පැත්තෙන් යම් යම් කරුණ දක්වලා මේ උදව් කරලා තියෙනවා නම් ඒව ගෙනල්ලා හෙලිදරව් කරගෙන අපේ නම් කියනවා නම් සාධාරණයි. එහෙම නැතුව සාකච්ඡාවට එනවා ඇවිල්ලා කියනවා මුජිබුර් රහමාන් සම්බන්ධයක්. මේක ඉතාම අසාධාරණයි. මොකද අපේ දරුවොත් ඉන්නවා අපිට පවුලක් තියෙනවා. අද අපි මේ රටේ මුස්ලිම් ජනතාව මේකේ විත්තිකාරය බවට පත් වෙලා තියෙනවා. ඒතකොට ඕන කෙනෙක්ට ඕන දෙයක් ඇවිල්ලා සුදේවෙම කියන්න බෑ. මටත් ඕනම් බෞද්ධ සාකච්ඡාවක් කියලා මට කියන්න පුළුවන් අර ජාතික තව්හීද් ජමාත් එකේ සහරාන් එක්ක සුදේවට සම්බන්ධකම් තියෙනවා කියලා කියන්න පුළුවන්. ඒක ඇත්තද? එහෙම වෙන්නේ නැහනේ. ඒතකොට ඒක බොරුවක්. ඒතකොට මේක ටීවී එකේ ගිය ගමන් මිනිස්සු හිතනවා මේ ඇත්ත කියලා. ඒ නිසා සුදේව මම සුදේව ලාගේ ඉල්ලනවා එහෙම කරන්න එපා. ඒගොල්ලන්ට චෝදනාව තියන අය ඉන්නවනම් ඒගොල්ලන්ට කියන්න මාත් එක්ක මේම විවාදයකට එන්න කියලා. කරුණු අරගෙන එන්න කියන්න. ඒ සාක්ෂි අරගෙන එන්න කියන්න. එහෙම පැමිණිලි තියනවා නම් පැමිණිලි ගේන්න කියන්න. අපිට උසාවියෙන් අපි වැරදි කාර්ය කරලා තියනවා නම් ඒව ගේන්න කියන්න. කවදා හරි දවසක අපි මේ අන්තවාදී සංවිධාන වලට උදව් කරලා අපි උසාවි ගානේ රස්තියාද වෙලා තියනවා නම් එහෙම නම් අපිට නඩු වැටිලා තියනවා නම් එහෙම නැත්නම් ඒ සංවිධාන වල සමාජික වෙලා තියනවා නම් ඒව ගේන්න කියන්න. ඒව ගෙනල්ලා අපි කතා කරන්න ඕනේ. එහෙම නැතුව සුදේව ටීවී එකේ ඉස්සරහට ඇවිල්ලා බොරුවට අපේ නම් කියලා අපේ චරිත ඝාතනය කරන්න දේශපාලන වශයෙන් අපි ගොඩනගාගත්ත පිළි අපේ ප්‍රතිපත්ති එහෙම නැත්නම් අපේ පිළිරුව අපි ඒව ඝාතනය කරන්න සුදේව ඉඩ දෙන්න එපා. මං කාරුණිකව ඔබතුමාලගේ නිලනවා. ඒක ඉතාම අසාධාරණයි. මොකද අපි මේ දේශපාලනය කරන්න ප්‍රතිඋත්ති මගේ දේශපාලනය මම පටන් ගත්තේ 91 92 93 වර්ෂයේ. ඒතර මම මගේ විභාගයේ ඒලවල් අවසානයේ මම මගේ ඒලවල් විභාග කරලා මම නීති විද්‍යා මම විරුද්ධ විශ්වවිද්‍යාලයේ නීති හදාගෙන මම දේශපාලනය කරේ. එතකොට ওই විමල් වීරවංශ මන්ත්‍රීවරයා අද ඉන්න මන්ත්‍රීවරයා 88 89 කාලේ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනය කරන ඩෙන්ටි කාඩ් එකතු කරලා තුන්ඩු කොළ දීලා කඩවල් වහලා පොලිසිය නිලධාරීන්ගේ පවුල් වල ළමයි ඝාතනය කරලා හමුදාවේ ළමයි ඝාතනය කරන්න කියලා එම අනදීලා හැංගිලා හිටියා. ඔබ අන්න ඔබ එතුමාට චෝදනා කරනවා. මම එතුමාට චෝදනා කරන්නේ එතුමා ත්‍රස්තවාදී වැඩ කරපු හින්දා. කරුණු ඇතුවද ඔබ චෝදනා? කරුණු ඇතුව. එතුමා ඒව කරලා එතුමා ත්‍රස්තවාදී වැඩ කරා. එතුමා ත්‍රස්තවාදියෙක් හැටියට හැංගිලා හිටියා. ඒතකොට මම එතකොට සිසු ජන ව්‍යාපාරයේ එදා ජනතා විමුක්ති පෙරමුණ තරුණයන්ගේ කැරල්ල
ඒක දකුණේ මර්ධනය කරනකොට ඒකට විරුද්ධව ඔය විමල් වීරවංශ මන්ත්‍රීතුමාලව එළියට ගන්න ඒගොල්ලන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයට ගේන්න ඒ වේදිකාවේ ප්‍රධාන කතිකෙක් හැටියට මම එදා කතා කළා. එදා ඒ වේදිකාවේ මහින්ද රාජපක්ෂ හිටියා, මෙතුමාගේත් මහින්ද විජේසේකර මෙතුමාගේ තාත්තා හිටියා, ඊළඟට ඔය අද පාර්ලිමේන්තුවේ ඉන්න කීප දෙනා එදා ඒ වේදිකාවේ හිටියේ. ඒ හිටපු මම පාර්ලිමේන්තුවට පරක් වෙලාවට සුදේව මම මේ මගේ දේශපාලනය පටන් ගත්තේ 92 93. ඒ කාලේ මම දේශපාලනය පටන් ගත්තා. මම පාර්ලිමේන්තුවට එන්න පරක් වුණා. ඒ පරක් වුණේ වෙන වෙන කාරණාවල් උඩ. නමුත් මම ඒ දේශපාලනේ හිටපු කෙනෙක් මම. මොකද මම දකුණේ ඒ දකුණේ තරුණයන්ව මර්ධනය කරනකොට ඒකට විරුද්ධව දකුණේ ඉන්න ප්‍රගතිශීලී බලවේගත් එක්ක වැඩ කරලා එහෙම දේශපාලන ඉතිහාසයක් හදාගෙන ආපු අපිව අද මේක වෙන පැත්තකට හරලා අපේ ප්‍රතිරූපය කඩන්න අපිව මේ ජනතාව අතර අපිට තියෙන ඒ සහයෝගය අපිට තියෙන අපි පිළිගැනීම ඒක නැති කරන්න මේ සංවිධානාත්මක වෙලා අපේ දේශපාලන ඒ මඩ ගැසීමට ඉඩ දෙන්න එපා සුදේව. ඒක ඉතාම ඒ කියන්නේ මම නම් කියන තාම මම ඒක හෙලා දකිනවා. එහෙම නැතු ඒ වුණ කරුණු කාරණා තියෙනවා නම් අපිට අභියෝග කරන පුද්ගලයෝ ඉන්නවා නම් ඔබතුමා ගේන වැඩසටහන් වලට මම ඕනම කෙනෙක් එක්ක ඇවිල්ලා අභියෝග කරන්න කැමති. මේ රටේ ඉන්න මුස්ලිම් අන්තවාදයට ඒ මුස්ලිම් ආගම නමින් ඉස්ලාම් ආගම නමින් අන්තවාදීව වැඩ කරන ඒ සංවිධාන වලට 2013 ඉඳන් අපි වැඩ කරන්න පටන් අරන් තියෙනවා. මම ඊළඟ වටේදී ඔබතුමාට පෙන්නන්නම් අපි වැඩ කරන්න පටන් ගත්ත ඒ දේවල් හැම එකක්ම ඔබතුමාට මම ඉදිරිපත් කරන්න. බොහොම ස්තුතියි. හොඳයි, බොහොම ස්තුතියි. අපි ප්‍රථම වටේ නිමාවටපත් කරනවා. ජාතික ආරක්ෂාව කියන මාතෘකාව තුලයි සාකච්ඡාව ක්‍රියාත්මක කරන්නේ. විරාමෙන් පසුව අපි ඉක්මනින් මුණ ගැහෙනවා. දේශපාල සංවාදය අපි දෙවන සංවාදාත්මකවට ආරම්භ කරන්නේ ඇතිපු කේදවාචකයේ සමග ජාතික ආරක්ෂා කියන මාතෘකාව තුළ සාකච්ඡා කරන අපි මාතෘකාව තුළ කතා කරමු කියන යෝජනාව සියල්ලම ඉදිරිපත් කරනවා. දෙවන වටේ ආරම්භ කරන්නේ ශිහාන් සේමසිංහ මන්ත්‍රීතුමාගේ මන්ත්‍රීතුමනි මාතරින් නිශිත ජයසංක මහතා ඉන්නවා දුරකථනයේ. නිශිත මහතා, අයිබුවන්. අයිබුවන්, ප්‍රශ්න අහන්න පුළුවන් ඔබතුමාට. ඔව් සුදේවාට බොහොම ස්තුතියි ලබා දුන්න අවස්ථාවට. මේ වෙලාවේ මගේ ප්‍රශ්නේ තියෙන්නේ ඇත්තටම ආණ්ඩු පක්ෂයේද විපක්ෂයේද කියලා අදාළ නැහැ. මේ වෙලාවේ හැමෝම වග කියන්න ඕන නිසා මේ දෙයට දැන් මේ වෙලාවේ හැමෝම කියනවා මේකට පොලිස්පති වල් කියන්න ඕන කියලා. එතකොට හැමෝම කියනවා පොලිස්පති අයින් කරන්න හැදුවා, අයින් කරන්න බැරුණා, දැන් ඉලාස් වෙන්නේ ඒ වගේ ගොඩක් දේවල් කියනවා. නමුත් අපිට උණු දේ වුණා දැන් හරි පුළුවන් නේද මේ ඉන්න වගකීමක් නැති නිලධාරීන් අයින් කරන්න. දැන් උනත් පුළුවන් නේද මේ ශයන් මැතුමාගේ මම අහන්නේ ඔබලට විපක්ෂයේ ඉඳන් මේකට දායක වෙන්න පුළුවන් නේද පාර්ලිමේන්තුවේ යෝජනාවක් ගෙනල්ලා මේ පොලිස්පති අයින් කරන්න. මේ වෙලාවේ කවුරුත් මේකට විරුද්ධ වෙන්නේ නැහැ, හැමෝම සහයෝගය දෙනවා. ඉතින් එවන් අවස්ථාවකයි ඔබතුමාල මේ වගේ යෝජනාවක් ගෙනල්ලා මේ පොලිස්පති අයින් කරන්නේ නැත්තේ. ඒ වගේම අනිත් පස්සේ තමයි හැම වෙලේම ඔබතුමාල මේ ආණ්ඩුවට චෝදනා කරනවා. ආණ්ඩුව තමයි මේකට වැරදි. ආණ්ඩුව අනිවාර්යයෙන්ම වක් කියන්න ඕන. නමුත් ඔබලාට යුතුකමක් නැද්ද? ඔබලාගේ ආරක්ෂාව වැඩි කරලා තියෙනවා. වෙන්දට වඩා ඔබලාගේ ආරක්ෂාව තර කරලා තියෙනවා. ඒතකොට ඔබලාට තේරුන්නේ නැද්ද මේ වන්දයක් තියෙනවා කියලා? මහින්ද රාජපක්ෂ මහත්තයාගේ පව ආරක්ෂාව වැඩි කරලා තියෙද්දි එතුමා පව දැනන් ඉඳලා තියෙන්න ඕන. එහෙනම් මේව මොකක් හරි තියෙනවා කියලා. ඒතකොට ඔබලාට යුතුකමක් තිබුණ නැද්ද මේ ජනතාව දැනුවත් කරන්න? සුදේව කාරණා දෙකක් මතු කරා මාතරින්. එකක් තමයි මේ පොලිස්පතිවරයා සම්බන්ධයෙන් තියෙන කාරණා. ඉස්සෙල්ලම මම කියන්න ඕනේ සුදේව, මේ පොලිස්පතිතුමාගේ පත්කිරීම සම්බන්ධයෙන් ඉඳන්ම මුල ඉඳන්ම අපේ විරෝධතාවය අපි ප්‍රකාශ කරා. මොකද අපි දැනගෙන හිටියා මේ පොලිස්පතිවරයාගේ පත්කිරීම රජය විසින් සිදු කරන්නේ ඔවුන්ගේ දේශපාලන අවශ්‍යතාවය ඉටු කර ගැනීම සඳහා. ඒ දේශපාලන අවශ්‍යතාවයේ පොලිස්පතිතුමා නිවැරදිව ආණ්ඩුව වෙනුවෙන් ඉටු කරා. ඒ හින්දා තමයි අනික් සියලුම ආරක්ෂක අංශවල කඩාවැටීම විශේෂයෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හරහා ඒ කටයුතු සිදු කරගන්න අවශ්‍ය වාතාවරණය හදලා වෙනම පොලිස් ඒකක හදලා FCID එක හදලා මේ දේශපාලන වශයෙන් විරුද්ධවාදීන් විශේෂයෙන්ම රාජපක්ෂවරුන් දඩයම් කරලා ඔවුන්ට දඩුවම් දීලා නැවත දේශපාලනය කරන්න බෑයි කියන තැනට අරගෙන එන්න තමයි මේ ආණ්ඩුව උත්සාහ කරේ. එහෙනම් තමයි ආණ්ඩුවට අනික් සියලුම දේවල් අමතකුනේ. ඊළඟට දෙවෙනි කාරණාව, ආරක්ෂාව සම්බන්ධයෙන් රජයක ප්‍රමුඛ කාර්යය තමයි සියලුම පුරවැසියන්ට ආරක්ෂාව සැපයීම. මොකද රජයක් විසින් රජයකින් බලාපොරොත්තු වෙන මූලිකම අංගයක් තමයි සියලු පුරවැසියන්ගේ ආරක්ෂාව බලාපොරොත්තු වීම. ඒ හින්දා සියලුම දෙනාගේ ආරක්ෂාව සැපයීම රජයේ වගකීම. ඒ හින්දා තමයි අපි පාර්ලිමේන්තුව තුලත් ඉන් පිටතත් මේ ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් කතා කරේ. මම අද සතුටු වෙනවා
මුජිබ රහුමාන් මන්ත්‍රීතුමා පිළිඅරගෙන තියෙන කාරණාවක් තමයි වෙන අයට චෝදනා කරද්දි, ඒ කියන්නේ තමන්ට චෝදනාව එල්ල වෙද්දි තමන්ට ඒ වෙනකන් තමන්ට දැනුනේ නැහැ. ඔබතුමාලා මේ අවුරුදු 4කම කාලයේ මන්ත්‍රීතුමා පෞද්ගලිකව මම ඔබතුමාට මුකුත් කියන කාරණාවක් නෙවෙයි. ඔබතුමාලා කරේ මහින්ද රාජපක්ෂ මැතිතුමාට පදනම් විරහිත චෝදනා එල්ල කළා. ඒ ආණ්ඩුවේ හිටපු ඇමතිවරුන්ට පදනම් විරහිත චෝදනා එල්ල කළා. හැබැයි ඒවට අපි මුණ දුන්නා. ඒවා අපි සියල්ලටම අපි මුණ දුන්නා. අපිට පදනම් විරහිත චෝදනා එල්ල කරා. ඔය කියන චෝදනා එකකවත් සාක්ෂි සහිතව ඔප්පු කරගන්නත් බැරි වෙලා තියෙනවා තාජුඩීන්. විශේෂයෙන්ම තාජුඩීන්ගේ මරණය සම්බන්ධයෙන්. ඒ මරණය කරපින්නාගෙන ගියපු කෙනෙක් තමයි මුජිබ මන්ත්‍රීතුමා. එතුමා දේශපාලනය කළා ඒ මරණයත් එක්ක. හැබැයි අපි ඒකට මූණ දුන්නා. අපේ නිර්දෝෂීභාවය අපි නිතරම කිව්වා. අපි ඒකට මූණ දුන්නා. අපි ඒකට අභියෝග කරන්න ගියේ නෑ. එහින්දා අද මන්ත්‍රීතුමා ඇති වෙලා තියෙන කාරණාව තමයි ආණ්ඩු පක්ෂයේ නියෝජනය කරන මන්ත්‍රීවරු ඇමතිවරු කණ්ඩායමකට අන්තවාදී දේශපාලන බලවේග සමග කටයුතු කරා කියන චෝදනාව සමාජගත වෙලා තියෙනවා. දැන් ඔබතුමාටත් විරුද්ධව පැමිණිලි අපි දැක්කා. CID එකට පොලිසියට විරුද්ධව මුජිබ මන්ත්‍රීතුමාට විරුද්ධව පැමිණිලි එල්ල වෙනවා. ඊළඟට අසාද් සාලි ආණ්ඩුකාරවරයාට විරුද්ධව එල්ල වෙනවා. හිස්බුල්ලා ආණ්ඩුකාරවරයාට විරුද්ධව එල්ල වෙනවා. මේ ඉරිෂාඩ් බදුද්දීන් ඇමතිවරයාට විරුද්ධව එල්ල වෙනවා. දැන් ඔබතුමාලාගේ නිර්දෝෂීභාවය ඔප්පු කරගන්න හොඳම කාරණාව තමයි දැන් ඒ පැමිණිලි විභාග කිරීමට රජයට අවකාශය ලබා දීම. නීතිය ක්‍රියාත්මක කරන සියලුම තැන්වලට මේ පැමිණිලි වෙනුවෙන් ක්‍රියාත්මක කිරීමේ අවකාශය ඉඩ ලබා දීම. එහෙම වෙලා ඔබට පුළුවන් ඔබේ නිර්දෝෂීභාවය ඔප්පු කරන්න. ඒක සමාජගත වෙලා ඉවරයි. රජය අන්තවාදී බලවේග සමග දේශපාලන වශයෙන් සම්බන්ධකම් තිබ්බා කියන එක. දෙවනි කාරණාව සුදේව මට කියන්න ඕන වෙලා තියෙන්නේ මේ ආණ්ඩුව බලයට පැමිණීමත් සමගම අපි දන්නවා අපේ රටේ 2010 අවුරුද්ද වෙද්දී දකුණු ආසියාවේ තිබිච්ච හොඳම බුද්ධි බලකාය තිබෙ ලංකාවට. මේ යුද්ධය අවසාන කිරීම සඳහා ප්‍රධානතම දායකත්වයක් දැක්වේ එක පැත්තකින් දේශපාලන නායකත්වය, අනික් පැත්තෙන් මහජනතාවලවාදීපු සහයෝගය, අනික් පැත්තෙන් බුද්ධි බලකායේ තිබිච්ච ක්‍රියාකාරීත්වය. එතකොට මේ සඳහා අවශ්‍ය පහසුකම් සියල්ල ත්‍රිවිධ හමුදාවටත් පොලිසියටත් ලබා දීලා තිබ්බා. ඒක කිසිම කෙනෙකුට හානියක් කරන්න නෙමෙයි ලබා දීලා තිබ්බේ. රටේ එක පැත්තකින් යුද්ධය අවසන් කරන්න, ඊළඟට යුද්ධය අවසන් කරාට පස්සේ නැවත LTTE සංවිධානය සංවිධානය වෙනවද කියන කාරණාව හොයලා බලලා ඒකට ඉඩ නොදීමත්, දෙවනි එක මේ වගේ අන්තවාදී බලවේග කිසිසේත්ම ක්‍රියාත්මක නොකිරීමට. ඒ සඳහා අවශ්‍ය පුහුණු වීම් ලබා දුන්නා. ඒ සඳහා සුදුසු නිලධාරීන් යෙදුවා. වැංක නිලධාරියෙක් තමයි සුරේෂ් සලේ. ඔහු තමයි බුද්ධාංශයේ ප්‍රධානී හැටියට කටයුතු කරේ. මොකද්ද 2015 මේ ආණ්ඩුව ඇවිල්ලා කරේ බ්‍රිගේඩියවරයාට? ඔහුව දෝෂාරෝපණයට ලක් කරලා ඔහුව තානාපති සේවයට දෙව්වා. ඒ තරම් පුහුණු වෙච්ච දක්ෂ නිලධාරියෙක්. ඔහු විතරක් නෙවෙයි අනික් සියලුම නිලධාරීන්ට විවිධ චෝදනා ගැට ගහලා ඔවුන් එක්ක හිරේ දැම්මා, එක්ක ඒ බුද්ධි සේවයෙන් ඉවත් කරා. අපි කියන්නේ නෑ ඊළඟට පත් කරපු බුද්ධි නිලධාරීන් සුදුසු නැති කණ්ඩායමක් කියන එක නෙමෙයි අපි මේ කියන්න හදන්නේ. මේ කාරණාව සඳහා නිවැරදි මඟ පෙන්වීමක් යටතේ ඔවුන් ඉදිරිපත් කරේ. ඒක සිදු වුණේ නෑ රජේ. එහින්ද අපිට සිදු වෙනවා මෙහි සම්පූර්ණ වගකීම රජයට දෙන්න. එහින්ද පුද්ගලිකව මුජිබ මන්ත්‍රීතුමා මම විශ්වාස කරන්නේ නැහැ කිසිම දේශපාලඥයෙක් ඔබතුමාගේ ප්‍රතිරූපයටයි මේ ගන්න කියන එක. ඒක නෙමෙයි අවශ්‍යතාවය තියෙන්නේ. හැබැයි ඔබතුමාලගේ හැසිරින් රටාව දිහා බලන්න. ඔබතුමා එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන කතිකයා. ඒකෙන්ද තමයි ගහන්නේ. ප්‍රධාන කතිකයා. මොකද අනික් සියලුම දෙනා ආණ්ඩුවේ තිබිච්ච දුර්වලතාවය තුළ මගහැරියා. ඉස්සර කතා කරපු හරින් ප්‍රනාන්දු ඇමතුමා විවාද වලට එන්නේ නැහැ. සුජීව සේනසිංහ ඇමතුමා විවාද වලට එන්නේ නැහැ. අජිත් පෙරේරා ඇමතුමා විවාද වලට එන්නේ නැහැ. හැබැයි ඔබතුමාලව භාවිතා කරලා අපේ ආණ්ඩුවටත් මහින්ද රාජපක්ෂ මැතිතුමාටත් විශේෂයෙන් මේ ආණ්ඩුවේ හිටපු සියලුම දෙනාට මඩ ගහන්න. මෙන්න මේ කාරණාව ඉතාම හොඳින් ඔබතුමා තේරුම් ගැනීම ගැන මම සතුටු වෙනවා. හැබැයි තේරුම් ගන්න ගියපු ඒ අවකාශය සුන්සු අවකාශයක් නෙවෙයි, අපිට ජීවිත 359ක් බිල්ලට දෙන සිදුවුණා. 500කට වඩා තුවාල වුණා. එහෙනම් මේ අන්තවාදී බලවේග පාලනය කිරීම සම්පූර්ණ මුලින් උපටා දැමීම රජයේ වගකීමක්, රජයේ වගකීමක් නිසියාකාරව කටයුතු කරන්න ඕනේ. ඊළඟට සුදේව අද ඇති වෙලා තියෙන ප්‍රශ්නේ අද පාර බැහැලා යන්න බෑ. අද කතෝලික භක්තිකයෙකුට පල්ලියට යන්න බෑ. පල්ලියට යන්න බෑ කතෝලික භක්තිකයන්ට. දේව මෙහෙයන් කරන්න. දැන් හෙට
මේ රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් දැඩි තර්ජනයක් කියලා තියෙනවා කියලා පොලිසිය නිවේදනය කරනවා. අපි අහන්නේ හෙට සිකුරාදා දිනේ මේ අවදානම දැකපු මේ බුද්ධියන් සභාර්ථා එළියට දාන ආණ්ඩුවට ඇයි බැරි වුණේ 21 වෙනිදා මේ බුද්ධියන් සභාර්ථාව එළියට දාලා ජනතාව දැනුවත් කරන්න? අපිට සැකයක් තියෙනවා ඒකේ. ඇයි 21 වෙනිදා වෙද්දි දැන් ඉතාල පැහැදිලිව අපේ රටේ බුද්ධියන්සයක් වාර්තා කරලා තියෙද්දි ඊළඟට ජාත්‍යන්තර වශයෙන් ඉන්දියාවේ බුද්ධියන්සය වාර්තා කරලා තියෙද්දි උනිතා පැහැදිලිව කියනවා 4 වෙනිදා අප්‍රේල් 4 වෙනිදා රජයට දැනුම් දීලා තියෙනවා මේ කාරණා. ඊළඟට මේ ප්‍රහාරය එල්ල වෙන කලින් දවසේ දැනුම් දීලා තියෙනවා. ප්‍රහාරය එල්ල වෙන පැයකට කලින් දැනුම් දීලා තියෙනවා. පාර්ලිමේන්තු තුලත් මේ පිළිගෙන තියෙනවා. ඇයි ආණ්ඩුව මේ වගේ නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කරේ? මෙන්න මෙතනයි අපිට සාධාරණ සැකය තියෙන්නේ. පොඩි ප්‍රශ්නයක් ගන්න. දැන් ගරු මන්තුමා, ඔකේ වැරද්ද දැන් අපි ආණ්ඩුවත් පිළිගන්නවා, පොලිසියෙන් උනේ එකක් කියනවා. අර හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂක කොට්ටාස ප්‍රධානී දනුවත් කරලා තියෙනවා කියලා විලාක් තියෙනවා. අර මම දැක්ක ලිපියක. ඒක එතකොට මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාව දනුවත් කරලා තිබුණ නැද්ද? මහින්ද රාජපක්ෂ මැතිතුමා ඉතා පැහැදිලිව ප්‍රසිද්ධ මාධ්‍යයට අවිල්ලා කිව්වා ආරක්ෂණ නිලධාරීන් දැනුවත් වෙලා කිය තියෙන්නේ නැති. හැබැයි එතුමාව දැනුවත් කළ ආරක්ෂණ නිලධාරීන් තිබ්බේ නැහැ. ඒ ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් අපි අපේ ආරක්ෂාව සම්බන්ධයෙන් නිලධාරියාගේ වක්කීමට කරන්න යන්නේ නැහැ. එහෙනම් රටේ ජනතාවගේ දැන් එහෙමනම් මට ඔබෙන් අහන්න පුළුවන් හරින් ප්‍රනන්ද මුතුමාගේ සම්බන්ධයෙන් කර ප්‍රකාශය. ඊට වඩා බරපතලයි. මං කියන්නේ ඔබතුමා දෙන්න දෙන්න එපා. නෑ නෑ. නෑ නෑ හේෂ මන්තිතුමා ඉතින් යන්න එපා. ඒක මං කියන්නේ මම ඔබතුමාට කිව්වේ ඒකයි. මං කියන්නේ අදුමතර මේ ඔබතුමාලගේ පැත්තෙන් හරි සාධාරණයක් නෙවෙයි. මේ ඇති වෙලා තියෙන ඛේදවාචකේ පොඩි ඉන්නකෝ ඉත අහගන්නකෝ. මේ ඇති වෙලා තියෙන ඛේදවාචකයේ ඔබතුමාලා මේ අවුරුදු 4 දුර ගත්ත දේශපාලන වාසිත් ඉම්පෙර විපක්ෂයේ හැටියට ගත්ත දේශපාලන වාසිත් දිහා බැලුවාම අපි දේශපාලන වාසියක් ගත්තේ නෑ මන්තිතුමා. ඔබතුමාලා අපිට ඇඟිල්ල දික් කරන්න එපා ඒක. නෑ නෑ එහෙම විවාද කරන්න පුළුවන්. හැබැයි එතෙන්ට තල්ලු වෙන්න එපා. එතෙන්ට තල්ලු වෙන්න එපා. ඔබ එතෙන්ට තල්ලු වෙනවා නම් මට ඔබට නුසුසු ඔබ ආණ්ඩුවට හොඳ නැති ගොඩක් දේවල් කියන්න පුළුවන්. ඉන්දා අපි විවාද කරනවා නම් විවාදයක් කරමු. ඉන්ද මේ වක්කීම. දැන් ඊළඟට ඔබේ වක්කීම මොකද්ද වෙලා තියෙන්නේ? දැන් ඔබතුමාලා උත්සාහ කරන්නේ මේක කිසිම ජනාධිපතිතුමාවක් කියන්න ඕනෙත් නෑ, අගමැතිවක් කියන්න ඕනෙත් නෑ, කැබිනට් මණ්ඩලයක් කියන්න ඕනෙත් නෑ. දැන් ආරක්ෂක ලේකම්වරයා අපිටයි කියන්න පුළුවන්. මම කියන්නේ ආරක්ෂක ලේකම්වරයා අපිටයි. දැන් පොලිසිය ආඩ වැඩේ නොකරන. මම එකක් කියන්න හොඳ ඕපරේ වලින් වලින්. මම එක හොඳයි හොඳයි හොඳයි. මේක ගේම් කරන්නේ ඔක්තෝබර් 26. බොහොම හොඳ දැනගන්න. මොනින් අහගන්නවද? මොනින් අහගන්නවද? ලැජ්ජයි මහත්තයා. ඔක්තෝබර් 26ට මේකත් ලබන්න බෑ. හරි ලැජ්ජයි. එහෙම නෙවෙයි. පොඩ්ඩක් ඉන්නකෝ. අද ඇංගලද කියන්නේ. ඇංගලද මිනිස්සු බලාගෙන ඉන්නවා. මිනිස්සු බලාගෙන ඉන්නවා. කියන්නේ ලැජ්ජ වෙන කතා කියන්න එපා. මයිතිපාලි සිරිසේන ජනාධිපතිතුමා මේකට වැරදි කියලා එක කෙලපිනක් ඔබතුමා දෙනවා. නෑ නේ. මේක ආරක්ෂක අමතිවරේ. මොකද මට මන් දෙනවා එක්ක මට කතා කරන්න. දෙදාස් 19 ජනවාරි 5 වෙනිදා වෙද්දි මේ රටේ අලුත් ආණ්ඩුවක් ඇදිලා. එහෙනම් මේ ගන්න. ශක්තිමත් ආණ්ඩුවක් ඇදිලා. නෑ මේක වෙන්නේ නෑ. ආහ්. මම ඔබට ඉතාවක් කියමින් කියනවා. මේක වෙන්නේ නෑ හේතුව. සාක්ෂිය දුන්නු. ඉතාලම වගකීමෙන් කියනවා මේ අපේ ආණ්ඩුවේ ප්‍රමුඛ කාර්යයක් වුණා මේ රටේ ජාතික ආරක්ෂාව. ජාතික ආරක්ෂාවට ප්‍රමුඛතාව දීපු හිඳ තමයි ඔබ අපිව ජාතිවාදීන් හැටියට හංවඩු ගැහුවේ. මතක තියාගන්න හේෂා මන්තිතුමා. ජාතිවාදීන් හැටියට අපිව හංවඩු ගැහුවට මේ රටේ සියලුම ජාතීන්ට නිදහසේ ජීවත් වෙන්න පුළුවන් වාතාවරණයක් ඒ ආණ්ඩුව තුළ හැදුනේ. ජාතික ආරක්ෂාව ඕනෑම රටක ප්‍රමුඛ කාර්යයක් ඉන්න. ඔබතුමාලගේ ප්‍රමුඛ කාර්ය බවට මොකද උනේ? ඔබතුමාලගේ ප්‍රමුඛ කාර්ය උනේ 30 ඇල ඉරක් ඔබතුමාගේ අවසන් විනාඩිය 30 ඇල ඉරක් එක යෝජනාව යටතේ එක්සත් ජාතීන්ගේ සංවිධානය, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට අරගෙන ගිහිල්ලා කේලම් ටික ඔක්කොම කියලා ඔවුන්ට අවශ්‍ය ආකාරයට මේ රට පාලනය කරන්න අවශ්‍ය අවකාශය ලබා දීම. මෙන්න මෙතන තමයි ඔබට වැරදුනේ. ඉන්ද අපි ඔබට කියන තව මාස කිහිපයක් ඔබේ ජනාධිපතිතුමාට කාලය තියෙනවා. අපේ ඔව් ඔබේ ජනාධිපතිතුමාට. ඔව් මම උත්තර දෙන්නම්. ඔබේ ජනාධිපතිතුමාට කාලය තියෙනවා. තව මාසයක් ඔබේ ආණ්ඩුවට කාලය තියෙනවා. උඩ බලන් ඉන්න තමයි කියන්නේ. ඔබ ගිහිල්ලා මල්වත් ඉද අත ගැහුවා. ඔබත් මහින්ද රාජපක්ෂ මහත්තයාගෙන් ඒ ආණ්ඩුව කාලේ සභාපතිවරයෙක් හැටියට කටයුතු කළා. ඉතාලම පහක් විදියට විවේචනය කළා. ජනවාරි 15 වෙනිදා ගිහිල්ලා අත ගැහුවා. ඔය ගහපු අත ගහපු වෙනස තමයි අද මේ රටේ සමස්ත ජනතාවගේ ජීවිත වෙනස් කරේ. අද පාරේ බහලා යන්න බැරි වුණේ ඒ හින්දා. එහෙනම් මම කියාගෙන ආවේ මේ රටේ
ඔය උසාවි ගිහිල්ල ඔබලා ඡන්දය වැලක්ුවේ නැත්නම් අලුත් ආණ්ඩුවක් ඇවිල්ලා ජාතික ආරක්ෂාවට ප්‍රමුඛතාවය දෙන මේ රටේ ජනතාව සියලුම දෙනාගේ ආරක්ෂාවට ප්‍රමුඛතාවය දෙන ආණ්ඩුවක් ඇවිල්ලා ඉඳා ඔබේ බටහිර න්‍යාය පත්‍රය දැන් නවත්තන්න. දැනට නවත්තන්න මේ බටහිර න්‍යාය පත්‍රය. බටහිර න්‍යාය පත්‍රය නවත්තලා මේ රටේ ජනතාවගේ න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කරන්න. එතකොට මෙවැනි අවදානම් සහගත තත්ත්වයන් වලට යන්න බෑ. හැබැයි අද අපි බලපතල තැනක ඉන්නවා. මේක හෙට අනිද්දා විදිහ මේක නවත්තන්න බෑ. ඒ හින්දා මේකට කාලයක් අවශ්‍යයි. අද මටන් හෝ ඥානාන්විතව ඉදිරි කාලය ගැන කල්පනා කරලා වැඩ කටයුතු කරන්න සිංසීන ගන්න කියන ඉල්ලීමයි අපි ආණ්ඩුවෙන් කරන්නේ. බොහොම ස්තුතිය හේෂා විතානගේ මන්ත්‍රීතුමනි, ඔබතුමාට ප්‍රශ්නයක් නගනවා මීගමුවෙන් ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා. ප්‍රියන්ත මහතා ආයුබෝවන්. ආයුබෝවන් සුදේව. මීගමුව අපි ගොඩක් ලොකු කම්පණයෙන් ඉන්න වෙලාවක මේ අවස්ථාව දුන්නාට ඔබතුමාට ගොඩක් ස්තුතියි. ඉස්සෙල්ලාම ඇත්තට මහණ්ඩ තියෙන ටික මං හේෂා මන්ත්‍රීතුමායෙන් අහන්නේ. පොඩ්ඩක්වත් මගහැරෙන්නේ නැතුවේ කියලා මම මේ ලියා ගන්නහන්නේ. හිතේ ගොඩ ලොකු දුකක් තියෙනවා මන්ත්‍රීතුමා. ආටවත් වරද්දක් නොකරපු අපේ මිනිස්සුන්ගේ දරුවන්ගේ මළගෙවල් අද හැම තැනම තියෙනවා. ඒ සමන්ත්‍රීතුමනි, ඔබතුමා ආවනම් තේන්දුළු මීගුම්බුම් පාළු වෙලා අද මන්ත්‍රීතුමනි තියෙන්නේ. අපි අපි මේ කිසිම බයක් දෙකක් නැතුව අපේ දරුවෝ ජීවත් වුණා. අපි නිදහසේ අද අපිට පාරේ බහැල යන්න බෑ මන්ත්‍රීතුමා. මං අහන්නේ ඔබතුමාගෙන් ප්‍රශ්න දෙකක් අහනවා. අඩුම තරමේ අපේ කාදිනල් තුමාට හරි කතා කරලා මෙහෙම දෙයක් වෙන්න පුළුවන් පාද මේ මිනිස්සු ටික ගෙදර තියාගන්න කියලා කියන්නේ ඔබතුමාලගේ ආණ්ඩුවට ඇයි බැරි වුනේ? මේක මේ මිනිස්සු ඔබතුමාට මතක ඇති ජනාධිපතිවරණ වෙලාවේ, මහා මැතිවරණ වෙලාවේ ඡන්දෙ දුන්නේ එක්සත් ජාතික පක්ෂයට ඔබතුමාලගේ ආණ්ඩුවට. ඇයි ඔබතුමාලට බැරි වුනේ මේ මිනිස්සු ටික තියාගන්න ටික වචනයක් කියන්න? අපිට මතකයි පහුගිය දින 51 ආර ආණ්ඩු කාලේ ඔබතුමාලා මාධ්‍ය සාකච්ඡා තියලා බලය ගැන වරප්‍රසාද ගැන කොච්චර දුක් වුණාද? අද මේ මිනිස්සු ගැන දුක් වෙන්න කවුද ඉන්නේ? ඔබතුමාලා කවුද ආවේ? ඒ සමන්ත්‍රීතුමනි, ඇයි මෙහෙම මේ මිනිස්සුන්ට මේ ඡන්ද දායකින්ට කරේ? ගොඩාක් දුකයි මන්ත්‍රීතුමා. ගොඩාක් ස්තුතියි සුජීව මේ අවස්ථාව දුන්නට. ලැජ්ජයි ඇත්තටම මන්ත්‍රීතුමා. ගොඩාක් ස්තුතියි සුජීව. හොඳයි හොඳයි. ඔබතුමාට අවස්ථාව. සුදේව, ඉතින් ප්‍රියන්ත ප්‍රනාන්දු මහත්මයාගේ දුක මට තේරෙනවා. මං හිතන් මං ඒ වෙනුවෙන් මට කියන්න පුළුවන් කාරණාව මගේ පළවෙනි වටේදී කිව්වා. එතුමා ඉන්න වේදනාව අපිට තේරෙනවා. මම කියනවා මේකට අඬුවෙන් බැහැර වෙන්න බෑ කියලා නැවත වතාවක්. ඒ වගේ කීම ඉන්නවා. හැබැයි මම අර මුලදී මගේ පළවෙනි වටේ කිව්ව විදිහට මේක දේශපාලන ගේම් එකක් විදිහට කවුරු හරි හරව ගන්නවනම් හරි කුජීතයි. සුදේව, දැන් මම මේ මගේ කතාව ආරම්භ කරන දැන් කියන්නේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට මේකේ වගකීමක් තියෙනවා කියලා කොයි වෙලාවකවත් කටහැරලා කියන විපක්ෂ අපි දකින්නේ. දැන් මෙතුමගේ ප්‍රකාශයේ කිව්වා මෛත්‍රීපාල සිසේන අපේ ජනාධිපතිතුමා කියලා. ඔව්, අපි පත් කරපු ජනාධිපතිතුම. මම ව්‍යංගාර්ථයෙන් මම මේ නිකන් හොඳ මදි හින්ද මම පළවෙනි වටේදී එතුමාගේ පත් කිරීම සම්බන්ධව මගේ හිතේ තියෙන මේ දේ මොකක්ද කියන එක මම රටට කිව්වා. අද මෛත්‍රීපාල සිසේන ජනාධිපතිතුමා කරන ප්‍රකාශය ඒකාබද්ධ නැත්නම් විපක්ෂයේ කණ්ඩායමට කියන්න බැරි වෙන්න හේතුව සහ අපි කියන මේ ආණ්ඩුවට තන්නේ කරම මේ තියෙන සියලුම කුණු ටික ඔබතුමාලට දාන්න දැන් බැරි හේතුව තියෙන ඔබතුමාල මේ ආණ්ඩුවේ කඩලා එතුම ගත්ත ඔබතුමාල ගා. ඔබතුමාල පවුඩර් ගාලා මාසිකවමාරක් දෙකක් තියාගෙන වෘතල් කරානේ. ඒ වෘතල් කරලි වෙලා දැන් කුණු උනාට පස්සේ ආපහු අපේ පැත්තට දාන්න එපා. එහෙනම් මම වගකීමෙන් කියනවා මේ රටේ මේ එක්සත් ජාතික පක්ෂ විදිහට මේකට වගකීම් බැහැර වෙන්න බෑ. මේකට සම්පූර්ණම මේ වෙච්ච සිද්ධි දාමේ සම්පූර්ණම ජනාධිපතිවරයා මේ වක්කීම් බාර ගන්නනේ. ඒ වක්කීම් බාර ගන්න කොන්දක් නැති වෙච්ච එක ගැන අපි කනගාටු වෙනවා. ඒක කියාගන්න විපක්ෂයේ කොන්දක් නැති වෙච්ච එක ගැනත් අපි කනගාටු වෙනවා. අපිට මේ වෙච්ච සිදුවීම මේ කතා කරලා මේක විවාද කරයි කියලා මේකට උත්තරයක් වෙන්නේ නැහැ. හෙටට මේන් දෙයක් නෝනේ. දැන් මේ තුමලා හිටියයි කියලා ISIS සංවිධානයේට මේ උත්තර දෙන්න පුළුවන් හයියක් තියෙන ආණ්ඩුවක් මෙතුමලා හදන එකත් මෙතුමලට ඡන්දෙ දොන්නේ නැති එක මේ මැතිවරණයක් තියාගන්න අවස්ථාවක් දීපු නැත්නම් ලඝු කරන්න හදන මම දන්නේ රටේ ජනතාව මොන විදිහට තේරුම් ගන්නද කියලා. දැන් මම මේ දිගින් දිගටම අපේ ශ්‍රියන් සේමසිංහ මන්ත්‍රීතුමා කතර මේ බුද්ධි අංශය අඩාල කිරීම මම විශ්වාස කරනවා. අපි යුද්ධය ජයග්‍රහණය කරන්න ප්‍රධාන හේතුවක් වුණා බුද්ධි අංශය ඉතාම ශක්තිමත් තැනක එදා තිබ්බ එක අයිවාදයෙන් යුතුව පිළිගන්න. ඒක මේ රටේ බුද්ධ්‍යංශය අද වෙනකන් ඒ මට්ටමින්ම තියෙනවා කියලා මම වක්කීමෙන් කියනවා. මේ රටේ බුද්ධ්‍යංශය ඔබතුමාලේ ඒ තියෙන ප්‍රමිතියේ 1.0ක් අඩු නැතුව අදටත් තියෙනවා කියලා මම පළවෙනියට මේක කියනවා. ඒකට හොඳම සාක්ෂිය තමයි සුදේව ඒ බුද්ධ්‍යංශයේ අවශ්‍ය යුතුයකම් කොට සිටු කරලා තියෙනවා. අද මේ වෙච්ච සිද්ධියේ
වගකීමෙන් බැහැර වෙන්න මේ නැත්තම් චෝදනාව බුද්ධාංශයට කාටවත් කරන්න බෑ. බුද්ධාංශයේ වකිමිටු වෙලා තියෙනවා. හැබැයි මේ දේශපාලන අධිකාරියේ ගන්නා තීන්දු තීරණත් එක්ක ආරක්ෂක ලේකම්වරය හරි කවුරු හරි මේ තීන්දු තීරණ ගන්න නිලධාරීන්ගේ ප්‍රමාව උමනාවක් නැතිකම ඔවුන්ගේ තිබිච්ච වගකීම් විරහිත භාවය නිසා බුද්ධාංශයේ දීපු තොරතුරු අඩාල වෙලා තියෙනවා. දැන් එදා බුද්ධාංශ දුර්වල වෙනවා. දැන් අද බුද්ධාංශයේ ඔබතුමාලා කියනෝ මේ චෝදනා තියෙනවා මේ රිමාන් බාරේ ඉන්නවා නැත්තම් සිරගත කරලා තියෙනවා කියලා. දැන් බුද්ධාංශේ නෙමෙයි සුදේව මොන කෙනෙක් වුණත් මේ රටේ නීතියක් තියෙන්න ඕන. ඒ නීත්‍යානුකූලව ඒ තීන්දුව ගන්න එක අපිට ආණ්ඩුවක් විතර මේ බුද්ධාංශයේ මහා විශාල වැඩ කරා. ඔව් තප්පර දෙන්න මම මේක කොටස ඉවර කරාම මේ වැඩ කරා මෙහෙමයි කියන්න බෑ. දැන් ඉස්සෙල්ලා හිටපු බුද්ධාංශ ප්‍රධානි මම හිතන වාකිෂ්ඨ මට මතක විදියට හිටපු අධ්‍යක්ෂතුමාට චෝදනාව වෙලා තියෙනවා එතුමා විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ ෆෝන් ටැප් කරා. මට මතකයි දවස්වල කතා වුණා මම මේ අද ඉන්ටර්නෙට් එකේ මේ යනකොට දැක්කා. ඉතින් එහෙම සිද්ධි නොවුණා කියන්න බෑ. එදා බුද්ධාංශය යොදාගෙන මම කියන මේ රටේ බුද්ධාංශයේ ශක්තිමත්න බුද්ධාංශයේ නරක තැන් වලට පාවිච්චි කරපු වෙලාවල් තියෙනවා. සුදු වෑන් වලට අරගෙන යන්න මිනිහා හොයාගන්න. එතකොට මම කියන අහන ප්‍රශ්නෙට උත්තරේ දෙන්න. දැන් ඔබතුමාලා යුද හමුදා බුද්ධාංශයේ නිලධාරීන් 11 සෙනෙක් සිරගත කරා. නාවික හමුදාවේ බුද්ධාංශයේ නිලධාරීන් සිරගත කරා. මේ එක නිලධාරියෙකුටවත් අද වෙනකොට නඩු පැවරීමක් කළා තියෙනවද? අවුරුද්දකට වඩා සිරේ හිටියා. මාස 12කට වඩා ඉරේ නේ මම අහන කාරණාව කොතනද නඩු පැවරීමක් කරලා තියෙන්නේ? ඔබතුමාලේ බුද්ධාංශයේ අත්අඩංගුවට ගත්තේ ත්‍රස්තවාදී වැළැක්වීම මනද යටතේ. හරි හරි ඔබතුමා හරි ඉවරයිනේ. දැන් මෙහෙමයි මම කියන්නේ බුදු කතා කියන්න එපා. නෑ නෑ ඔබතුමාලා සිල්ලර කරලා කියන බුද්ධාංශය දුර්වලයි. අපේ බුද්ධාංශය කොහොමද දුර්වලයි කියලා කියන්නේ? බුද්ධාංශය බුද්ධාංශය දුර්වලයිද? මේ කෙටි ප්‍රශ්නේ ඔයා අහන ප්‍රශ්නේ ඉවරයිනේ. බුද්ධාංශය දුර්වලයිද? දැන් ඔබ කියනවා බුද්ධාංශය දුර්වල නෑ කියලා. දුර්වල නෑ. එහෙනම් කාගේ දුර්වලතාවය තිබ්බේ? දුර්වලතාව තියෙන අනිත් නිලධාරින්ගේ දුර්වලතාව. කවුද අනිත් නිලධාරී කියන්නේ? ඒක ආරක්ෂක ලේකම්වරයා පොලිස්පතිවරයාගේ වෙනවා. එතකොට ජනාධිපතිතුමා අගමැතිතුමා කැබිනට් මණ්ඩලයේ වක්තියක් නැත්ද මේකට? ඒක කිව්වේ ඉතින්. ඒක කිව්වේ ඒක වක් කියන්න ඕනේ කවුරු වක් කියන ගන්නේ එහෙනම් මොකටද ඔබතුමාලා මේ නිලධාරි පිට දාලා අත හොදගන්න යන්නේ මේක නිලධාරි පිටක් දාලා අත හොදගන්න කතා කරන්නේ නැහැනේ මම දැන් කාරණාව කිව්වනේ මන්ත්‍රීතුමා මම කිව්වේ ඒඳා මේ රටේ බුද්ධාංශයේ දුර්වලයි කියලා සමාජගත කරන්න එපා මේ රටේ බුද්ධාංශයේ ඒ අවශ්‍ය යුතුයකම් කොටස ඉටු කරලා දේශපාලන අධිකාරිය විසින් බුද්ධාංශයේ දුර්වල කිරීමක් කරා නෑ මොන පිස්සුද එහෙම දේශපාලන නායකත්වය දුන්නේ නෑ බුද්ධාංශයට මම කියන බුද්ධාංශය ඔබතුමාලා වැරදි විදිහට පාවිච්චි කරා නෑ පාවිච්චි කරන්නේ කොහෙද අසත්‍ය චෝදනා එල්ල කරන්න එපා බුද්ධාංශයට බුද්ධාංශයට ඔබතුමන්ලා දාලා තියෙන චෝදනා බුද්ධාංශයේ සමහර කට්ටිය දාලා තියෙන චෝදනාව තමයි ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යටතේ ගහලා තියෙන්නේ ත්‍රස්තවාදීන්ට උදව් කරා කියලා. හරි. එල්ටීටි ත්‍රස්තවාදී. හරි. මේ එල්ටීටි එකට කියන්නේ බුද්ධාංශයේ තොරතුරු ගත්ත මිනිස්සුන්ට ගහන චෝදනාවක්. මන්ත්‍රීතුමා මම කියන්නේ බුද්ධාංශයට නෙමෙයි බුද්ධාංශයේ ඔබතුමාලගේ දේශපාලන අධිකාරිය විදිහට පාවිච්චි කරා එක එක කාර්යවලට. හරිද? මොන කියන්නේ? ඔය සුදුවැන් වලට එහෙම බුද්ධාංශ නෙමෙයි. කොහෙද? සුදුවැන් තිබුණේ නැහැ. සුදුවැන් තිබ්බේ නැහැ. මේ රටේ ජනතාව ගන්න. අනිල් වික්‍රමසිංහ ගමතුමා. හරි. බටලන්ද කොමිසමේ වාර්තාව ගන්න. බටලන්ද කොමිසමේ වාර්තාව ගන්න සුදුවැන් මේ රටේ මේ රටේ අන්තවාදී කොටස් වලට මම වගකීම කියන බොදු බල සේනාව ඔබතුමාලගේ සම්පූර්ණ පෝෂණය වුණා. බොදු බල සේනාව හදලා මේ රටේ අන්තවාදී ආරම්භ කරේ ඔබතුමාලා. බොදු බල සේනා සංවිධානය එකල මත කරපු කාරණය
වර්තමානයේදී එළියට ඇවිල්ලා නැද්ද මේ? නෑ නෑ මම මේ බුදුබල සේනාව නෑ ඔබ 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 උන්ට අන්තවාදී සංවිධානයක් කියලා කියන්නේ හේතුව මට කියන්න කරුණාක් අර අපි කියපේක මම අපි මොනව හරි කිව්වොත් අන්තවාදී වෙනවනේ යම් කිසි කණ්ඩායම නෑ අද දවසේදී මාධ්‍යට නිකුත් වෙලා තිබුණා ඔවුන් පොලිස් ප්‍රතිවරයාට ඒ දිනවල ලියුපු ලියුම් පවා ඒවැ පැහැදිලිව සඳහන් වෙලා තියෙනවා මේ ISIS ත්‍රස්තවාදී සංවිධානය එතකොට ඒ තුල මේ කොහෙද ඔය සිද්ධි වලට දාමනේ කොහෙද කරගටව ඈ මම මෙතුමාගෙන් ඇසිය යුතු ප්‍රශ්නයක් ඔබතුමාගෙන් අහනවා. ඔය කියන අලුත්ගම සිද්ධිය සම්බන්ධයෙන් ඔබතුමාලා පොරොන්දු වෙච්ච කොමිසම ඇයි පත් කරේ නැත්තේ? ඇයි අදට වෙනකොරුත් ඒ කොමිසම පත් කළා සත්‍ය රටට හෙලිදරව් කරන්නේ නැත්තේ මං හිතනවා ඔබතුමා අන්දේ ඉල්ලීමක් කරන්නේ දානවා කියලා කිව්වේ කොහෙවත් පැහැදිලිවම ඔබතුමාගේ ප්‍රධාන දේශපාලක එදා පොරොන්දු වුණේ කොමිසම නෙමේ එදා පොරොන්දු වුණේ මම කියන දේ අහගන්න ඊළඟට කොමිසම වුණේ ආණ්ඩුව බලයට පත් වුණාට පස්සේ මේ වෙච්ච සිද්ධියට සාධාරණත්වය ඉෂ්ට කරගන්නේ කොමිසම අවශ්‍ය නැහැ මොකද පරීක්ෂණ කරාද සමහර අය යලි පිටම දන්නවා මේක කවුද මෙහෙව්වේ මේකට සහෝදරය කවුද අපි සාකච්ඡා යන්නේ වෙන මාර්ගයක කරුණා කරලා අපි මාතෘකාව තුළ සාකච්ඡා ඊළඟට සුදේව මම මේ මෙතුමා කියපු කාරණා ඒ පොලිස් ප්‍රතිපත් කරගන්න දේශපාලන අවස්ථාවට කිව්වා මේ රටේ පොලිස් ප්‍රතිපරු පත් උනේ එහෙම තමයි මේ පහුගිය ඉතිහාසයේ පුරාවට හැබැයි අද පොලිස් ප්‍රතිපත් කරන අගමැතිවරයා නෙමෙයි අද පොලිස් ප්‍රතිපත් කරන ජනාධිපතිවරයාත් නෙමෙයි අවස්ථාවේ සභාව තුර නම් කීපයක් ජනාධිපතිරිය ඇව්වන් අඩුම තරමේ 100%ක් මම කියන්නේ නැහැ සාධාරණ විදියට එදා දායි ප්‍රශ්න නිපදෙන් ඇව්වනේ අද පොලිස් ප්‍රතිවරයාට ව්‍යවස්ථාදායක සභාව ව්‍යුහය කියන්නකෝ හරි ව්‍යවස්ථාදායක සභාව ව්‍යුහය කියන්නකෝ පොලිස් ප්‍රතිවරයාට චෝදනාවක් කෙල්ලුණාම දැන් මෙතුමල්ල කියනවා අපි එතර සම්බන්ධන් මැතුමා විපක්ෂනායක කරේ පිළිබඳව ඒ තියෙන ගැටලුවට උත්තරේ අනිවාර්යයෙන්ම ඉතා ඉක්මනින් ව්‍යවස්ථාදායක සභාවෙන් අවශ්‍ය පියවර ගන්න කටයුතු කරනවා. ඊට පස්සේ ඔබතුමා කිව්වා ඇමතිවරුන්ට පදනම් විරහිතව චෝදනා එල්ල කළා ඔබතුමාලා කාලේ. මම මේ වෙලාවේ මේ විවාදේ මේ පැත්තට තල්ලු කරන්න උත්සාහ කරන්නේ නැහැ. ඔබතුමා ඒක මතු කරාට නැත්නම් ඒ කාලේ ඇමතිවරුන්ට පදනම් විරහිත චෝදනා එල්ල කරා ඔප්පුනේ නැහැ. ඒවා මේ වෙනවා කියලා මම මේ ගාව මේ කෙටි මේක කරන්නේ මම මේ වෙලාවේ උත්සාහ කරන්නේ නැහැ. මම කියපු කාරණා විකෘති කරන්න එපා. මම කිව්වේ ඊළඟට මුදිබල මන්ත්‍රීතුමාට මම ස්තුතිවන්ත වුණා. එතුමාට මේ චෝදනා එල්ලෙවිදි පදනම් විරහිතයි කියලා එතුමා කියද්දි එතුමාට විදුනා. ඊළඟට එක්සත් ජාතීන්ගේ සංවිධානයේට අපි අවසන් විරාදී. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධානය මග ඇරලා පැත්තකට වෙලා රට ගොබ්බ මානසිකත්වයෙන් ඉස්සරහට යන්න හිතනවා නම් කවුරු හරි එක වැඩි මන් දැක්ක අර එක පක්ෂයක නායකයෙක් කියා ගන්න හාදේ කදත් අර සර්වපාති සමුළුවේදී කියන මේ පිට රටවල මේකට අතපොවන්න එනවා ඒක තමයි මේ හදන්නේ මම හිතන්නේ දෙකේ පන්තිය දේශපාලන කරන මිනිස්සු මේ එහෙම කතා කරන්න පුළුවන් ද අර සර්වපාක්ෂික සමුළුවට ගිහිල්ලා කියනවා මේකට මේ පිට රට ගේනද අපිට පුළුවන් ද පිට මේ 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 අගමැතිතුමා මොකද්ද කියේ ගෝලීය ත්‍රස්තවාදී පළවෙනි වතාවට මන්ත්‍රීතුමා අපිට මේ ජාත්‍යන්තර ත්‍රස්තවාදීන් මූණ වෙන්න දෙන්න වෙච්ච සිදුවේ. ඒක ඔබතුමාලගේ ආණ්ඩුව තිබුණත් මේක මේ බුද්ධියන් සිදුුණා කියලා වළක්ව ගන්න බෑ. අපේ ආණ්ඩුව දැන් ඔබතුමාලම වීරයෝ විදිහට කතා කරනවා. එහෙම නැතිනම් දැන් ඔබතුමාල කියන පුළුවන් බුද්ධියන්ස ගැන දැන් ඔබතුමා කොහොම හොඳ උදාහරණයක් කියන. ඔය කියන බුද්ධියන්සේ නිලධාරී පැත්තට එහෙනම් මේ රටේ යුද්ධ ඉවර කරපු සරප්පොන්සේක මහත්තයෝ ඔබතුමාල කොහෙද පැත්තකට දාලා හිරේ දැම්මේ? එන මොකද මේ රට ආන්න පුළුවන් යුද හමුදා ඉන්නේදී වත් කරා යුද හමුදා පතිවරයා ඉතින් එතුමගේ වැඩ ගන්න තිබුණා ජෙනරල් දියන්තේට වැඩි එතුමගේ සභාවට ගිහිල්ලා ඔච්චර වැඩක් ගන්න තිබුණාද එහෙම එතුමාට වැඩ ගන්න තිබුණා මේමයි මේ අවුරුදු 4 නේ දේශපාලන එතුමා පාවිච්චි කරන්න තිබුණා මේ අවශ්‍ය වැඩ ගන්නෝ දේශපාලනික වශයෙන් කිව්වනේ පොඩ්ඩක් ඔබතුමා ඊයේ කියපොද ආන්න අම්මා කියලා කිව්වේ මේ වෙලාවේදී කියනවා මම හිතුවේ නැහැ මෙච්චර දුර වෙනත් තැනකට ඔබතුමාලා මේක අරන් යන්න උත්සාහ කරයි කියලා දේශපාලන වාසි ගන්න උත්සාහ කරාට මේ රටේ මිනිස්සුනේ මේක බලන්නේ මේ රටේ මිනිස්සු මේ පිළිබඳව හරි සංවේදීව කල්පනා කරන කාලයක් ඔබතුමාලා හරිද ඔබතුමාලා වැරදිද මේ 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 කරන් ආපු වැඩසටහන මේ සහයෝගයේ ශක්තිය දීපු එක හරිද ඔක්තෝබර් 26 දා ඔබතුමාලා ගත්ත උත්සාහය මොනතරම් ශක්තිමත්ව අරගෙන ඉන්න පුළුවන් වුණාද ඒක ඇනගත්තද දැන් ඒක ගන්න ආපහු සැරයක් ඔලුව උස ගන්න මේක ඔක්සිජන් එකක් වෙලා තියෙනවද ඒකටද මේ ක්‍රියාමාර්ග ගන්න කියලා රටේ ජනතාව තේරුම් ගනි. මම ඒක කාරණාවක් කියනවා.
අවංකව සත්භාවයෙන්ම ජනතා නියෝජිතයෙක් නම් මේ වෙලාවේ මේක හරියට තේරුම් ගන්න ඕන කාරණාව සුදේව. මේ ඇති වෙලා තියෙන තත්ත්වය දේශපාලනික වාතාවරණයකට ආද ගන්න දැන් අපි හිටියනම් මේක වෙන්නේ නැහැ එහෙම කියන්න බෑ. මේ ජාත්‍යන්තර ත්‍රස්තවාදයේ මේ රටට එන එක නතර කරගන්න ඇමරිකාවට බැරි වුණාන. ප්‍රංශයට බැරි වුණාන. අර නවසීලන්තේ කවදාවත් වෙට්ට ඇතිවිද නැති රට මේ ශ්‍රී ලංකාව කොහොමද? මේකෙදි මම ආයේ කියන්නේ සුදේව සියලු දෙනා එකතු වෙන්න ඕන. මහින්ද රාජපක්ෂ මහත්මයා මො දිව්‍ය පුත්‍රයෙක් ISIS මේකට ගහවිලා නවත්තර ගන්න එන ඉතින් අර මේ මේ වෙලාව මොකද ඇමරිකාව ජනාධිපතිරට පුළුවන් වෙන්න තිබුණා. ඒ නිසා මේ බුදුවට මට මොකද දෙන්නේ දැන් සියලු වාර්තා ලැබිලා තියෙද්දි වළක්වා ගන්න බැරි වීම නේද ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. නෑ නෑ ඒක ISIS ඉගෙනවද නැද්ද ඒවා සම්බන්ධ නෙමෙයි නේද? මේක මේක දැනගනත් කරගන්න බැරි වීම නෙමෙයිද ප්‍රශ්නේ? ඒ ඒ වැරද්ද සුදේව මම ඕක හරියට විග්‍රහ කරන්න කිව්වා. මම ඔබතුමාට දැන් මම මගේ කතාවේ කියුවනේ මෙතන කොතනද වැරදුනේ කියලා. ඒ වැරද්ද පිළිබඳව අපිට ආයේ උත්තර දෙන්න දෙයක් නැහැ. මේ මේ මුල් මුල් පුරුක වැරදුනාම යටේව වරදින එක අහන්න දෙයක් නැහැ. ඒක ගැන ලොකු සමාජය තුලින් සමාව ගැනීමක් අපි කරන්න ඕන. ඒ ඒ වැරද්ද ආරම්භ තැන ඉඳලා මේ මොහොත දක්වා අපි සමාව ගන්න ඕන. හැබැයි මෙතුමන්ලත් ඒ කොටස් කාර්යෝ කියන එක අමතක කරන්නත් බෑ මේ අවස්ථාවේ. ඒ නිසා අවසානින් කියනවා මේ රටේ මේ අහිංසක මිනිස්සුන්ගේ ලේවලින් මිනි වලවල් වලින් කනත්තර ගිහිල් වෙලා දේශපාලනය කරලි වෙලා ගොඩෙන්න උත්සාහ කරන නම් එහෙම ගොඩෙන්න පුළුවන් කියලා හිතාගෙන ගොඩෙන්න දඟලන අයට හැකි වේවයි කියලා තමයි ප්‍රාර්ථනා කරන්නේ. බොහොම ස්තුතියි අපිට විරාමයක් දෙන්න විරාමයෙන් පසුව යටි මුණ ගන්න. පසුගිය ඉරිදා ඇති වුණු ඛේද වාචකයේ සමග රටේ ජාතික ආරක්ෂාව පිළිබඳවයි අප අද බලයේ දේශපාලන සංවාදයේ සාකච්ඡා කරමින් සිටින්නේ. දෙවන වටේ තුන නවස්ථාව කජන විජේසේකර මන්ත්‍රීතුමාට මන්ත්‍රීතුමනි ත්‍රිකුණාමලයෙන් සුමිත් චමින්ද මහතා දුරකථන ඉන්නවා. සුමිත් මහතා අයිබෝවන්. අයිබෝවන් සුජිව මහත්මයා. ඔව් ප්‍රශ්නය මහත්මයා මගේ ලයින් එක නම් කට් කරන්න එපා. දෙකක් සහ ගැටලු දෙකක් තියෙනවා ඉදිරිපත් කරන්න. හොඳයි හොඳයි ඔබ අහන්න. මුලින්ම ඊට කලින් මම විජේසේකර මහත්මයාගේ අර මූලික කතාව වලට එකතුයි. මොකද රට ජාති ආගම වෙනින් කතා කරපු හිමිවරු ඇතුළු හැමෝම ජාතිවාදියෝ කියලා නම් කරලා ඔවුන්ව මාස ගණන් හිරගත කරලා තිබ්බා. මාස 7-8ක් 7 මාරක් විතර මම මතක විදිහට හිරගත කරලා තිබුණා. ප්‍රධාන කුමන්ත්‍රණ කාර්යය වුණේ ඩීආජි නාලකද සිල්වා. අපි කුමන්ත්‍රණ කාර්යය කියලා අපේ මිනිස්සුන් හිරගත කරලා තිබුණා. අස්මා ඔබතුමාත් එකතු එක ඒ දෙතුනත් එක්කම එකතු වෙනවා එකමුතු වෙනවා. ඒ දෙක දැන් තමයි ගැටලුව තියෙන්නේ චර්යා විශ්වවිද්‍යාලයේ නැගෙනහිර පළාතේ ඉස්සරහා කියලා ඔබතුමාලා හැම වෙලෙම කතා කරනවා. එතකොට ඒකට පාර කැපුවේ මට මතක විදිහට නම් 2013 මහින්ද මහත්මයා ඒ කාලේ තමයි ඒක පිළිතර අඩිතාලම් දැම්මේ. එතකොට ඒක නැහැයි කියලා ඔබතුමාට ඔප්පු කරන්න පුළුවන්ද? අනිත් දේ තමයි මම ඔබතුමාට යෝජනාවක් කරන්න කැමතියි. දැන් සිංහල මිනිස්සුන්ගේ අපේ සිංහල ජාතිකයන්ගේ ප්‍රශ්න හතරක් තියෙනවා. එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ඒකම පොහොට්. මේ පක්ෂ හතර පැත්තකට කැඩෙන්නේ නැතුව එක පක්ෂයක් විදියට ඉස්සරහට යන්න කැමතිද? එකතු වෙමු නේද අපි? මම මේ පක්ෂ හතරෙම මහත්මරුන්ගේ අහන්නේ, ප්‍රධාන නායකවරුන්ගේ මම අහන්නේ, ඔබතුමාලත් එක්කම අපි මේ ගමන එකතු වෙලා එක විදිහට එක ගමනක් යන්න එකතු වෙමු කියන එක තමයි මම යෝජනා. හොඳයි. බොහොම ස්තුතියි ඔබතුමාට. කන්චර මන්ත්‍රීතුමා. ස්තුතිවන්ත වෙනවා සුමිත් මහතාගේ ඒ යෝජනාවට. මම හිතනවා පළවෙනි ප්‍රශ්නය විශේෂයෙන්ම නැගෙනහිර ඉදිවෙමින් පැවතිච්ච ශරියා විශ්වවිද්‍යාලයක් පිළිබඳව එතුමා ප්‍රශ්න නැගුවේ. මම හිතනවා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලේ මේ පිළිබඳව බුද්ධිඅංශ විසින් වාර්තා වෙලා තිබුණා නම් අන්තවාදී කණ්ඩායම් වලින් විශේෂයෙන්ම යම්කිසි හානියක් මේ ශරියා විශ්වවිද්‍යාල තුලින් හෝ යම්කිසි ආයතනයක් තුලින් සිද්ධ වෙනවා කියලා ඒ වෙනුවෙන් කටයුතු කරන්නත් හැකියාව, ශක්තිය, ධෛර්යය මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට තිබුණා. නමුත් අද දවසේ ඒ තැනට නම් තල්ලු වෙන්නේ කටයුත්ත මම හිතනවා ආණ්ඩුවත් විපක්ෂයත් අපි සියලු දෙනාම එකට එකතු වෙලා ඒ පිළිබඳව නැවැත්වීමට කටයුතු කරන්න හෝ ඒ තුලින් යම්කිසි වෙනත් ක්‍රියාවලියකට ඒ කටයුතු යොදවීමට අපි කටයුතු කරන්න අපේ එකඟතාවය අපිට පළ කරන්න පුළුවන්. අපිට එක තැනකට එන්න පුළුවන්. ඒ වගේම දෙවැනි ප්‍රශ්නේ තුමා යෝජනාවක් කරේ ජාතික වශයෙන් මේ එකතු වෙන්න බැරි ටික ආයෙ එකතු වෙන්න කියලා. අපි මේ එකතු වෙච්ච එකේ ප්‍රතිඵලයකුත් තමයි
මේ සුදේව භුක්ති විඳින්නේ. 2015 ජනවාරි මාසේ 8 වෙනිදාන් පස්සේ මේ පාර්ලිමේන්තුවේ තියෙන සියලුම පක්ෂ එකතු වෙලා තමයි 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය කියන ව්‍යවස්ථා සංශෝධනය ගෙනාවේ. 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ගෙනැල්ලා එදා දවසේ මේ පොලිස් ප්‍රතිවරයා පත් කිරීමේ බලය ජනාධිපතිවරයාට තිබුණු බලය එක පැත්තකින් ව්‍යවස්ථා දායකයට දෙන්න කියලා අද දවසේ වෙන විට අඩුම තරමේ පොලිස් ප්‍රතිවරයාට පිස්සු හැදුනක් ඉවත් කරන්න බැරි තත්ත්වයකට පත් වෙලා තියෙනවා. හේෂමන්තුමා කිව්වා එදා මේ ව්‍යවස්ථා දායක සභාවෙන් ගත්තා කියලා. ව්‍යවස්ථා දායක සභාවේ ව්‍යුහය ගත්තම එදා ඒකබද්ධ විපක්ෂේ නියෝජනය කරේ නැහැ. එදා ව්‍යවස්ථා දායක සභාවේ ආණ්ඩුව නියෝජනය කරා. ආණ්ඩුව උදව් කරපු ජනතා විමුක්ති පෙරමුණ TNA එක ආණ්ඩුව නියෝජනය කරන තව දේශපාලන පක්ෂ නියෝජනය කරා. මේක තමයි සැබෑ ව්‍යුහය. දැන් හෙට දවසෙත් මම හිතන්නේ පොලිස් ප්‍රතිවරයා ඉල්ලා අස්ුනේ නැත්තම් මෙතුමන්ලට ඉවත් කරන්න කොහොමද කියන එක ප්‍රශ්නයක් තියෙනවා. ව්‍යවස්ථා සභාවට යෝජනාව ගන්න. දැන් මන්ත්‍රීතුමා ඔබතුමන්ලට මීට අවස්ථා දෙකක් තිබුණනේ මීට පෙර ඉවත් කරන්න පොලිස් ප්‍රතිවරයා. පළවෙනි අවස්ථාව තිබුණා එතුමා නීතිය නමනෝ අපි දැක්ක රූපවාහිනී ඉදිරිය ඇවිල්ලා. අර නිලම කෙනෙක්ව බේරන්න ඔබතුමන්ලගේ නීතිය හා සාමය කටයුතු ඇමතුමාට දුරකථනෙන් කතා කරලා අපි දැක්ක නඩු බේරන්නේ හැටි කොහොමද කියලා. ඒ අවස්ථාව ඉවත් කරගන්නත් බැරි වුණා ඔබතුමන්ලට. දෙවෙනි අවස්ථාව අපි දැක්ක විශේෂයෙන්ම ජනාධිපති කුමන්ත්‍රණය සම්බන්ධයෙන් චෝදනාව එල්ල වෙන වෙලාවේ. නාලකද සිල්වා එක්ක එකතු වෙලා මේ කටයුතු කරනවා කියලට මේ කාලයක් වුණත් ඔබතුමන්ලට බැරි වුණා. එනිසා මම දන්නේ හෙට දවසේ ඔබතුමන්ල එතුමා ඉල්ලා අස් නොවුනොත් දැන් ජනාධිපතිවරයා පාර්ශවයෙන් කියනවා ඉල්ලාස් වෙන්න කියලා. හැබැයි මම තාම දැක්කේ නැහැ එක්සත් ජාතික පක්ෂේ පැත්තෙන් කියනවා පොලිස් ප්‍රතිවරයා ඉල්ලාස් විය යුතුයි කියලා. ආගමෙන් එතුමා කිව්වා කියලා නිවුස් ගියා ඔබතුමන්ල. නිවුස් ගියා කියලා කියනවා. හැබැයි තාම ඔබතුමන්ල එදා කතාවල්දී කිව්වේ නැහැ. ඔබතුමන්ල අපිට චෝදනා කරනවනේ මේ වගකීම UNP එකට දරන්න කියන්නේ නැහැ මන්තුමා. මේ වගකීම අපි සියලු දෙනා බාර ගන්න ඕන. නමුත් බාර ගන්න ගමන්ම ඔබතුමන්ලත් කල්පනා කරලා බලන්න ඕන මේ තීන්දුව తీරන ගන්න කණ්ඩායමක් ඉන්න ආණ්ඩුව ඇතුලේ. ඉහළතලයේ ඉන්න ජනාධිපතිවරෙක් ඉන්නවා. අගමැතිවරෙක් ඉන්නවා. ඇමති මණ්ඩලයක් තියෙනවා. ඒ ඇමති මණ්ඩලයට යටින් තමයි අනිත් සියලු දේ තියෙන්නේ. අපි එන්නේ නැහැ ආරක්ෂක කවුන්සිලයට. අපි එන්නේ නැහැ කැබිනට් මණ්ඩලයට. අපි දැනගන්නේ තොරතුරු ඔබතුමන්ලගේ. දැන් දල සලහපරම ඇමතුමා 2016 අවුරුද්දේ සැප්තැම්බර් මාසේ 6 වෙනිදා සුදේ වහනෝ ප්‍රශ්නයක් මේ ISIS සංවිධානය පිළිබඳව. එතුමා අහනෝ ප්‍රශ්نين මේ ලෝක ඉස්ලාම් රාජ්‍යයක් සඳහා ත්‍රස්තවාදය වපුරන ISIS සංවිධානයට ශ්‍රී ලංකාවෙන් බැඳී ඇති බව සත්‍යක්ද කියලා මේ ප්‍රශ්න කීපයක් අහනවා. මෙතුමන්ලගේ ඇමතුමා දෙන උත්තරේ මොකද්ද සාගල් රත්නායක ඇමතුමා? එතුමා ඉංග්‍රීසියෙන් කියනවා මේ ජාතික ආරක්ෂාව පිළිබඳව ප්‍රශ්නයක්. ඒ නිසා මට මේකට උත්තර දෙන්න බෑ. ඔබතුමා කැමති නම් මම පෞද්ගලිකව එළියදී ඒ වෙනුවෙන් උත්තරේ දෙන්නම් කියලා. සභාවේ අනුමැතියක් හම් වෙනවා නම් කතානායකවරයාගේ ඒක දෙන්නම් කියලා. ඊට පස්සේ විජේදාස රාජපක්ෂ ඇමතුමා දැන් ඔබතුමන්ලා ඇහුවා මේ කවුද මේ කියන්නේ අපේ කණ්ඩායම ඇතුලේ මේ ඉන්න කණ්ඩායම ඉන්නවද මේ මුස්ලිම් මන්තවාදීන් උදව් කරනවා කියලා. විජේදාස රාජපක්ෂ මං ඉන්න මං කතා කරනකට විජේදාස රාජපක්ෂ ඇමතුමා චෝදනාවක් කරනවා ISIS සංවිධානය පිළිබඳව. 30 ගණක් මෙහෙම බැඳිලා තියෙනවා. ඒකෙන් විශාල පිරිසක් මරණයට පත් වෙලා තිනවා. අපි පළවෙනි මරණය දැනගන්න 2016 අවුරුද්ද වගේ මට මතක විදිහට ත්‍රිත්ව විද්‍යාල ඉගෙනුම ලැබපු පුද්ගලයෙක් පිළිබඳව සිරියාවේ යුද්ධෙට ගිහිල්ලා ඊට පස්සේ තමයි මේ මාතෘකාව එන්නේ. ඊට පස්සේ ඇහුවම ඔබතුමන්ලගේ පාර්ශවයෙන් උත්තරයක් දෙන්න තුයි ඒකට උත්තරේ දෙන්නේ මුජිබර් රහමන් මන්තුම ඔබතුමා. පාර්ලිමේන්තුවේ එදා දවසේ නෙමෙයි. මම දැන් වීඩියෝ එක ඕනනම් දාන්නම් ඔබතුමාට. නෑ ඒක තමයි උත්තරේ. මම වීඩියෝ දාන්නද? නෑ ඔබතුමා දාන්න ඒ උත්තරේ දාන්නද? නෑ ඔබතුමා උත්තරේ කියනවා මේ ISIS කියලා එකක් එහෙම නෑ මෙහි. එහෙම තර්ජනයක් මේ රටේ නෑ. මේ බොරු ජාතිවාදී වපුරන්න එපා. මේ වීඩියෝ එක තියෙනවා මයිකාව. ඔබතුමා තමයි පළවෙනියට උත්තර දෙන්නේ ආණ්ඩුවෙන් එළියට පැනලා. ඒක මතක තියාගන්න. මේ ආණ්ඩුවේ ඉන්න මාධ්‍ය ප්‍රකාශකවත් ජනාධිපතිවත් අගමැතිවත් නීතිය හා සාමයේ වයමතිවත් නෙවෙයි. ආණ්ඩුවේ ඉන්න ඇමති කෙනෙක් චෝදනා කරාම පසුබිම මන්ත්‍රීවරයෙක් පැනලා උත්තර දෙනවා. ඉතින් දැනගන්න බෑ මොකක් කරේ. දන්න දෙයක් හින්දා නේ කියන්නේ නැත්තේ. එක්ක ඔබතුමා දැනගෙන ඉන්න ඕන එක්ක දැනගෙන කරුණු වසන් කරලා ඉන්න ඕන. දෙකේ එකක්නේ. පිළිගන්න වෙන දෙකේ එකක්. එතකොටම දිගටම අපි මේ ප්‍රශ්නේ මතු කරනකොට ඔබතුමා පහුගිය කාලේ වකවානුව තුළ පාර්ලිමේන්තුවේ හැසිරෙච්ච විදිය විශේෂයෙන්ම බොදුබල සේනායක පිළිබඳව අපිට සමහර විවේචන තියෙන්න පුළුවන් කතා කරන භාෂාව හැසිරෙච්ච ක්‍රියාකලාපයන් කරුණුත් එක්ක නෙවෙයි කරුණුත් එක්ක අපි එකඟ වෙන්න වෙනවා අද ඒ කරුණු අපිට ඇස්පිරින් අපිට තියෙනෝනේ නමුත් ඒ එතනට ඇදලා ගියේ කොහොමද එදා දවසේ ඒ කරුණු වෙනුවෙන් අවධානය යොමු කරලා බුද්ධියංශ දැනුවත් කරලා පොලිසියෙන් පරීක්ෂණ කටයුතු කරා නම් අද මේ තත්ත්වයට එන්නේ නැහැ සුදේව එනිසා මේ පාර්ලිමේන්තුව තුළ අපි නෙමෙයි කියන්නේ ඔබතුමන්ලගේ ආණ්ඩුව හිටපු ඇමතුරු කියන මේ කණ්ඩායමින් නෑකුවම ඔබතුමා පැනලා උත්තර දෙනවා මොකක් හරි හේතුවක් දැනගන්න බෑ දැන නොගෙන උත්තර දෙන්න බෑ මන්තුමා ඔබතුමා වගකීමක් අතුනේ උත්තර දෙන්න නැත්තේ
එතකට කබීර් හෂීම් ඇමතුමා පහුගිය දවසේ කියන මාධ්‍ය සාකච්ඡාවේ ආණ්ඩුවේ ඉන්න ප්‍රබල දේශපාලන නායකයෙක් මාවනැල්ල සිද්ධිය දෙන්නේ කියලා දානවා ඒක කෙනෙක් කියලා මරාගෙන මරන ප්‍රහාරයක් කියලා කරනවා මේක ආණ්ඩුව ඇතුලෙන් කරපු එකක් අපිද කියන්නේ අපිද කියන්නේ ඊළඟ අද මාධ්‍ය සාකච්ඡාවේ එස්බී දිසානායක ඇමතුමා මුතුන්ලත් එක්ක අවුරුදු දෙකම හරක් හිටපු එක්කෙනා රිෂාඩ් බදුදින් ඇමතුමාගේ සහෝදරියක් ගැන මස්සිනා ගැන එකින් එකට කරුණු කියන මෙන්න මේ 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 කට්ටිය හිටිය කියලා අසත් සාලිගේ නම කියනවා හිස්බුල්ලාගේ නම කියනවා මේ අපේ කට්ටියද ඔබතුමන්ලා එළියට අවිලා කියන්නේ දැන් දිගන සිද්ධියේදී කොහොමද දිලුම් මමුණු ගම කොහොමද කරේ දිගන සිද්ධියේදී ඔබතුමන්ලා ඒකබද විපක්ෂයට දැම්ම බැර කරා චෝදනාව දිලුම් පොලිසියට කතා කරපු එකේ කොහොමද මේ විස්තරයක් අහන්න කතා කරපු එකට දිලුම් බරගෙන ගියා ත්‍රස්ත විමර්ශනයකට අද කවුද අරන් ගිහලා තියෙන්නේ මේ දවස් හතර ඇතුලේ ආණ්ඩුව ඇමතිවරයෙක් අරන් ගිහලා තියෙනවද චෝදනා එල්ලලා තියෙනවනේ දිලුම්ට තිබුණේ චෝදනාව හැබැයි දිලුම්ට චෝදනාව එන්න වෙන වෙලාවේ රවුෆ් වගේ මැමතුමා ආණ්ඩුවේ නම් කිව්වා නෑ දිලුම් තමයි මේක මැදිහත් වෙලා නැවැත්තුවේ කියලා හැබැයි දිලුම් පය 12ක් ප්‍රශ්න කරා බුද්ධියංශ නිලධාරී අඩපණ කරලා ඔබතුමන්ලා බුද්ධියංශ නිලධාරීන්ට නඩු දැම්මේ කොහොමද ඩිටෙන්ෂන් නෝඩ නෙමෙයි ඩීඕ ගහලා නෙමෙයි ත්‍රස්තවාදී වැළැක්මේ පනත යටතේ නඩු දැම්මේ එහෙම දැම්මම මොකද්ද වෙන්නේ නඩුව අවසන් වෙනකන් අප නැත හැබැයි අන්තිම අවුරුද්දකම අරක් ගිලා චෝදනා නැහැ ඔවුන් නිදහස් කරා මාවනල්ලල ගත්තනි සුමු මොකද කරේ අල්ලගත්තේ මේ බෝම්බ සියලු දෙත් එක්ක නල්ලගත්තේ අද වෙනකන් ත්‍රස්තවාදී වැළැක්මේ පනත යටතේ නඩුවක්වත් දාලා නැහැ ඩීඕ එකෙන් ගාර තියෙන්නේ ඩිටෙන්ෂන් නෝඩ එකෙන් කබීර් හසින් මැමතුමා කියනවා එතුමාගේ ලේකම්බරයට වෙඩි තිබෙත් ඇවිල්ලා ඔත්තු දීපු නිසා ඒ ඔත්තු දීපු එක්කලා ගියා එදා වනාත විල්ලුවට වනාත විල්ලුවට ගියාම ඔහු අඟුර ගත්තා අන්න ආණ්ඩුවේ ප්‍රබලෙක් නිදහස් කරගත්තා ඒ ආණ්ඩුවේ ප්‍රබලයා නිදහස් කරගත්ත නිසා ගෙදරට ඇවිල්ලා ඔළුවට වෙඩි තියලා ගියා මේ මේ ත්‍රස්තවාදී කණ්ඩායම විතරක් නෙමෙයිනේ පාතාලේ නැගිටින්නේ කොහොමද පාතාලේ මරණයන් කියක් තිබුණාද ඔන්නම් කියලා දානවා පාතාලේ ඔබතුමන්ල රංග ජීවල සියලු දෙනාම අත්තරන් උඩ අරගෙන ඇතුළට හිර කරලා අර වැලිකඩ සිද්ධියක් ගැන දාලා මාධ්‍යෙන් ගහලා ගහලා මඩ ගහලා අපහාස කරලා කරන් තින ඔක්කොම දේවල් කරලා අන්තිමට මේ රටේ පාතාලය නැගිටෙව්වා පාතාලේ රජ කරා පාතාලේ රජ කරා මන්තුමා මදුස්ලා ලංකාවෙන් එළියට යන්නේ කොහොමද අපෙන්ද යන්නේ අපේ දාණ්ඩුව ආණ්ඩුවේ මන්තුන්ගේ නම් ඔය ආණ්ඩුවේ ප්‍රබලයෝගේ නම් කියලා දාන්නකෝ. ඒතර මේ රටේ ජනතාව දැනගන්නේ මේ ලබන සැරේ පාර්ලිමේන්තු හරියවන්නේ නැතුව හරිනේ. දැන් ඔබතුමාට මේ කියපු ටිකෙන් තේරෙන්නේ නැත්නම් නෑ මට නෙමෙයි. මේ තේරෙන්නේ නැත්නම් නමම කියලා දාන්න. දැන් මේක තේරෙන්නේ නැත්නම් ඊරස මහත්තයා කෙනෙක් මම හිතන්නේ මේ හේසවන්තුමා. නෑ නෑ මේක අපි මේ මේ අහන් ඉන්න මිනිස්සු මම හිතන හොඳ රහන් ඉන්න ඔබතුමා අද අසනීප තත්ත්වෙන් ඉන්න ඉන්න මම ඇහෙන අඩුත් ඇති. තේරුම් ගන්න ටිකක් අමාරු ඇති. ඒ නිසා අපි මෙතන මේ නම කිව්වනම් හරි ලේසියි. මට කතා කරන්න ඉඩ දෙන්න. හරි හරි කතා. මේ සුදේව මේ ප්‍රශ්නයක් තියෙනවානේ ඒ ප්‍රශ්නේ මුල කොහෙද තියෙන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මේ රට පාලනය කරන්න බාර ගන්න වෙලාව 2005 අවුරුද්දේ සුදේව මේ රටේ හමුදා බුද්ධියංශ එකයි තිබුණේ 92 පිහිටපු බුද්ධියංශ කඳවුර විතරයි ඒක එදා යාපනයේ පිහිටෙව්වට ක්‍රියාත්මක වුණේ අන්තිමට කොළඹ ඉඳලා 2006 අවුරුද්දේ තමයි ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහත්තුමා ඒ බුද්ධියංශය තේරුම් ගත්තා පොලිසිය තියෙන බුද්ධියංශ ගණනාවක් TID එක තියෙනවා CID එක තියෙනවා CCD එක තියෙනවා SIS එක තියෙනවා මේ ප්‍රධාන බුද්ධියංශ නමුත් හමුදාවේ තමයි වැඩි ස්ට්‍රෙන්ත් එකක් ඉන්නේ මේ හමුදාවේ ඉන්න පිරිස එදා බුද්ධියංශ වලට බාරගත්තම මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මේ හිටියේ චන්ද්‍රිකාගේ කාලේ හිටපු බුද්ධියංශේ උන් ටික නැත්නම් මේ JR ගේ කාලේ ඉඳලා ආපු කට්ටිය ප්‍රේමදාසගේ ඉඳලා ආපු කට්ටිය රනිල් වික්‍රමසිංහ අගමැතිලා ඉඳලා ආපු කට්ටිය කියලා එහෙම හිතලා අයින් කරේ නැහැ ඒ පිරිස පාවිච්චි කරා මොකද කාලයක් තිස්සේ එකතු කරගත්ත තොරතුරු ටිකක් තියෙනවා එකපාරට මියොත් කරා මොකද වෙන්නේ අලුත් එකෙක් එකතන ගෙනත් දැම්මම ආයෙ පටන් ගන්න වෙන්නේ බිඳුවේ ඉඳලා. නමුත් එදා දවසේ ශක්තිමත් කරා. ශක්තිමත් කළා එකක් තිබිච්ච යුද හමුදා බුද්ධියංශය බුද්ධියංශ හතක් දක්වා වර්ධනය කරා 2015 දක් අවුරුද්ද වෙනකට. 2009 යුද්ධය අවසන් වෙනකට සුදේව මෙරටේ බුද්ධියංශ හතරක් ක්‍රියාත්මකයි. විශේෂයෙන්ම කිලිනොච්චි අත්පත් කරගත්තට පස්සේ කිලිනොච්චි එකක් දානවා මොකද එතනින් නැවතත් නැගිටීමක් ආවොත් එහෙම එකට ගහන්න උදව් ගන්න ඕන කියලා. 2009 යුද්ධෙන් පස්සේ තව එකක් දානවා මොද පුනරුත්ථාපනය කළ 12000ක් දානවා නැවත සිවිල් සමාජයට එතනින් නැගිටීමක් ආයේයිද කියලා බලන්න තව බුද්ධියංශයක් දානවා. ඒ බුද්ධියංශත් එක්ක වැඩ කරනවා. 2012 අවුරුද්දේ තමයි මේ අන්තවාදී කණ්ඩායම්වල යම්කිසි නැගිටීමක් ගැන මේ ආරම්භයක් ගැන කතා වෙන්නේ. හැබැයි මතක තියාගන්න ISIS සංවිධානයේ 2014 අවුරුද්ද වෙනකන් ලෝකෙවත් කොහෙවත් ප්‍රබල වෙලා තිබුණේ නැහැ. 2014 තමයි ලෝකෙ ප්‍රබල වෙන්නේ ජූනි මාසේ. ඒතර 2014 ජූනි මාසේ වෙනකන් ලංකාවේ එහෙම ISIS කියලා එකක් නැහැ. හැබැයි අන්තවාදී ඉස්ලාම් ධර්මයේ විකෘති කරපු කණ්ඩායම් කීපයක් ඉන්නවා.
හැබැයි බුද්ධ්‍යංශයක් දානවා ගිරිතලේ බුද්ධ්‍යංශ මධ්‍යස්ථානේ. එතන ඉඳලා බුද්ධ්‍යංශ නිලධාරීන් මේක කරනවා. නැගිනිර පළාතේ. නැගිනිර පළාතේ. ඒ කරගෙන ආපු ක්‍රමවේදය ඇවිල්ලා අර ශහන් මන්තුමා කිව්වා වගේ බ්‍රිගේඩිය සුරේෂ් සාලෙව පත් කරනවා ප්‍රධානියා හැටියට. සුරේෂ් සාලෙව මේ පළවෙනි වතාවට අපි කියන්නේ සුදේව. සුරේෂ් සාලෙව යවනවා ආරක්ෂක ලේකම්වරයා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පකිස්තානයට, ඇමරිකාවට, ඕස්ට්‍රේලියාවට මේ පිළිබඳ අධ්‍යයනය කරන්න. අධ්‍යයනය කරන්නේ ISIS සංවිධානය පිළිබඳවමයි. ඊට පස්සේ ඔහු ඒ තොරතුරු ගෙනල්ලා ඉවරලා දානවා අරලිය ගහ මන්දිරේ එහා පැත්තේ තියෙන ගොඩනැගිල්ලේ තොරතුරු එකතු කිරීමේ මධ්‍යස්ථානය. පරිගණක මධ්‍යස්ථානය. ඒ මධ්‍යස්ථානේ දාලා ඒකේ ඒකකයේ ප්‍රධානිය හැටින් ඉඳගෙන තමයි මේ සියලු දේ මොනිටර් කරන්නේ. ඇමරිකාවෙන්, ඕස්ට්‍රේලියාවෙන් විවිධ පුද්ගලයන් ගෙනල් විවිධ අවස්ථාවලදී ඔවුන්ට පරීක්ෂා මේ පුහුණුව ලබා දෙනවා. අපේ පිරිසක් යනවා ඇෆ්ගනිස්තාන්ට ISIS සංවිධානය පිළිබඳව දැනුම ගන්න. ඒ කණ්ඩායම තමයි ක්‍රියාත්මක කරන ආවේ. 2015 ආණ්ඩුවේ පෙරළියට පස්සේ මාස කීපයක් යනවා සුරේෂ් සාලෙව එතනින් ඉවත් කරලා මැලේසියාවේ තානාපති කාර්යාලයේ නියෝජිතයෙක් හැටියට පත් කරනවා. අපි දන්නේ නැහැ මේක යම් කිසි බැඳීමක් තියනවද අර මානව හිමිකම් කවුන්සිල් වල වෙච්ච පොරොන්දුත් එක්ක කියලා. අරලිය ගහ මන්දිරය අද එහෙම එකක් තියනවද? අරලිය මහ මන්දිරයේ දැන් අද එහෙම එකක් නැහැ. බුද්ධ්‍යංශ තියෙන්න පුළුවන්. මම කියන්නේ නැහැ මේ කැම්ප් වහලා තියනවා කියලා. ආදේශ කරපු නිලධාරිය ඇවිල්ලා තියනවා. හැබැයි මේ පිළිබඳ තොරතුරු තිබ්බ මිනිස්සු ටික හිරේට දාලා ඔවුන්ගේ මානසිකත්වය කඩලා බින්දර දාපු එකේ ප්‍රතිඵලය තමයි අද අපි භුක්ති විඳින්නේ. අවසාන විනාඩිය ඔබතුමාගේ. ඒ නිසා අද දවසෙත් අපි ඉල්ලීමක් කරන්නේ. මේ ඔලුගෙඩි මාරු කරලා උඩ යට මාරු කරලා මේක කරන්න පුළුවන් කමක් නැහැ. කොච්චර උඩ යට ඉන්න මිනිස්සු මාරු කරත් බුද්ධ්‍යංශ නෙමෙයි, පොලිස්පති නෙමෙයි, ආරක්ෂක ලේකම් නෙමෙයි කවුරු මාරු කරත් ජනාධිපති අගමැති දෙන්න එකතුලා වැඩ කරන්න බැරි නම් දේශපාලන තීන්දුවක් ගන්න බෑනේ. බුද්ධ්‍යංශ තොරතුරු අපේ දෙනවා. හැබැයි මතක තියාගන්න වෙනස වුණේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ දේශපාලන නායකත්වයේ. බුද්ධ්‍යංශෙන් තොරතුරු දුන්නම දේශපාලන නායකත්වයේ ඒ තීන්දුව తీරණය ගත්තා. සරත් ෆොන්සේකා හිටපු ජෙනරල්තුමා කිව්වා ඊයේ පාර්ලිමේන්තුවේ දේක. ඒක තමයි වෙනස. අද එහෙම තීන්දුව ගන්නෙ නැහැ. දැන් මේ ව්‍යසනයක් වෙන විපතක් වෙන දින පහක් ගත වෙලා තියෙනවා. ඔබතුමාට තාම තොරතුරු දෙන්න තරක් නැහැ. ජනතාවට තොරතුරු දෙන්න. සමාජ මාධ්‍ය තහනම් කරලා තියෙනවා. තොරතුරු ගන්න ක්‍රමයක් නැහැ. අද දවසෙත් දැන් තොරතුරු දෙනවා 390ක් මැරුණයි කියලා ඉස්සෙල්ලා කිව්වා. දැන් පණිවිඩයක් එනවා. නෑ ඒ ගාන වැරදි. රාජසේනරත්න මහත්තයා කියනවා 200 ගානයි මැරලා තියෙන්නේ. කොහොමද සුදේව මෙහෙම වෙන්නේ ආණ්ඩුවකට? අද හවස ඔබේ මාධ්‍යර නිකුත් කරනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිකුත් කරනවා. දවල් ලියුමක් ලිපිපතල කියනවා මේ අසත්‍ය ප්‍රචාර වලට රැවටෙන්න එපා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් දෙන තොරතුරු විතරක් අනුගමනය කරන්න කියලා. එහෙම දීලා තියෙනවා. නම් මහක් දීලා කියනවා මෙන්න මේ කට්ටිය සැකසහිතයි මේ කටයුතු වෙනුවෙන් මෙන්න මේ කට්ටිය කියලා හොයලා දෙන්න කියලා නම් කීපයක් දානවා. එහෙම දීලා පැයකට පස්සේ ඒ අදාළ පුද්ගලෙක් ඇමරිකාවේ ඉඳලා පණිවිඩයක් එනවා. මම ඉන්නේ ඇමරිකාවේ. මම ත්‍රස්තවාදී කෙනෙක් නම් කරලා තියෙනවා ලංකාවේ. මම නැගිට්ටම තමයි මේක දැක්කේ කිව්වම ආයේ වුණා ප්‍රවෘත්ති නිවේදනයක්. නෑ වැරදීමකින් තමයි අපි මේ පුද්ගලයා නම් කරලා තියෙන්නේ. එහෙම කෙනෙක් නෑ කියලා. කල්පනා කරලා බලන්න කොහොමද මිනිස්සු හෙට දවස ගැන අනාගතය ගැන යම්කිසි බලාපොරොත්තුවක් තියාගන්නේ කියලා. බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන්ද? අපි මේ මොනවා යෝජනා කරත් ඔබතුමාලට ක්‍රියාත්මක කරන්න හැකියාව නැත්තම් මොකක්ද ඇති ප්‍රතිඵලය? අද අපි ඉතාමත්ම අවාසනාවන්ත තැනකට රට ගිහිල්ලා තියෙනවා. ඔබතුමාලා මේක ගානකට ගත්තේ නැහැ. අවසන් රාජ්‍ය ආරක්ෂාව කියන එක මෙරටේ ප්‍රමුඛතාවය. හැබැයි එහෙම ප්‍රමුඛතාවයෙන් අපේ ආණ්ඩුව කරපින්න තමයි එක පැත්තකින් ආර්ථිකය, එක පැත්තකින් සංචාරකයන් මේ සියලුම දේ දියුණු වෙන්න පටන් ගත්තේ. රාජ්‍ය ආරක්ෂා බිඳුණොත් මොකද්ද වෙන්නේ? ඒ සියෝ දේ ආයෙ කියලා යනවා. රාජ්‍ය ආරක්ෂා ප්‍රමුඛතාවය ගත්තම අපේ ආණ්ඩුව මොකද්ද කිව්වේ? මිලිටරිකරණය කිව්වා. එහෙමනේ කිව්වේ. මිලිටරිකරණය කරනවා කිව්වා රාජ්‍ය ආරක්ෂාවට ප්‍රමුඛතාවය දුන්නම. අද මොකද්ද වෙලා තියෙන්නේ? අද ඔබතුමාලා මේකේ කොඳුනාරඩේ කඳපු හින්දා අද මේ ප්‍රතිඵල භුක්ති විඳලා තිනවා. හෙට දවසේ අපි කියනවා. අපි ඒකාබද්ධ විපක්ෂය හැටියට මේ අපි කරුණු පැහැදිලි කරනවා විතරයි ඔබතුමාලට. සමහරట్లాට මේක ඔබතුමාලට තීන්දුව ගන්න බෑ අත්‍තරම. අත්‍තරම මෙතුමාල දෙන්න ගන්න බෑ. මේ ආණ්ඩුවේ දෙන්නේ තුන් දෙනෙක් ඉන්නවා. ඒ දෙන්න තුන් දෙනා තීන්දුව ගන්න. ආර්ථිකය ගැන තීන්දුව ගන්න දෙන්නේ තුන් දෙනෙක්. ආරක්ෂාව ගැන තීන්දුව ගන්න දෙන්නේ තුන් දෙනෙක්. හැබැයි ඒ සියලු දෙනා මෙහෙවන්නේ මෙහෙ ඉඳලා නෙවෙයි පිටරටින් ඉන්න පිරිසක්. ඒක තමයි රගමැතුම කියේ ගෝලීය ත්‍රස්තවාදය කියලා. මෙතුමා කියනවනේ මේ මැදිහත් වීමක් වෙන්නේ ආරෝ මේවා කියලා. අයියා එහෙනම් අගමැතුමා ගෝලීය ත්‍රස්තවාදයක් ගැන කියලා මට තව ප්‍රශ්නයක් තියෙනවා. දැන් අගමැතුමම පිළිගන්නවා ISIS සංවිධානයට බැඳිලා හිටපු පිරිසක් හිටියා සටන් වැදුන ඔක්කොම කරා. හැබැයි ලංකාවට පස් ආවට පස්සේ අර බුද්ධ්‍යංශ නිලධාරීන්ට නම් ගහන්න පුළුවන් ත්‍රස්තවාදයේ වැලැක්වීමේ පනත යටතේ නඩු දාලා ගහන්න පුළුවන් අතුලට දාන්න පුළුවන්.
හැබැයි සිරියාවෙන්දලා ආපු අනිත් පිරිසට එහෙම දාන්න බෑලු. පිටරට කරාම ත්‍රස්තවාදය ඒක ලංකාවේ ත්‍රස්තවාදයට ගැලපෙන්නේ නෑලු. මේ නීතිය නවා ගන්න විදියනේ. පෝෂණය කරේ කවුද? අපිද? සරණාගතයන් හැටියට බොහෝ පිරිසක් එළිනු අද දවසේ මීගමුවේ. මම දැක්කම ඉන්නවා 600ක් ආසන පිරිසක්. පකිස්තාන සරණ. පකිස්තාන ජාතිකයන්. අපි පහුගිය කාලේ කිව්වා විශේෂයෙන්ම බංග්ලාදේශේ මියන්මාරේ මෙහෙම එනකට පිරිසකට හඬ නැගුවා. නැගුණකොම මේ ජාතිවාදී කණ්ඩායමක් ඇවිල්ලා මේ මිනිස්සු ඉන්න දෙන්නේ නැහැ. ඊළඟට අර මේ බුරුකා පිළිබඳව පාර්ලිමේන්තුවේ කතා කරාම මුජිබ් රහමන්ත ඔබතුමා මොකද්ද කිව්වේ? ඇයි මිනිස්සුන්ට කියන්නේ ඇඳුම් ගලවලා යන්නද කියලා කියවුවා. ඔව් මම ගාමක ඒක කියනවා ඉඳගෙන. දැන් ඔබතුමා ඊයේ කිව්වා මම ඔබතුමාට කියන්නේ නැහැ ඔබතුමා නෑ නෑ මම කියන්නේ ඔබතුමා දැන් ඒක මම යෝජනා කරන්න යෝජනා කරන්නකෝ. ඔබතුමා එදා හිටපු මතය අද වෙනස් වෙලා නෑ නෑ මම ඔබතුමාට කියන්නේ අද මම කියන්නේ එදා ඒ දිගන සිද්ධියත් එක්ක මතු කරලා පාර්ලිමේන්තුවේ යම් කෙනෙක් ඒක විවේචනය කරා මම කිව්වා කෙනෙකුට අරගෙන යන්න අයිතිය තියනවා වගේම වාගෙන යන්නත් මේ රටේ නිදහස ඔබතුමා ඒ අදහසින් ඒ අදහසද මම කිව්වේ ඒ අදහස නෙමෙයි නමුත් අද ජාතික ආරක්ෂාව පිළිබඳව මේ ඔක්කොම තියෙනවා නේද මුස්ලිම් සමාජයේ සාකච්ඡා කරලා තියව ගන්න ඔබතුමා ඔබතුමා අවසන් කරමු ඔබතුමා අවසන් කරමු අවසන් කරන්න මම කියන්න මම යෝජනා කරන්න වැරදි අදහස් අර්ථකථනය කරන්න මේ දවස්වල ඔබතුමා මාධ්‍ය සාකච්ඡාවක් තිබ්බනේ ඔව් ඔබතුමා එකට එකඟ වුණානේ මම ආසුමාවේ අදහසේ ඉන්නේ ඇයි මුජිබ් රහමන්නේ යෝජනාව ගේන්නේ නැත්නම් පාර්ලිමේන්තුවට මොකද ඒ යෝජනාව පාර්ලිමේන්තුවට ගේන්න මුජිබ් රහමන්ට මම යෝජනා ගේන්න ඕනේ නැහැ ඒක අද මුස්ලිම් නායකයෝ අතර මාධ්‍ය පාලකයන් නෑ අපි දැන් මේ එකඟ වෙලා ඉන්න එක කරමුකෝ ඒකයි අපි සහයෝගය දෙන්නම්කෝ ඒක මුස්ලිම් ජනතාවගේ ආගමික පැත්තේ එහෙම වෙන්නේ ප්‍රතිසුදේ මන්ත්‍රීතුමා අපි ගෙනාවොත් එහෙම වෙන්නේ අන්න මහින්ද රාජපක්ෂගේ ජාතිවාදීෝ නාය ප්‍රශ්නයක් අධි කරා කියලා අපිට ඇඟිල්ල දික් කරා මන්ත්‍රීතුමා මේකෙන්ද ඔබතුමා මේ ගේන්නකෝ අපි ගේන්න ගේන්නකෝ ඒකෙන්ද ඔබතුමා මේ ඉල්ලීම කරා ඔබතුමා ආපු ඉන්න මම කියන්නේ ඔබතුමා ඒක ඉල්ලීම කරන්න තව මන්ත්‍රීතුමා මම මේක ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලයේ අලුත් ව්‍යවස්ථා යෝජනාවලදී මම කිව්වා ඇයි අපිට යම් කිසි ආගමක් යම් කිසි ජාතියක් මුල් කරගත්ත දේශපාලන පක්ෂ උන වෙන්නේ සිංහල පක්ෂ කීපෙකුත් තියෙනවා එහෙම තියෙනවා ඔව් මුස්ලිම් පක්ෂ බහුලදේ නේකනේ මුස්ලිම් කොංග්‍රස් එක කියයි මුස්ලිම් ලීග් එක කියයි ඔබතුමාලා ගියාඳු හදන්න ඒගොල්ලන්ව ගන්න ගියානේ මම කියන්නේ ඔබතුමාට මම යෝජනා කරන්නේ ඔබතුමා ගේන්නකෝ මේ වෙලාවට මට වැඩක් නැහැ මම UNP නේ නෑ මම කියන්නේ ඉතින් මගේ ප්‍රශ්නයක් නෙමෙයි ඔබතුමා ඔබ ප්‍රශ්නේ අහන්න ඕනේ රෞෆකේ මහත්තයා ගැන විතරයි හොඳයි හොඳයි අපි අවසන් කරමු කන්ටට මන්ත්‍රීතුමා මේ කණ්ඩායම එක මම කියන්නේ සුදේව මෙතන තියෙනවනේ ප්‍රශ්නයක් මේ කණ්ඩායම දැන් අද වෙනකට බලනකො සමාජ මාධ්‍ය තහනම් පණිවිඩ ලබා දීම තහනම් මිනිස්සුන්ට ගෙදරින් එළියට බහින එක තහනම් මේ ඔක්කොම තහනම් තාමත් මේ සංවිධානය තහනම් කරගන්න බැරුණානේ මේ ආණ්ඩුවට මේ තවුදී ජමාහත් සංවිධානය දැන් කට්ටියක් කියනවා මේ එක කණ්ඩායම් කැඩලා කියලා දවස් පහක් ගිහලා තහනම් කරගන්න බෑනේ හදිසි නීතිය දාන්න දවස් 3ක් ඉන්න ඕන ජනාධිපති එන්න පැය 8ක් ඉන්න ඕන ආරක්ෂක මණ්ඩලයේ රැස් වෙන්න තව දවසක් ඉන්න ඕන මොකද්ද මේ ආණ්ඩුව ආණ්ඩුවක් නම් නැහැ කියන එක රටේ තිබුණ හොඟාවක් කල් ඉඳලා හැබැයි අපිට රටක් නැති කරගන්න බෑ ආණ්ඩුවක් නැතුව හොඳයි රට අපිට අවශ්‍යයි හොඳයි සුදේව අවසාන වශයෙන් ඔව් ඉතුමාලා පොරොන්දු දුන්න මේ ආණ්ඩුව බලයට පත් වෙන වෙලාවයි අපි හැමදාම කියනවානේ මේ තුමාලා දීපු පොරොන්දුලින් ඉටු කළ දින ප්‍රමාණය හරි අඩුයි හැබැයි එක පොරොන්දුවක් හරියටම කරලා තියෙනවා මේ තුමාලගේ තිබ්බා පොරොන්දුවක් තිබුණා මාස 60න් අලුත් රටක් කියලා ඒකනම් හරියටම කාලකන්ණි රටක් ඔබතුමාලා බිහි කළ දීලා තියෙනවා හොඳයි අපි විරාමයක් ගන්නවා බල දේශපාලන සංවාදයේ දෙවන වටේ අපි අවසන් අවස්ථාව ලබා ගන්නේ මුජිබ් රහමන් මන්ත්‍රීතුමාට මන්ත්‍රීතුමනි ඔබතුමාට ප්‍රශ්නයක් නගනවා බියගමින් නාගිත විජේවර්ධන මහතා විජේවර්ධන මහතා අයිබෝන් 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 සුදේ මහත්මයා බොහොම ස්තුතියි මේ අවස්ථාව ලබා දීම ගැන හරි ප්‍රශ්නය හරි මට විනාඩි 2 3ක් ඕන මේ තුමාගේ ප්‍රශ්න හතරක් මට දෙනවා අහන්න හොඳයි ඉක්මනින් අහමු අපි එනිසා මට ඒක ඉක්මනින් අහන්නම් මේ ගරු මන්ත්‍රීතුමා ඔබතුමාගේ මම අහන ප්‍රශ්නේ මාවනල්ලේ ඉස්ලාම් බුදු පිළිම කඩලා මේ ප්‍රශ්නේ ඇති කරපු වෙලාවේ මේක රජයේ ප්‍රබල ඇමතිවරයෙක් අසාත්සාලේ මැතිතුමා ඉදිරිපත් කළා ප්‍රබල ගණයේ දෙන්නෙක් නිදාස් කරගත්තා එතුමන්ල දෙන කවුද එතුමන් දෙන කෝවද මොකද උනේ දෙවනි ප්‍රශ්නේ අනිත් එක ත්‍රස්තවාදීන් දෙන්නෙක් රිෂාඩ් බතුරුදී මැතිතුමාගේ නංගි ගෙදර ඉඳලා ආවුණා ඒගොල්ලන් ගැන මොකද්ද ගත්ත පියවර මට මම දන්නවා ඔබතුමා මේ ඔබතුමත් මේ මොකද ත්‍රස්තවාද සංවිධානයක තාරි මොක්කාර සම්බන්ධ මන්ත්‍රීවරයෙක් කියලා මේ ප්‍රචාරයක් කරනවා ඒ වගේම මම යුදා හමුදාවේ ඉන්න විශ්වාසනික රණවීරයෙක් අපි මේ රට ජාතිය වෙනින් වැඩ කරලා මේ රට ජාතියට අගතියක් වෙන ඕනම වෙලාවක ඒ වෙනින් පිළිහිඳ වැඩ කරන මිනිස්සු
ඒකද අපිට මේ ගැන කැක්කුමක් තියෙනවා. ශ්‍රී ලංකාවේ ඉන්න මුස්ලිම් ජනතාව සියලු දෙනාම අන්තවාදී නොවේයි. 140ක් අන්තවාදී පිරිස් ඉන්නවා. මොකද අන්තවාදී පිරිස් කියන්නේ ඔබතුමාලාගේ සමහර මුස්ලිම් සහෝදරයන්ගේ තියෙන විෂන් එක. ඒ කියන්නේ දැක්ම මේ භූමි ආක්‍රමණය කිරීම. ඒකට ඔබතුමාගේ පිළිතුරු බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඔබතුමා පහුගිය කාලේ කිව්ව බුර්කාව සාහන කරන්න බෑ මේ අපේ කාන්තාව ඇඳුම් නැතුව යන්න ඕනද කියලා ඇහුවා. නමුත් මම අදහන ඔබතුමාගේ ඔබතුමා මෙතෙන්ට ඇවිල්ලා දැන් අද ඔබතුමා පෙන්නන මුහුණ නෙමෙයි එදා ඔබතුමාගේ තිබුණේ. ඔබතුමා එදා කතා කරපු දේ අද කතා කරන්නේ. ඔබතුමා අද කියනවා මේක තහනම් කරන මුස්ලිම් සමාජයත් එක්ක සාකච්ඡා කරලා මේක අපි තහනම් කර බලාපොරොත්තු වෙනවා කියලා. අමතුමා ඔබතුමාලා මේවට උත්තර දෙන්න ඕන. මේ කුමන්ත්‍රය පිටිපස්සේ ඔය ආපු කිසිම කෙනෙක් බරාගෙන මැරුන්නේ නැහැ. මේක රිමෝට් කන්ට්‍රෝල් එකේ මේ බෝම්බ ටික ඔක්කොම බ්ලාස්ට් කරේ. නමුත් මේක පිටිපස්සේ ඉන්න භයානක ත්‍රස්තවාදී ටිකක්. ඒ ත්‍රස්තවාදී කවුද? ඒ ත්‍රස්තවාදී රටේ ඉගෙන ගන්න ඕන. මේ සම්බන්ධව ඔබතුමාලා අනිවාර්යයෙන්ම මුස්ලිම් සමාජයත් එක්ක මේක කැක්කම දින්න ඕන. අපි රටින් මේ ඔබතුමාලාට බෞද්ධ දැන් එකලා හේමසිංහ නෙමෙයි අර කවුද උන්ට ඉන්න අද ජීවන්ති වන්දතුමා කිව්වා මේක මෙහෙමයි මේ බෞද්ධ ජනතාව අගුණන නම් ඊට ඊට ප්‍රශ්නයක් නැහැ කියලා. බෞද්ධ ජනතාව කවහත් මිනිමරන්ට බැඳලා නැහැ. නමුත් ඔබතුමා පිළිගන්න ගරු මන්ත්‍රීතුමා ඔබතුමා මේකට උත්තර ලබා දෙන ජනතාවට අහිංසක මුස්ලිම් ජනතාවගේ ජීවිතවලට ඔබතුමාලා වග කියන්න ඕන. අහිංසක මුස්ලිම් ජනතාවගේ ජීවිතත් එක්ක ඔබතුමාලා සෙල්ලම් කරන්න එපා. ඔබතුමාලා අන්තවාදී අදහස් ප්‍රකාශ කළා. ඔබතුමාලා අන්තවාදීන්ට ඉඩ දුන්නේ ඔබතුමාලා. ඔබතුමාලා මේ වක්කීම අරගෙන කරුණාකර ඔබතුමාට පුළුවන් නම් මේ බුරුකාව තහනම් කරන එකයි ඔබතුමා එදාක අපේ කහන්තාව රෙදි ඇඳුම් නැතුව යන්න ඕනද කියලා. ඔබතුමාගේ ප්‍රශ්න වලට මම හිතන්නේ ඔබතුමා හොඟක් හැව්වා මේ මාවනැල්ල සිද්ධියේ හසත් සාලිමැතුමාගේ මැදිහත් වීමත් ඒ වගේම රිෂාඩ් බදුද්දීන් නිදහස් කරගන්න දෙන්න කවුද කියන කාරණේ. ඉතින් මමගේ දැනුවත්භාවය නම් ඒ පිළිබඳව මම ඇත්තටම ඒ කරුණු කාරණා දන්නේ නැහැ. ඉතින් මං හිතන්නේ ඒගොල්ලෝ දෙන්න තමයි ඇවිල්ලා ඒකට උත්තර දෙන්න ඕනේ. රිෂාඩ් බදුර්දීන් නැමැතුමාට තියෙන ওই චෝදනාවටත් ඒ වගේම අදාසාලි මහත්මයාට තියෙන චෝදනාවටත්. මොකද මගේ අදහස නම් මම නම් ඔය කිසිම කෙනෙක්ට නිදහස් කරගන්නවත් එහෙම කිසිම පරීක්ෂණයක් නවත්වන්නවත් ඒ කිසිම ගැනීම බේරා ගැනීමට මැදිහත් වීමවත් මම නම් කරේ නැහැ. මොකද මට ඒ අවශ්‍යතාවයක් නැහැ. මම එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරයෙක්. එක්සත් ජාතික පක්ෂයේ හැටියට මම පිළිගන්නේ මේ රටේ සියලු දෙනාම මේ රටේ සිංහල දෙමළ මුස්ලිම් මේ සියලු දෙනාමගේම සමගිය උඩ විතරයි මේ රටට ඉස්සරහට යන්න පුළුවන්. ත්‍රස්තවාදය කියන්නේ ත්‍රස්තවාදය. ඒක මුස්ලිම් වුණත් දෙමළ වුණත් සිංහල වුණත් ත්‍රස්තවාදයෙන් අත වෙන්නේ අපිට විනාශය විතරයි. මොකද අපි මේ රටේ මගේ දරුවෝ ජීවත් වෙන්න ඕනේ සමගියෙන් සමාදානෙන් මේ රටේ ඉන්න සිංහල දෙමළ මුස්ලිම් අයත් එක්ක ජීවත් වෙන්න ඕනේ. එහෙමනම් ඒ පරිසරය හැදීම වෙනුවෙන් තමයි මගේ දේශපාලන දෘෂ්ටිය හා මගේ උවමනාව තියෙන්නේ. මගේ බලාපොරොත්තුව ඇවිල්ලා මේ අපි ජාතික ගීයේ කියනවා එකමවකගේ දරුවෝ කියලා ඒක මේ මහ පොළොවේ යථාර්ථයක් වෙනුවෙන් තමයි මම දේශපාලනය කරන්නේ. එහෙම නැත්නම් මටත් තිබුණා ওই මුස්ලිම් පක්ෂවලට ගිහිලා දේශපාලනය කරන්න. මගේ දේශපාලන නායකය හැටියට රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රියෙක්, මම මුජිබුර් රහමාන් ශ්‍රී ලාංකිකයෙක්. නමුත් මම ත්‍රස්තවාදියෙක් නෙමෙයි. ඒකයි මට කියන්න තියෙන්නේ. ඉතින් ඒ හින්දා මගේ දේශපාලන ඉතිහාසයේ කිසිදු කාලයක මම රැඩිකල් දේශපාලනය කරපු කෙනෙක්, මහපාරේ සටන් කරලා ඇවිල්ලා කර දේශපාලකණියෙක්, ඒක ප්‍රජාතන්ත්‍රවාදී වෙනුවෙන් උතුරේ වෙන්න පුළුවන්, දකුණේ වෙන්න පුළුවන්, ඒ හැම අරගලයකදීම ප්‍රජාතන්ත්‍රවාදී අරගලවලට මැදිහත් වෙලා මම කටයුතු කරලා තියෙනවා. එහෙම දේශපාලන ගමනකයිලා තමයි අද පාර්ලිමේන්තුවට ආවේ. මගේ ආසනය තුලත් මැදකොළඹ සිංහල දෙමළ මුස්ලිම් සියලු දෙනාම නියෝජනය කරන ආසනයක්. ඒ ආසනයේත් මම සියලුම ජනකොටස් එක්ක එකට වැඩ කරනවා, සියලුම ආගමික නායකයන් එක්කට වැඩ කරනවා. කිසිදු වෙනස් ආකාරයක දක්වන්න නැතුව ඔවුන් මාත් එක්ක ඒ විදිහට තම සම්බන්ධ වෙලා ඉත ආදරෙන් මාව පිළි අරන් වැඩ කරා. මොකද මම එක්සත් ජාතික පාක්ෂිකයෙක් හින්ද ඒකත් එක්කම මම ඔහුට කියන්නුනේ මේ බුර්කාව ගැන ප්‍රශ්නේ. ඌ ඇහුවා ප්‍රශ්නේ. එදා මම මාවන මේ විශේෂම දිගන ප්‍රශ්නේදී පාර්ලිමේන්තුවේදී යම් මන්ත්‍රීවරයෙක් කරපු කතාවකට තමයි මම පිළිතුරු දුන්නේ. එදා ඌ මන්ත්‍රීවරයා ඒ ප්‍රශ්නේ මතක කරුවේ දිගන සිද්ධිය ඇති වුණේ මේ මුහුණ සම්පූර්ණයෙන්ම වසා ගැනීම යාම නිසා කියලා ඌ එදා පාර්ලිමේන්තුවේ මතු කළා. එතකොට තමයි මම කිව්වේ මේ ඇඳුම හින්දා මේ දිගන සිද්ධිය මතුුනේ නැහැ. ඒක ඇවිල්ලා එක්කෙනෙක්ගේ අයිතියක්. කෙනෙකුට තමන්ට අරගෙන යන්න අයිතිය තියෙනවා නම් වහගෙන යන්නත් මේ රටේ නිදහස තියෙනවා. ඒකින්ද මේ ඇඳුමින්ද මේ ප්‍රශ්නේ ඇති උනායි කියලා කියන්න එපා. ඒක වැරදි අදහසක් කියන එක තමයි මම පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කළේ. ඊළඟට ඇවිල්ලා සුදේව දැන් මෙතන ප්‍රශ්න රාශියක් ආවා. ඒ එකක් තමයි විශේෂයෙන්ම මේ බුද්ධි අංශය ගැන අඩාල වෙලා කියලා. මම කියන්න කැමති සුදේව බුද්ධි අංශය අඩාල වෙලා නැහැ. බුද්ධි අංශය මේ වார்த்தාව ඇවිල්ලා තියෙනවා.
මේ වාර්තාව ක්‍රියාත්මක නොවුනේ ඇයි කියන ප්‍රශ්නේ තමයි තියෙන්නේ අපි ඉස්සරහා. මොකද මේ වාර්තාව බුද්ධ්‍යංශය ඉදිරිපත් කරලා තියෙනවා. මේ වාර්තාව ආරක්ෂක කවුන්සිලයට යන්න ඕනේ, ආරක්ෂක මණ්ඩලයට යන්න ඕනේ, ආරක්ෂක මණ්ඩලය තුළ මේක පසුර විපරම් වෙන්න ඕනේ. එතකොට මේකට අවශ්‍ය පියවර ගත යුතුව තිබුණා. එතකොට ඒ අවශ්‍ය පියවර ගත නොහැකි වුණා නිසා, ඒ අතපැසුම් නිසා අද මේ රටේ ජනතාව මේ අභියෝග වලට අද මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. අපි දන්න විදිහට අපිට ලැබිච්ච කාරණා අනුව මේ බුද්ධියේ ආරක්ෂක මණ්ඩලය මාස 6කින් වගේ ඒක රැස් වෙලා තිබිලා නැහැ. ඒතකොට අගමැතිතුමා පවා, ආරක්ෂක නියෝජ්‍ය ඇමතිතුමා පවා පහුගිය කාලෙම පුරාම විශේෂයෙන්ම ඔක්තෝබර් මාසේ මේ සිද්ධියත් එක්ක මේ කිසිදු ආරක්ෂක මේ රටේ ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නේදී, ආරක්ෂාව පිළිබඳ සාකච්ඡාවලදී එතුමන්ලා දෙන්නම සම්බන්ධ වෙලා හිටියේ නැහැ. ඒක පාර්ලිමේන්තුවේදී සාකච්ඡා වුණා. ඔව්. දැන් මේ ඔක්තෝබර් සිද්ධියෙන් පස්සේ නුඹතුමන්ලා මේ රැසුන්නේ නැහැ කියන්නේ. ඔව්. හැබැයි බුද්ධයන්ස පහුගිය අවුරුදු 4 47 වතාවක් මේ අවදානම් පිළිබඳ දැනුවත් කළා. ඔව්. ඔබතුමාගෙන් ප්‍රශ්නයක් අහනවා, විජේදාස රාජපක්ෂ මහත්තුමා කියනවානේ මේ මෙහෙ අරාබි භාෂාව ගන්න විදේශිකයන් ඇවිල්ලා නැහැ කියලා. ඔබතුමා කියනවා නෑ, එහෙම ඇවිල්ලා නැහැ කියලා. දැන් අද අත්තරංගුවට ගන්නෝ මේ එක්තරා ප්‍රදේශකෙන් විදේශිකයෝ, අර මද්‍රාස උගන්වන අරාබි පාසල් 300කට වැඩි සංඛ්‍යාවක් තියෙනවා ලංකාවේ. පකිස්තාන්ට වැඩි තියෙනවා. මම කියන්නේ ඔබතුමාට පැහැදිලිවම මම එතකොට මට පොඩ්ඩක් මොකද නෑ මම මුස්ලිම් ජනතාවගේ ඔබතුමා දන්න හින්දා වෙන්නේ මුස්ලිම් ජනතාවගේ පැත්තෙන් ඔබතුමා ප්‍රශ්න යොමු කරනකොට මම මුස්ලිම් ජනතාවගේ පැත්තෙන් දන්න කාරණා ඔබතුමාට මම කියන්න. ඒකත් එක්ක මට ආණ්ඩුවේ පැත්තෙන්වත් මට උත්තර දෙන්නත් වෙනවා. මොකද දැන් ප්‍රශ්න දෙකක් තියෙනවානේ. දැන් මම මුස්ලිම් ජාතිකයෙක් වීම හින්දා තමයි මට මේ චෝදනාවල් එන්නේ. මුස්ලිම් ජාතිකයෙක් ඉඳ මෙතන වාඩි වුණ හින්දා තමයි ඔබතුමා අරාබි පාසල් ගැන කතා කරන්නේ. අර මේ පාසල් ගැන කියන්නම් පොඩ්ඩක් මට බාධා කරන්න එපා. ඔබතුමාට මම අද කියන්නම් මේ තියෙන අරාබි පාසල්, අරාබි භාෂාව උගන්වන සමහර දහම් සමහර පාසල් තියෙනවා. ඒවට විශේෂයෙන්ම ඊජිප්තුවයි අපේ ලංකාවයි ආණ්ඩුවයි අතර 1960 ගණන් වල ඉඳන් ඒ ගිවිසුමක් කරනවා. ඊජිප්තු ආණ්ඩුවෙන් එවනවා මේ ගුරුවරු වගේක් අරාබි භාෂාව උගන්වන්න. ඒ ගුරුවරු මේ උගන්වනවා. ඒක ඇත්ත. ඒ ගුරුවරයෙක් තමයි ඔබතුමාගේ ඊයේ හිරු නිවුස් එකේ පෙන්වුවේ අර හලාවත මදරසායක උගන්වනකොට ඒ ඊජිප්තු ජාතිකාව ගෙනාව වීසා එක ඉවරයි කියලා. නමුත් ඒක වීසා එක ඉවර වුණාට ඔහුට ලියුමක් දුන්නා ඉමිග්‍රේෂන් කන්ට්‍රෝලර් මෙයාගේ වීසා එක රිනූ කරනවා, මෙයා නීතිමය පැත්තෙන් මෙයා මේ රටේ ඉන්නවා කියලා දුන්නා. නමුත් ඒ පොලිස් ස්ථාන අධිපතිවරයා ඉතාම පහත් විදියට ඒ ලියුම පෙළනවා. වාව් එයා උසාවියේ ඉදිරිපත් කරනවා. ඒක ප්‍රශ්න කරනවා. ඔව් මට මට බාධා කරන්නේ නැහැ. මම මේක පැහැදිලි කරන්න ඕනේ. ප්‍රශ්න තියෙනවා. මේකට අදාළ දෙයක්. එක්තරා තානාපති කාර්යාලයකින් මේ ISIS මේ සංවිධානය පිළිබඳ හොඳටම දැනුම් තියෙන තානාපති කාර්යාලයකින් ආණ්ඩුවට දැනුවත් කරලා තිබුණා මීට අවුරුදු 2ක ඉඳලා. මේ මද්රාසා කියන අරාබි පාසල් හරහා තමයි මේ අන්තවාදය ව්‍යාප්ත වෙන්නේ. ඒක නවත්වන්න පියවරක් ගන්න කියලා. මම ඔබතුමාට මම කියන්නම්කෝ මෙහා ගන්න මන්ත්‍රීතුමා. තානාපති කාර්යාලය කරන නම ඔබතුමාට කියන්නම්. වැරදි අර්ථකථනවල ඔබතුමාට වැරදි අදහස් දීලා තියෙනවා. නෑ නෑ වැරදි හදනේ. මම කියන දේ වැරදි අදහස් දීලා තියෙනවා. ලංකාවේ තියෙන දහම් පාසල් මුස්ලිම් ආගම උගන්වන්න මදරසාවල් ගත්තොත් ඒ හැම එකක්ම මුස්ලිම් අමාත්‍යාංශයේ සංස්කෘතික අමාත්‍යාංශයේ ලියාපදිංචි වෙලා තියෙනවා. ඔවුන් උගන්නන විෂය පවා එහි තියෙනවා. එතකොට ජෙමියතුල්ලමා කියන ආගමික සංවිධානයෙන් තමයි මේ හැම එකක්ම යම් නිරීක්ෂණ මට්ටමකට මේවා ලක් වෙනවා. විශේෂයෙන්ම මේ සුයිසයිඩ් දෙන්න, මේ මරාගෙන මැරෙන්න ගිය අය, මේ ඔක්කොමලා විදේශීය රටවල් වලට ගිහිල්ලා උපාධිය ගත්ත ඉංජිනියර්ස්ලා, ඒ වගේ පශ්චාත් උපාධිය ගත්ත ඕස්ට්‍රේලියාවේ එංගලන්තයට ගිහිල්ලා ආපු තරුණයෝ තමයි මේ මරාගෙන මැරෙන වලට ගියේ. මේ අය කවුරුවත් මේ ලංකාවේ දහම් පාසල් වලට ගිහිල්ලවත්, ඒ මදරසාවල ඉගෙනගෙනවත් ආපු තරුණයෝ නෙමෙයි මේකේ ඉන්න බහුතරය කට්ටිය. මේකේ බහුතර කට්ටිය විදේශ රටවල් මේ වෙලාවේ වකිමක් අරගෙන කියනවාද මෙවැනි තැන්වල මේ අන්තවාදී ලංකාව තුල අන්තවාදී පෝෂණය වෙන තැන් කොහෙවත් නැහැ කියන වගේ මම ඔබතුමාට මෙහෙම කියනවා. දැන් ලංකාවේ තියෙන මේ දහම් මේ ආගම උගන්වන විශේෂයෙන්ම ඉස්ලාම් ආගම උගන්වන මදරසා ටික ගත්තොත් මේ හැම මදරසා එකක්ම විශේෂයෙන්ම මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යාංශයේ ලියාපදිංචි වෙච්ච ඒවා. ඒක අරහ තමයි මේ එකක්වත් මේ කරන්නේ. හරි සමහර දේවල් ලියාපදිංචි නැති වෙච්ච දේවල් තියෙන්න පුළුවන්. මම කියන්නේ 100% මම දන්න විදිහට 99%ක් මේ ඔක්කොම ලියාපදිංචි වෙලා තමයි තියෙන්නේ. අනිත් එක ජෙමියතුල්ලමා කියන සංවිධානය, ආගමික සංවිධානය මේවා යම්කිසි ආකාරයේ මේකේ මොනිටරයකට මේකේ ලක් වෙනවා. ඒ හින්දා අන්තවාදී කියනක සුදේව මේ මුස්ලිම් ජනතාව අතර නෙමෙයි ඉතරනේ තියෙන්නේ. අන්තවාදී කියන දැන් දෙමළ අයගේ අතර ඉතර අන්තවාදී තියෙනවානේ.
ඒවගේ සිංහල ජනතාව අතර සුළු පිරිසක් ඉන්නවා අන්තවාදී විදිහට කල්පනා කරන. එහෙනම් මම කියන්නේ නෑ මුස්ලිම් අය 100%ක්ම අන්තවාදී නෑ කියලා. එහෙම මේ අදහසක මගේ ඔළුවේ නෑ. මුස්ලිම් සමාජය තුල අන්තවාදීව හිතන අන්තවාදීව කල්පනා කරන පිරිස ඉන්න පුළුවන්. ඒ පිරිස ඉන්න හින්දා තමයි මම ඔබතුමාට මේ ඉදිරිපත් කරන්නේ 2014 2013 ඊළඟට 2013 2012 මේ 2014 2013 2012 මේ 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 පැමිණිලිටි එක දැම්මේ මගේ මාධ්‍ය ලේකම්තුමා. මේ අන්තවාදී හිතන වැඩ කරන පිරිස් Facebook තුලින් යම් යම් ප්‍රචාරයන් කරනකොට එතුමා ගිහිල්ලා මේ පොලිස් මූලස්ථාන වලට දාලා පැමිණි පිටපත් මම මේ අද අරන් ආවේ මේක පෙන්වන්න. මේක 2012 2013 කාලවලදී. ඊළඟට විශේෂයෙන්ම මම ඔබතුමාට පෙන්වන්න ඕනේ මේ 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 කියන පුද්ගලයා. මෙන්න මේ කියන පුද්ගලයා තමයි අද මේ ජාතික තව්හීද් ජමාත් එකේ නායකයා හැටියට මේ සහරාන් හැටියට මේ දිස් වෙන පුද්ගලයා. මේ පුද්ගලයා 2015 පස්වෙනි මාසේ 10 වෙනිදා මෙතුමා මේ සහරාන් කියන පුද්ගලයා කාතාංකුඩියේ ඉන්න තවත් මුස්ලිම් දේවස්ථානයකට පහර ගහනවා. ගහලා ඉවරලා ඒකට විරුද්ධව එතුමාව අත්අඩංගුවට ගන්න කියලා මේ කාතාංකුඩිය වල ඉන්න මුස්ලිම් ජනතාව උද්ඝෝෂණය කරනවා. මේ පෙළපාලි යනවා. මේ කාන්තාව මේ තරුණයෝ මේ මෙතුමාව මේ මැරයව මේ ඝාතකයා වාම අත්අඩංගුවට ගන්න කියලා 2017 පස්වෙනි මාසේ 13 වෙනිදා මේ මොහොට විරුද්ධව පැමිණිලා තියෙනවා. ඔබේ ආණ්ඩුවයි අතට. ඔව් මම ඔබතුමාට කියන්නේ මම කිව්වා නේද මම තාපස්සයක් කරනවා. බාධා කරන්නේ මොකද මේක පැමිණිලි කරන්නේ. මට අප්‍රේස හොඩේ දැන් ඔබතුමා කියනවා ඔබතුමා 2012 13 14 කාල පරිච්ඡේදයන් තුල පැමිණිලි ඉදිරිපත් කරා කියලා. හැබැයි ඔබතුමා අද ඔය පැමිණිලි ගැන කතා කරනකම් මීට පෙර කවදාවත් මේ පැමිණිලි සම්බන්ධව ඔබතුමාට මම කියන්නේ ඒක තමයි මේ අහගන්නකෝ. දැන් ඔබතුමාට මම එකක් කියන්නම්. මුස්ලිම් සමාජය තුල අන්තවාදී අදහස් පරාජය කරන්න ඕනේ කියලා ඒ අන්තවාදී අදහස් මුස්ලිම් සමාජයටම හානියක් කියලා ඒකේ ඒ මුස්ලිම් සමාජයේ නැගිලා එන අන්තවාදයක පිපිරීමකට ලක් වුණොත් අනිවාර්යයෙන්ම මුළු මුස්ලිම් සමාජයේම මේකට මුහුණ දෙන්න ඕනේ කියන කතාව මම අද නෙමෙයි මම කියන්නේ. මගේ දේශපාලනේ පටන් ගත්තේ 1992. ඒ 92 ඉඳන් මම මේ කතාව මම කියනවා. එතකොට ඔබතුමා කියන විදිහට හරි මේ අපේ ආණ්ඩුව තියෙනවා. ඒක තමයි මම කියන්නේ. එතකොට දැන් මේක මුස්ලිම් සමාජයේ ඊළඟට මුස්ලිම් දෙමිය විශේෂයෙන්ම අනික දැන් උතනදී ඔබතුමාට මේ විදිහ. එතකොට පොලිසිය බාරව තිබුණේ ජනාධිපතිතුමාට නෙමෙයි. එතකොට ඒ චෝදනාවත් ජනාධිපතිතුමාට එල්ල කරන්න. නෑ මම ඔබතුමාට කියන්නේ එතකොට මේ පැමිණිලි අරහා ඇවිල්ලා ඊළඟට අපේ දෙමිය තුලම සංවිධානය 2013 ඉඳන් ආරක්ෂක අංශ දැනුවත් කරන ඉදගෙන මේ යම් යම් පුද්ගලයන් සම්බන්ධව යම් යම් ක්‍රියාකාරීන් සම්බන්ධව මේවා ගැන විමර්ශනයට ලක් කරන්න කියලා 2013 ඉඳන් ආරක්ෂක අංශයත් එක්ක ජෙමිතුල්ම සංවිධානය ඒගොල්ලෝ දෙගොල්ලෝ අතර යම් සම්බන්ධතාවයක් ඇතුව වැඩ කළා. එතකොට මේක ඇවිල්ලා තමයි මේ වார்த்தාව අන්තිමට එන්නේ. ඒ කියන්නේ මේ සංවිධාන පැමිණි කරලා තියෙනවා මොවුන්ට විරුද්ධ නීතිය ක්‍රියාත්මක කරන්න කියලා ඇවිල්ලා තියෙනවා. මුස්ලිම් සමාජයම කියලා තියෙනවා මොවුන් අල්ලන්න කියලා. එතකොට ඒ රාශියක් ඇවිල්ලා තමයි මෙන්න මේ වார்த்தාව එන්නේ. එතකොට මේ වார்த்தාව ආවට පස්සේ මේ වார்த்தාව ඇයි ආරක්ෂක මණ්ඩලයේ සාකච්ඡාවට ලක් වුණාද? නැද්ද? එහෙම ලක් වුණ නැත්නම් ඇයි? එහෙමනම් මේකට පියවර ගත්තේ නැත්තේ ඇයි? ඇයි මේක ඇවිල්ලා පියවර ගන්න මේකට උපදෙස් දුන්නේ නැත්තේ ඇයි? එහෙම උපදෙස් දෙන්න කියලා මේක උපදෙස් දෙන්න කියලා කවුරු හරි එපා කියලා කිව්වනම් කවුරු හරි මේක ගණන් නොගෙන හිටියානම් ඒ ඇයි? ඒක තමයි අපිට තියෙන ගැටලුව. විශේෂයෙන්ම මොකද දැන් අද සුදේව මේකෙන් පීඩා විඳින්නේ විජේදාස රාජපක්ෂවත් විමල් වීරවංශවත් නෙමෙයි. අද මම පීඩා විඳිනවා මේකේ. මුස්ලිම් සමාජයේම අද විත්තිකාරෝ බවට අද පත් වෙලා තියෙනවා. අද මුස්ලිම් සමාජයේම අද මට බාධා කරන්නේ බාධානේ මම ඔබට පැහැදිලි කරන්න දැන් මේක හේතුවක් කියනවා. ඔබතුමා තමයි පැනලා උත්තර දෙන්නේ. ඔබතුමා මම උත්තර දුන්නා හින්දා නෙමෙයි මම මේ කියන්නේ. ඔබතුමා ISIS එක නැහැ කිව්වා. ISIS එක නැහැ කියලා නෑ කොහෙවත්. වීඩියෝ එක දාන්නද? වීඩියෝ එක දාන්නද? වීඩියෝ එක දාන්නද? එහෙනම් මගේ කතාව කරන්නේ වීඩියෝ එක දාන්නද? ඔබතුමා වීඩියෝ එක දාන්නද? ඊළඟ වටේද ඔබතුමාට අවස්ථාව ගන්න. මේ මගේ ළඟ ඇන්සර්ඩ් එකක් තියෙනවා. ඇන්සර්ඩ් එකේ වීඩියෝ එකේ රාජපක්ෂ මහත්තයාගේ කතාවට ISIS එකක් නැහැ කියලාකෝ. මම ඉදා ඉඳලා ISIS සංවිධානය මේ රටේ ක්‍රියාත්මක වෙනවයි කියන එක මේ රටේ මේ තියෙන තොරතුරු ඊටාම බුද්ධිංශයට බාර දීලා තිබුණා. ඊළඟට මුස්ලිම් ආගමික සංවිධානයේ බාර දීලා තිබුණා. තිබුණ ප්‍රශ්නේ ඕක නෙමෙයි. ඇයි මේවා ක්‍රියාත්මක කළේ නැත්තේ? ද විජේදාස රාජපක්ෂ මහත්තයා දන්න තොරතුරු තියෙනවා නම් එතුමාට දීලා එතුමාටත් අහන්න තිබුණා. ඇයි මේක කවුරුවත් මේ ආණ්ඩුවේ ඉන්න එතුමා චෝදනා කරන්න ආණ්ඩුවට නේද මේවා කියද්දී ආණ්ඩුවේ හෙව්වේ නැහැ. නෑ එතුමාට එහෙම ගැළවිලා යන්න බෑනේ සුදේවා. එතුමා එදා හිටපු අධිකරණ ඇමතිවරයා. එතුමාද විපක්ෂයට ගියේ ඉඳ ඕන දෙයක් කියන්න පුළුවන්. නමුත් එදා ආණ්ඩුවේ මම කියනවානේ මට වගකීම මේ ආණ්ඩුව මේක බාර ගන්න ඕනේ වගකීමක් කියන්න ඕනේ කියලා මම කියනවා. මම පැනලා යන්නේ නැහැ. මම කියනවා මේක අපේ ආණ්ඩුව මේක මේ වගකීම බාර ගන්න ඕනේ.
මේක මේක ජනාධිපතිතුමා ජනාධිපතිතුමා ආරක්ෂක ප්‍රධානියා එතුමා තමයි සියලුම බුද්ධිආංශ හා ආරක්ෂක සංවිධාන හා හමුදාවල් තියෙන එතුමාගේ අතේ එතුමා එතුමා මේක මාස 6ක් රැස් කරේ නැහැ නමුත් ඒ අතර මාස 6යි ඇයිසිස් නෑ නෑ පොඩකින් නෝ මාස 6යි ඇයිසිස් පොඩකින් නෝ මම දුන්නා මට මොකද දෙන්න මම දුන්නා ඒකත් එක්කම තමයි අපිට වගේ කීමක් තියෙනවා මේක අපේ ආණ්ඩුවේ කොටස්කාරව හැටියට මේක ක්‍රියාත්මක වුණාද නැද්ද කියන එක අපි හොයා බැලුවේ නැහැ කියන එකේ වගේ කීමක් අපිට මට මොකද දෙන්න ඔබතුමා චෝදනා කරන ජනාධිපතිතුමාට මේ වර්තමාන කාලයකදී මේ අවසාන අවසාන ලියවිල්ල සම්බන්ධයෙන් නමුත් 2017 තමයි කාතන්කුඩි ජනතාව මේ අයට විරෝධය පාලා ඔවුන් උද්ඝෝෂණ කරන්න මොහොත අතරගුඩ ගන්න කියලා අවුරුදු දෙකක් යනකම් කරලා නැතුව අවසානයේදී චෝදනා වෙල්ල කරන්න පුළුවන් නෑ නෑ මම අවසානයේදී චෝදනා කරන්නේ නෑ මේ 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 සුදේ අවුරුදු දෙකකට කලින් ක්‍රියාත්මක වුණා නම් ඔබේ 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 පිරිස මේ මේ ප්‍රශ්නේ ඉන්නේ නෑ ඔබතුමාට මම කියන්න 2000 මෙන්න මේ කාතංකුඩිය මේ පැමිණිල්ල ගියාට පස්සෙත් මම අද මේ මේ සාකච්ඡාවට එන්න කලින් උතරතුරු හොයලා බැලුවාම ඒ අත්තරංගුවට ගන්න වෙලාවේ මේ පුද්ගලයා අතුරුදහන් වෙලා තියෙනවා කියලා තමයි තොරතුරු ආවේ එතකොට මේ පුද්ගලයා අතුරුදහන් වුණත් මොහු විටින් විට විටින් සමාජ විරෝධී වීඩියෝ පටවත් මේ මොහු නිතරම පළ කරගෙන හිටියා මොහුගේ Facebook වල එතකොට ඒවා පවා යම් යම් කරුණු කාරණා බුද්ධිආංශයේ තොරතුරු ලබා දුන්නා විශේෂයෙන්ම දිගන සිද්ධියෙන් පස්සේ කාත මේ මොහු ඉතාම වෛරකාරී වෛරක්කාරී යම් මේ මේක පළ කර දේශනාවක් ඒ වෛරක්කාරී දේශනය පවා අරගෙන සීරියක් අරගෙන ගිහිල්ලා පොලිස් මහලස්ථානෙට බාර දුන්නා මූට විරුද්ධ ක්‍රියා කරන්න කියලා. KPව KPව බුද්ධිආංශ අරන් ආවේ ලංකාවෙන් පිටට ගිහිල්ලා නේ. එතකොට ලංකාවේ තුල ඉන්න කෙනෙක් හොයාගන්න බැරි වුණාද ඒක? නෑ මම කියන්නේ මෙමය. ද බුද්ධ මේ දැන් මොහුව හොයාගන්නවද මොහුව හොයාගන්න එක වැඩේ තියෙන්නේ ඇවිල්ලා අපේ තියෙන අප CID එක එහෙම නැත්නම් ආණ්ඩුව අනිත් ආයතන වල තියෙ වගකීම තියෙන්නේ. එතකොට මම මෙතන මතු කරන්නේ ඒ කියන්නේ බුද්ධිආංශ වල හැකියාව තියෙනවා. මම කියන්නේ උන්ට අවස්ථාව දුන්නා නම් උන් කරනවා. මම කියන්නේ බුද්ධිආංශය මේ වාර්තා කරලා තිබුණා මේ වාර්තා කරපු එක පල්ලයට ගිහිල්ලා මේකට අවශ්‍ය ක්‍රියාමාර්ග ගත නැති එක තමයි ප්‍රශ්නේ තියෙන්නේ ඒකයි මම අතු කරන්නේ එතකොට ඒක නැවතුනේ ඇයි මොකද අද මේ සිදුවීම උඩ අපිට සන්තෝෂ වෙන්න කිසි දෙයක් නැහැ අද මුළු මුස්ලිම් සමාජයේම විතිකාරය බවට පත් වෙලා අද මුස්ලිම් සමාජයේ ඉන්න කාන්තාවන්ට පිරිමින්ට ළමයින්ට පාරවල් වල බැහැලා යන්න බැරි තත්යක් අද උදා වෙලා තියෙනවා අද අසරණ වෙලා තියෙනවා සම්පූර්ණයෙන්ම මුස්ලිම් ජනතාව අද ඔළුව පහත් කරගෙන කිසිම දෙයක් කතා කරගන්න බැරුව තත්ත්වයට අද පත් කරලා තියෙනවා. අද හෙට මොකක් වෙයිද? එහෙමද අනිද්දාට මොකක් වෙයිද කියලා ඒ බිය, සැකය, වෛරය, අවිශ්වාසය අද නැවත ගොඩනැගිලා තියෙනවා. අපි අවුරුදු 4මාරක් ගොඩනගපු ඒ සියලු බලාපොරොත්තු දවසින් අද කඩාගෙන වැටලා තියෙනවා. ඒකෝට අද අපේ ළමයි පවා පාසල් වලට යන්න අද බියට පත් වෙලා තියෙනවා. ඇයි? ගියොත් මොකක් වෙයිද? මොකක් කියයිද? අනිකුත් ළමයි අපිට දෝෂාරෝපණය කරයිද? අපිට විහිළු කරයිද? අපිට මොකක් හරි කියයිද කියන මේ මානසිකත්වය අද සම්පූර්ණයෙන්ම කඩාගෙන වැටලා තියෙනවා. ඒකෝට ඒ සම්පූර්ණයෙන්ම කඩාගෙන වැටුනේ මේකේ අවශ්‍ය ක්‍රියාකාරකම් අවශ්‍ය දේවල් ක්‍රියා නොකිරීම හින්දා නේද අද මේ සම්පූර්ණ මේක කඩාගෙන වැටුනේ. ඒකට වග කියන්න ඕනේ පුද්ගලයෝ වග කියන්න ඕනේ. ඒකයි මම කිව්වේ. මේකට කාටවත් ගැලවෙන්න බෑ. මම කියනවා ආණ්ඩුව මට අවසාන වශයෙන් දෙන්න. ඊළඟට තමයි මෙතුමන්ලා ඉඳන් කිව්වා මේ රවුෆ් හකීම් ගැනත් රිෂාඩ් බදුරුදීන් ගැන. මෙතුමන්ලා දැන් අද රවුෆ් හකීම්ට රිෂාඩ් බදුරුදීන්ට අන්තවාදී නායකයෝ කියලා ඔබතුමාලා කියනවා නම් ඔබතුමාලාගේ කතාවේදී කිව්වා කවුද නෑ ඔබතුමාලාගේ කතාව අන්තවාදී මුස්ලිම් නායකයෝ කියලා. එතකොට ඔබතුමාලා ගිය ඔක්තෝබර් මාසේ රවුෆ් හකීම්ව රිෂාඩ් බදුරුදීන්ව හදන්න ආණ්ඩුවට ගන්න බොහොම උත්සාහ කරා. බොහොම උත්සාහ කරා. අටලුව ගන්න එපා. ඔබතුමන්ලගේම කට්ටිය ඉඳගෙන කිව්වේ ආණ්ඩුවේ ප්‍රබලව තමයි මාමනැල්ල සිද්ධියේදී රැකවරණය දෙන්නේ. නෑ නෑ ඔබතුමා දැන් කතා කරනකොට කිව්වා මේ ආණ්ඩුවේ ඉන්න ඔබතුමා රිෂාඩ් බදුරුදීන් මන්ත්‍රීතුමා ඇමතුමා ගැනත් කතා කළානේ. ඔබතුමා කිව්වා එතුමාට චෝදනා තියෙනවා කියලා. එතකොට ඔබතුමාලා කිව්වා මේ චෝදනා කරන කවුද ඉන්න අන්තවාදී ඇමතිවරු කියලා. චෝදනා නැත්. එතකොට ඔබතුමාලා පෞගිය කාලේ මොහුව ආණ්ඩුවට ගන්න උත්සාහ කරා මහන්සි කරා අපි ඔබට හදන්නේ ඔබට ඒක සම්තවාදී නෑ එතකොට ඒගොල්ලෝ අන්තවාදී නෙමෙයි. එතකොට ඒගොල්ලෝ කොමියුනිස්ට්. නෑ නෑ මුදලගත්තු විපක්ෂය ඉන්නකොට අන්තවා. අපි ඔවුන්ගේ ආණ්ඩුව හදුවා නම් අපි ආණ්ඩුව තියාගෙන යනවනේ. ඒගොල්ලෝ අපිට ආණ්ඩුව හදන්න නැති හින්දා අන්තවාදී වෙලා තියෙන්නේ. ඔයගොල්ලෝ රැකවරණය දුන්නේ ඉඳ තමයි. එතුමාලා අන්තකෙ හිටියේ. එතුමන්ලා ආණ්ඩුවට එදා මෙතුමන්ලත් එක්ක එකතු වුණා නම් අන්තවාදී නෙමෙයි.
එතුමන්ලා එතකොට මේවට සම්බන්ධත් නැහැ. එතකොට එතුමන්ලා අද මෙතුමන්ලත් එක්ක එකතු නැති වුණේ ඉඳා අද ඒගොල්ලෝ අන්තවාදී වෙලා තියෙනවා. ඒ හින්දා සුදේව මට එක දෙයක් කියන්න පුළුවන්. මේ රටේ මුස්ලිම් සමාජය මේ රටේ ඉන්න අපි කිසිදු ආකාරයෙන් මේ කිසිදු අන්තවාදයකට විශේෂයෙන්ම මුස්ලිම් සමාජය තුල අන්තවාදයක් තියෙනවා නම් ඒ කිසිදු අන්තවාදයකට ඉඩ දෙන්නේ නැහැ. අනිසුවද අවසාන වශයෙන් මම කියනවා අද අපි මේ අන්තවාදී සංවිධානය ගැන ඉතාම බරපතල විවේචන අද ඇවිල්ලා කරනවා. අද මොවුන්ගේ තර්ජන අද අපිට එල්ල වෙලා තියෙනවා. මොකද අද මේක ඉතාම ලේසි සංවිධානයක් නෙමෙයි. මේක මරාගෙන මැරෙන සංවිධානයක්. මම මෙතනින් එළි වෙලා පිට වෙලා යනකොට මට සමහර විට මුන් මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කරන්න පුළුවන්. මතක තියාගන්න. මොකද අද මේ සංවිධානවල මුන්ගේ ක්‍රියාකටයුතු මුන්ගින්දා අද අසරණ වෙලා ඉන්න මුස්ලිම් ජනතාව අද මේකින්ද මේ රටේ ඇති වෙලා තියෙන අස්ථාවරත්වය අනාරක්ෂිතත්වය අපි මොවුන්ට කරන මේ තදබද විවේචනය අපි ගැන වෛරය ඇති කරන වේවා. ඒක එක පැත්තක් සුදේ මතක තියාගන්න. මොකද අපි මේ අද මේ කතා කරන්නේ අපේ මරණය අතේ තියාගෙන. අනිත් පැත්තෙන් මේ ඉන්න විශේෂ මේ ආණ්ඩු මොවුන් නෙමේ විශේෂම මම ඔබතුමාලාට දෙන්නාට දොස් කියන්නේ නැහැ. විශේෂයෙන්ම විමල් වීරවංශය විජේදාස රාජපක්ෂ මැතිතුමායි අපිව මේ දකුණේ ඉන්න අන්තිවාදීන්ටත් අපිව ඉලක්ක කරලා පෙන්වන්න හදනවා. අපි එතකොට දෙපැත්තෙන්ම අපි බැට ගන්නවා. එකක් දකුණේ ඉන්න අන්තිවාදීන්ගෙන් අපි බේරෙන්න ඕනේ. ඊළඟට මේ මුස්ලිම් සමාජය තුළ මුස්ලිම් ජනතාව විනාශ කරන්න බලාගෙන ඉන්න අන්තවාදීන්ගුණත් අපේ ජීවිත බේරා ගන්න ඕනේ. ඉතින් අද ඒ වගේ දෙපැත්තටම මැදි වෙලා කරන සටනක් කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ හින්දා මම අවසාන වශයෙන් එකක් කියන සුදේව ඒ මොන සටනාවක් අපේ දරුව මේ රටේ ජීවත් වෙන්න ඕනේ. අපේ රටුව මේ ජාතියේ ඉන්න දෙමළ සිංහල මුස්ලිම් ජනතාවත් එක්ක එකට ජීවත් වෙන්න ඕනේ. ඒක වෙනුවෙන් මගේ ජීවිතේ පරිත්‍යාග කරන්න හරි මම සූදානම් කියන එක මම කියන්න කැමති සුදේව. බොම්සුති අපි ඉතා කෙටි විරාමයක් ගන්නවා. විරාමෙන් පසු වෙනත් මොන ගහනවා. අද බලයේ දේශපාලන සංවාදයේ අවසාන වටය ආරම්භ කරන්නේ ජාතික ආරක්ෂාව පිළිබඳව සාකච්ඡා කරන සිබින් කාන්තර විදේශ මන්ත්‍රීතුමාට අවසන් අවස්ථාව. සුදේව විශේෂයෙන්ම මේ මතු කරපු කාරණාවලදී එක පැත්තකින් මුජිබර් මන්තුමා මේක ලඝු කරන්න හැදුවා එතුමාට මේ එල්ල කරන චෝදනාවක් කියලා. එතුමාට මේ චෝදනාව එල්ල වෙන්නේ සුදේව හේතු ගණනාවක් තියෙනවා. දැන් යම්කිසි දෙයක් දැනගෙන ඕන උත්තර දෙන්න. දැන් යම්කිසි දෙයක් ආණ්ඩුවට චෝදනාව එල්ලනට ඒක ආණ්ඩුවට එල්ල වෙච්ච චෝදනාවක් හැටියට බාරගන්නේ නැතුව පෞද්ගලිකව බාර අරගෙන ඒකට උත්තර දෙන්න ගිහිල්ලා මේක එල්ලිලා තියෙනවා එතුමා. ISIS සංවිධානය පිළිබඳව එහෙම කටයුතු සිද්ධ වෙනවා කියලා රජයේ මැමතිවරයෙක් කියනකට එතුමා තමයි පළවෙනිට විල්ලා උත්තරේ දෙන්නේ. මුජිබර් මන්තුමා පාර්ලිමේන්තුවේ කතාව තියෙනවා එතුමා කියනවා නෑ එහෙම එකක් නෑ කියලා. අරාබි පාසල් මෙහි ඇති කරලා විශේෂයෙන්ම අපි කියන්නේ දහම් පාසල් ඇති නොකළ යුතුයි කියලා. නමුත් මද්රාසා කියන විශේෂයෙන්ම තුර්කි රාජ්‍යයේ සිරියාවේ දැන් මේ තහනම් කරගෙන තියෙන තහනම් කරලා තියෙන සමහර පාසල් අද තුර්කියට වැඩිය ලංකාවේ තියෙන සුදේව මද්රාසා කියන දහම් පාසල් අන්තවාදේ විතරයි උගන්වන්නේ. සිංහල භාෂාව උගන්වන්නේ නැහැ. දමිල භාෂාවත් අරාබි භාෂාවත් ඉංග්‍රීසි භාෂාවත් ඉස්ලාම් ධර්මයේ නැති අන්තවාදයක් උගන්වන දහම් පාසල් බවට පත් වෙලා තියෙනවා. මෙන්න මේවයි තමයි විදේශීය මේ ගුරුවරු ඇවිල්ලා උගන්වනවා කියලා කිව්වම මෙතුමාම තමයි පළවෙනිට ඇවිල්ලා කියන්නේ නෑ එහෙම එකක් මේ රටේ නෑ කියලා. නමුත් අද මාධ්‍යෙන් වාර්තා වෙනවා. බුද්ධ්‍යංශ වාර්තා එනවා. එක්කෝ එහෙනම් මෙතුමාගේ බුද්ධ්‍යංශ ඊට වැඩිය ඇති රන්ජන රාමනායක ඇමතුමාගේ වගේ. නැත්තම් මෙතුමා ඒ පිළිබඳව හොඳ දැනුමක් තියෙන්න ඕන. අද මේ එකට ගැටලා තියෙන හින්දා තමයි මෙතුමාට ඒ වගේ මේ කණ්ඩායම් වලට චෝදනා එල්ල වෙන්නේ. හොඳම දේ තමයි අර දිලුම් මමුණුගම මන්ත්‍රීතුමාට කරා වගේ මෙතුමාල්ලම ගිහිල්ලා බාර වෙලා මේ පොලිසියට හරි මොකක් හරි ආයතනයකට ගිහිල්ලා අද දවසේ මේ පිළිබඳව පරීක්ෂණයක් කරන්න කියන එක. මෙතුමාල්ලා යම්කිසි තොරතුරක් තියෙනවා නම් එහෙම නැහැයි කියන්න ඒ සාධක ඉදිරිපත් කරන එක. ඒ වගේම සුදුම ඇත්තම අපි කනගාට වෙනවා මේ ආණ්ඩුව මේ කාලවකවානු තුලත් බැලුවේ මේක මේ රාජපක්ෂ ආණ්ඩුවේ නැත්තම් මේ දින 52 මේකට ලඝු කරලා නැත්තම් ඊළඟෙන මැතිවරණේ වාසියක් වෙයි එහෙම කියන තැන ලඝු කරන්න. අපි දැක්ක ආණ්ඩුවේ විවිධ පාර්ශව කරපු ප්‍රකාශ සමහර ඒවා. අපි දැක්ක මංගල සමරිරමතුමා පළවෙනි දවසේම කිව්වා මේ ලේ පිපාසය හොයාගෙන යන රාජපක්ෂ කෙනෙක් මේ මල මිනි වලින් ඡන්ද වලින් ගොඩ එන්න හදනවා කියලා. රාජ්‍ය සේනරත්න මහත්තුමා පාර්ලිමේන්තුවේ ඊයේ දවසේ ප්‍රකාශයක් කළා කියනවා මේ මහින්ද රාජපක්ෂ මහත්තුමා කෝ මේක විශාල විනාශයක් වුණා මේ ලංකාවේ යුද්ධෙන් පස්සේ කියලා. එතුමා කියනවා නෑ මීට වැඩිය විනාශයන් ලෝකෙ වෙන තැන්වල වෙලා තියෙනවා. මේ හරියට නිකන් මැරිච්ච ගාන මදි වගේ එතුමාට. අපි මේ ව්‍යසනයක් ගැන කතා කරන්නේ. මහින්ද රාජපක්ෂ මහත්තුමා පැහැදිලිව කිව්වා ආණ්ඩුවේ සියලු දෙනාට එකතු වෙන්න වැඩපිළිවෙලක් කරන්න අපිට දෙන්න පුළුවන් සහයෝගය අපි දෙන්නම් කියලා. ඒ වගේම විශේෂයෙන්ම මම හිතනවා මේකෙන්
යම්කිසි අපිට ජාතික ආරක්ෂාවට යම්කිසි වටිනාකමක් එකතු කරන්න පුළුවන් නම් යම් යම් යෝජනා ගේන්න වෙනවා. ඒ යෝජනා ගේන්න මම නම් කියන්නේ මුජිබ ප්‍රමන්තුමා ඔබතුමා මැදිහත් වෙන්න මේ වෙලාවේ. මොකද ඔබතුමා මේක නැහැයි කියප පුද්ගලෙක් හැටියට විශේෂයෙන්ම මේ මද්රාස අරාබි පාසල් පිළිබඳව බුර්කාව පිළිබඳව අන්තවාදයේ වපුරන සංවිධාන තහනම් කරන්න, ඒ වගේම අන්තවාදයෙන් යැපෙන දේශපාලන පක්ෂවල අඩුමතරම ව්‍යුහය වෙනස් කරන්න ඔබතුමා යෝජනා ගේන්න පාර්ලිමේන්තුවට. ඔබතුමා මේ වෙනුවෙන් පෙනී හිටපු පුද්ගලෙක් ඉන්නවා. එනිසා ඔබතුමා මේකෙන් ගැලවෙන්නේ නම් අන්න ඒක තමයි එකම ක්‍රමය සුදුයි අපිට පේන්නේ. විපක්ෂින්ද අපිට සහයෝගය දෙන්න පුළුවන්. අපි නෙවෙයි න්‍යාය පත්‍රය හදන්නේ, අපිට යෝජනා කරන්න පුළුවන්. අපේ යෝජනා බාරගෙන තියෙනවා නම් මේ ආණ්ඩුවට මේන විපක්ෂ විනාශය දක්වා සමහරලාට අද මේ රටත් පත් වෙන්නේ නැහැ. එදා දවසේ ඉඳලා අපි කිව්වා පොලිස් ප්‍රතිවරය බවට පත් කරගත්ත පුද්ගලයා පිළිබඳව අපි කිව්වා, මහ බැංකුවේ අධිපතිවරයා හැටියට පත් කරගත්ත පුද්ගලයා අපි කිව්වා, ආරක්ෂක ලේකම්වරු ගැන කිව්වා. මේ ආරක්ෂක ලේකම්වරු හතරක් සුදේව මේ අවුරුදු හතරක් මාර්ගදී ජනාධිපති ලේකම්වරු 3 දෙනෙක්, මහ බැංකු අධිපතිවරු දෙන්නේ, විෂය බාර ඇමතිවරු 5 දෙනෙක්, ජෝන් නමරතුංග ඇමතුමාගෙන් පටන් අරගෙන තිලක් මාරපණ ඇමතුමාට ගිහිල්ලා, සාගල් රත්නායක ඇමතුමාට ගිහිල්ලා, රංජිත් මද්දුම් බණ්ඩාර ඇමතුමාට ගිහිල්ලා, දැන් එවිල්ලා තියෙනවා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට. අවුරුදු හතරක් මාරේ ඇමතිවරු 5 දෙනෙක් ඉඳලා තියෙනවා. මේ අපිට චෝදනාව එල්ල කරනවා එහා පැත්තේ ඉඳගෙන මේ ආරක්ෂක මණ්ඩලේ රැස් වෙන්න සිද්ධ වුණේ මෙතුමන්ලා මේ කරපු ආණ්ඩු පෙරලියත් එක්ක කියලා. මතක තියාගන්න ඒ දින වකවානු තුලත් අඩුම තරමේ ඔබතුමන්ලා පත් කරලා තිබ්බ කට්ටිය හැර මෙහෙට දාන්න අපි උත්සාහ කරේ නැහැ. මම අවසන් කරනවා සුදේව. දැන් මේ විදේශ බුද්ධි සේවාවලින් ලබා දීපු තොරතුරු තුල යම් යම් තොරතුරු වාර්තා වෙලා තියෙනවා. ඒ තොරතුරු සහ අපේ බුද්ධි අංශ වෙත ලැබෙලා තිබ්බ තොරතුරුත් එකට එකතු කරා නම් මම හිතනවා මේක වළක්ව ගන්න තිබුණා. නමුත් ඒ වළක්ව ගන්න උනන්දුවක් තිබුණ නැහැ. දැන් එදා දවසේ දෙමටකොඩ සිද්ධියේදී බෝම්බේ පුපුරවගත පුද්ගලයාත්, ඒ වගේම මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කර පුද්ගලයාත් මේ දෙමටකොඩ ප්‍රදේශයේ ඔවුන්ට අයිති සියලුම දේපල ඊට දින කීපකට ඉස්සෙල්ලා අප්‍රේල් මාසේ පළවෙනිදා ඔවුන්ගේ දේපල 8ක් දේපල සමාන දේපල 5ක් ඔප්පු වලින් ඔවුන් වෙනත් පුද්ගලයන්ට පවරන එකම දවසේ. දැන් බුද්ධි අංශ මොවුන් පිටිපස්සේ හිටියනම් මෙහෙම ඔප්පු වෙනස් වෙනවා දැක්කනම් මේ මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කරන කට්ටිය අප්‍රේල් පළවෙනිදා එක දවසේ ඔප්පු ටික ලියනවා වෙනත් පුද්ගලයෙක්ගේ නමට. එතන මේ පිළිබඳව තොරතුරු ආවේ නැද්ද? මගේ දරුවන්ට. ඒ වගේම දරුවන්ට ලියන්න. දරුවන්ට හරි කාටද සැකයක් ඉදෙන්න එපයි. බුද්ධි අංශ නිලධාරි හිටියනම් මම කියන්නේ හිටියනම් ඔබතුමාලා කියනෝනේ මේකේ පරීක්ෂණ තිබුණා කියලා. 47 වතාවක් වාර්තා වෙලා තිබුණනේ. දැන් විදේශ බුද්ධි අංශ වලින් වාර්තා වෙලා තිනවා. මම එකක් හැබැයි පිළිගන්නවා. ලංකාවේ දැන් තියෙන බුද්ධි අංශ වලට වැඩිය රෝ එක ලංකාවේ ප්‍රබලයි. රෝ එකේ බුද්ධි අංශ ප්‍රබලයි. අඩුම තරමේ එහෙන් හරි කමන්නේ. දැන් අරගෙන උපදෙස් ටික අරගෙන මේකට කරන්න පුළුවන් දේ කරන්න. ඒ වගේම මේ වැටලීම් වලදී විශේෂයෙන්ම අප්‍රේල් මාසේ 18 වෙනිදා ඉස්සෙල්ලා පොලිස් පරීක්ෂක TLSK සේනාධිරත්න පානදුර කොට්ටාසේ බාරව හිටපු ස්ථානාධිපතිවරයා සරික්ක මුල්ල කියන ප්‍රදේශය ගිහලා නිවස හොයාගන්න ඔබතුමාලගේ මාධ්‍යත් වාර්තා කරා. මේ ඝාතන සම්බන්ධයෙන් පැමිණිච්ච පුද්ගල සංවිධානගත වෙච්ච එක ස්ථානයක්. මරාගෙන මැරෙන ප්‍රහාරය ලක්ෂ කරපු ස්ථානේ. මොකද්ද කරන්නේ මේ පොලිස් පරීක්ෂකවරයා? ගිහලා ගෙදර පරීක්ෂණා කරන්න ඉල්ලුවාම ඒ ගෙදර පුද්ගලයෝ ටික පැමිණිල්ලක් දානවා පොලිස් ප්‍රතිවරයාට, මෙහෙම අනවසරයෙන් ඇවිල්ලා පරීක්ෂණය කරන්න හදනවා කියලා. මොකද්ද දෙන දඬුවම? එතුමාව අප්‍රේල් මාසේ 18 වෙනිදා ස්ථාන මාරුවක් දෙනවා පානදුර බාරව හිටපු පුද්ගලයාට ත්‍රිකුණාමලයට. මේ තොරතුරු ලබා දීපු පුද්ගලයාට ඔබතුමන්ලා මෙන්න බුද්ධි අංශ වලින් ලබා දීපු තොරතුරු වලට කරපු දේවල් ටික. එක පැත්තකින් ඔබේ බුද්ධි අංශ ක්‍රියාත්මක වුණා නම් ඒ බුද්ධි අංශ ක්‍රියාත්මක වුණේ නැහැ කියමුකෝ. තානාපති කාර්යාලයෙන් කතා කරලා කියනකට මෙහෙම අවධානමක් තියනවා කියලා. ඒ ලබා දීපු තොරතුරු වල නම් ගම් එක්ක දුරකථන අංක එක්ක ඔවුන් යන්නේන වෙලාවල් සියලු දේම දක්වලා තියෙනකොට අවසන් කරමු මේක ක්‍රියාත්මක කිරීමට ඔබතුමන්ලා පිළිගන්න දේශපාලන නායකත්වයේ තිබුණු දුර්වලතාවය තමයි ඔබතුමන්ලාද නිලධාරීන් කීප දෙනෙක්ගේ මගින් යවන්න හදන්නේ. මේක නිලධාරීන්ගේ මතින් යවන්න එපා. බුද්ධි අංශ වල ඉන්න කට්ටිය නිලධාරී පැය 24න් වෙනස් කරලා මේක කරන්න බෑ. දැන් ජනාධිපතිතුමා පෙරේද කර ප්‍රකාශයෙන් මොකද වෙච්ච හානිය? ඒ එතුමා කියනවා මේ සියලු දෙනා වෙනස් කරනවා පැය 24ක් ඇතුළේ කියලා. දැන් මේ ඔපරේෂන් එකේ ඉන්න නිලධාරීන්ට මොකක්ද දැනෙන්නේ? ඔවුන්ගේ එක පැත්තකින් ඔවුන්ගේ තියෙන කරගෙන යන ක්‍රියාව අනතුරේ තියෙනවා. මොකද ඔවුන්ගේ රාජකාරිය ඔවුන්ගේ රැකියාව පිළිබඳ අවිනිශ්චිතභාවයක් තියෙනවා. ඒ නිසා ඔබතුමාලා මතක තියාගන්න මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාත් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාත් කරේ පළවෙනිම කරේ මානසිකත්වය හදපු එක, ඔවුන්ව ශක්තිමත් කරපු එක. හැබැයි ඔබතුමන්ලා ඔවුන්ව හීන කරා.
මානව හිමිකම් කවුන්සිලයට ගිහිල්ලා බුද්ධයන්සේ නිලධාරීන් දඩයම් කරලා TN එකේ අවශ්‍යතාවය අනුව TN එක මොකද්ද කියන්නේ පාර්ලිමේන්තුවේ සම්බන්ධ නැතුමා එතුමා කියනවා මේ ව්‍යසනයේ හින්දා ආණ්ඩුව කඩාගෙන වැටෙනවා වගේ පේනවා ඉක්මනටම ව්‍යවස්ථාව ගේන්න ඒක තමයි අපේ එකම ඉල්ලීම මේ වෙලා තියෙන ව්‍යසනය ගැන නෙමෙයි විපත ගැන නෙමෙයි කතා කරන්නේ TN නායකයා ඔබතුමාලා ව්‍යවස්ථාව උස්සගෙන අවුරුදු 4ක් ගියා මේක ඇතුලේ ඔබතුමාලා අනවශ්‍ය දේවල් වලට මේ පාර්ලිමේන්තු පාවිච්චි කරා 3-2 සම්මත කරපු දේවල් හිතලා බලන්නකෝ ජාතික ආණ්ඩුව ගන්න 3-2 සම්මත කරා ඇමති දූර සංඛ්‍යාව වැඩි කරගන්න 3-2 සම්මත කරා පළාත් පාලන මැතිවරණය කල් දාන්න සම්මත කරගත්තා පළාත් සභා ඡන්දය කල් දාන්න සම්මත කරගත්තා මානව හිමිකම් කවුන්සිලයේ යෝජනා ගේන්න සම්මත කරගත්තා විශේෂ මහාධිකරණ ගේන්න සම්මත කරගත්තා ඔබතුමාලා කරන්න පුළුවන් හැම දෙයක්ම අර අනිත් කණ්ඩායමට වදින්න කරන්න පුළුවන් දේවල් කරා බුද්ධයන්සේ නිලධාරී ඔබතුමාලා පාවිච්චි කර වෙන මොනවත් නෙමෙයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා රැස්වීම වලට ඇව්වා පොහොට්ටුවේ රැස්වීම වල සෙනග ඉන්නවද කියලා බලන්න ඔන්න බුද්ධයන්සේ පාවිච්චි කරපු විදිය බුද්ධයන්සේ කට්ටිය පාවිච්චි කරේ වෙන දේවල් වලට නෙමෙයි අර ශානි අබේසේකර කියන පුද්ගලයා වග කියන්න ඕන මේකේ වැඩි කොටසකට ශානි අබේසේකර තමයි එදා බුද්ධයන්සේ නිලධාරීන් ගෙනල්ලා LTT එකට උදව් කරා කියලා බුද්ධයන්සේ නිලධාරී හිරේ දැම්මා අනුර සේනනායකලා චෝදනා නැතුව අවුරුද්දක් ඉරේ කිය ඔබතුමා තාජුරියන්ගේ මරණය මම හිතන්නේ ඔබතුමා තරම් වෙළඳ භාණ්ඩයක් කරගත්තේ නැහැ මේ පාර්ලිමේන්තුවේ කවුරුවා කෙලින්ම ඇඟිලි දික් කරා අපහාස නකරේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කරා කිව්වා ශිරන්ති රාජපක්ෂ කරා කිව්වා ගෝඨාභය රාජපක්ෂ කරා කිව්වා නාමල් රාජපක්ෂ කරා කිව්වා යෝසුත රාජපක්ෂ කරා කිව්වා කාගේ නමද නොකිව්වේ කැමරා තියෙනකෝ මෙහෙමයි වුණේ කිව්වා හැප්පුණයි කිව්වා මෙහෙමයි කිව්වා අපහාස කරේ ඒ අපහාස කර මේ රට අස්ථාවර කරලා එක පැත්තකින් ඔබතුමන්ලාසලා මේ රටම අනතුරටපත් කළා තියෙනවා මේ අනතුරෙන් එළියට එන්න නම් ඔබතුමන්ලා අතර යම්කිසි ඒකතාවයක් හදාගන්න අපි ඕන වෙලාවක අපි සූදානම් සහයෝගය දෙන්න අපි මේ ඔබතුමන්ලාගේ ආණ්ඩුව පෙරලන්න මේ හෙට අනිද්දා ආණ්ඩුව ගන්න ඒවා අපිට අවශ්‍ය නැහැ ඒක නිවැරදි අවස්ථාවේදී මිනිස්සු ඒ අවශ්‍යතාවයයි හැබැයි මේක පාවිච්චි කළා මට හිතෙනවා මේ මැතිවරණයත් කල් දාන්න ඉඩ තියෙයිද කියලා රටේ ලොකු ව්‍යසනයක් තියෙනවා කියලා ජනාධිපතිවරණයත් එහාට ගෙනියන්න හැබැයි එදා දවසේ මේ රටේ ජනතාවත් එළියට බහි අද දවසේ ජයසබාලංග විරුද්ධව ජනතාව එළියට බහලා ඉන්නේ ඒ ජනතාවගේ ඔවුන්ගේ තියෙන ගැටලු පිළිබඳව අවධානය යොමු කරන්න ජනතාවට හරි තොරතුරු ටික දෙන්න අඩුම තරමේ දුරකථනයෙන් කතා කරලා පණිවිඩයෙන් කතා කරලා මොන හරි ක්‍රමයකින් ජනතාවට තොරතුරු ටික දෙන්න අපිට විතරක් ඒ තොරතුරු දීලා වැඩක් වෙන්නේ නැහැ අපිට ක්‍රියාත්මක වෙන්න බෑ ඒ නිසා මේ වෙනුවෙන් ඔබ අවධානය යොමු කරන්න මුජිබර් රහමාන් මම තමයි බලාපොරොත්තු වෙනවා ඔබතුමා අර නැහැයි කියපු දැන් තියෙනවායි කියන අවධානම් වෙලා තියෙන දේවල් ගැන ඔබතුමා මැදිහත් වෙලා පාර්ලිමේන්තුවේ යෝජනාව ගැන අපි අත උස්සන්න ඉබිනේ හොඳයි බොහොම සුතුතියි හේෂමතිතුමනි අවස්ථාව ඔබතුමාට ඔසුදේව මම මුලින්ම මේ මංගාව තියෙනවා මේ ප්‍රින්ට් අවුට් එකක් දාගෙන ආවේ ස්ටේට් ඉන්ටෙලිජන්ස් සර්විස් ශ්‍රී ලංකා කියන විකිපීඩියා පේජ් එක මේක ආරම්භ කළ දින 1984 අවුරුද්දේ එක්සත් ජාතික පක්ෂ රජය විසින් මේ ඉස්සෙල්ල තිබිලා තියෙන සර්විස් එක මම මේ කියන්නේ දැන් මේ වෙනකොට වර්තමානයේ මේකේ සම්පූර්ණ විස්තරය දෙන මෛත්‍රීපාල සිරිසේන මිනිස්ටර් ඔෆ් ඩිෆෙන්ස් දැනට ඉන්න ඩිරෙක්ටර් නිලන්ත ජයවර්ධන මේ විස්තර ටික ඔක්කොම තියෙනවා මේක මේ රටේ ජනතාවට බලා ගන්න මතක් කරලා දෙන්න මම මේක අරන් ආවේ මේක කියන්නේ මෙහෙමයි දැන් මේ හැම වෙලාවෙම උත්සාහ කරා මේක අපේ එක්සත් ජාතිපක්ෂයේ ගොඩට දාලා බේරගන්න මම කියන මේ රටේ ජනතාව තේරුම් ගන්න ඕනේ ඇත්ත කාරණා මොකක්ද කියලා මේ සිදුවෙච්ච සිද්ධාන්ත රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාට මාස 6ක් ආරක්ෂක කවුන්සිලයේ රැස්වීමට කැඳවන්න නැති එක එතුමා අද විදේශ මාධ්‍ය ආමන්ත්‍රණය කළ කිව්වෙත් එතුමා මේ තියෙන ගැටලුව ගැන ප්‍රකාශයක් කරන්න ගෙන අපි එකට යන්න ඕනේ කියලා. මොකද රටේ ලොකු අර්බුදයක් තියෙන සුදේව ජනාධිපතිවරයාගේ මේ හැසිරීම තුළ අග්‍රාමාත්‍යවරයාගේ තියෙන අග්‍රාමාත්‍යවරයාට හිමි බලතල අහිමි වෙලත් එතුමා නිශ්ශබ්ද වෙලා ඉන්න වෙලා තියෙනවා. ලොකු අර්බුද මේ රට තේරුම් ගන්න ඕන කාරණාව. අහිංසක මිනිස්සු වෙනුවෙන් මැදිහත් වෙන අග්‍රාමාත්‍යවරයා ජනාධිපතිවරයා විදේශගත වෙලා ඉන්න වෙලාවේ කිසිම අමාත්‍යවරයෙක් මේ රටේ පත් කළගෙන වැඩ බලන්න අඩුම තරමේ ත්‍රී පෝසස් කමාන්ඩර්ස් නැත්නම් ත්‍රිවිධ හමුදාපතිවරු 3 කැඳවල අග්‍රාමාත්‍යවරයාට කතා කරන්න වෙන මොකද්ද මේ වෙලා තියෙන්නේ මහා ලොකු අර්බුදකාරී තත්ත්වයක් ඒ නිසා ජනාධිපතිවරයා මේ වෙලාවේදී තේරුම් ගන්න ඕන මොන වෛරයක් තිබ්බද මොන අරමුණක් තිබ්බත් මේ රට ඉදිරියට යන්න තියෙන ලොකු බාධා වෙලා තියෙන එතුමාගේ මේ හැසිරීම ඒ නිසා මේක විපක්ෂය නොදන්නවා නෙමෙයි මේ 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 තැනට මේ රට නිර්මාණය වෙන්නේ මම මේ දින 52 කතාව මේ මෙතෙන්ට මේ මේ ජනතාවට හේතු කරන මේ දින 52ක ඒ සිදුවීම් දාමයත් එක්ක ජනාධිපතිරයාගේ හැසිරීමේ වෙනස් වීමත් එක්ක නිර්මාණය වෙන්නේ
එහෙම නොවුනනම් මම හිතුවා මේ මේ ඛේදවාචකයක් මෙතන යම් යම් තර්මක අඩු කරගැනීමක් කරගන්න තිබ්බ. මොකද අග්‍රාමාත්‍යවරයාත් එක්ක තියෙන යම් කිසි පෞද්ගලික වෛරයක් වෙන්න පුළුවන්. ඕකේ හේතු වින්දා අඩුම තරමේ ආරක්ෂක මණ්ඩලයේ රැස්වීමටවත් කැඳවන්නේ නැහැ. ඒ නිසා මම හිතනවා මේ රටේ මේ තියෙන தත්ත්වයෙන් මිදෙන්න ඒකයි විපක්ෂය ආණ්ඩුව සියලු දෙනා එකතැනට එකතු වෙලා සත්භාවයෙන් කටයුතු කිරීමේ අවස්ථාවේ තියෙනවා කියන කාරණාව මතක් කරනද මෙතුමාගේ බුද්ධ්‍යංශ නිලධාරීන් විශාල ප්‍රමාණයක් ඉන්නෝ චෝදනාවල් නැහැ මේ මම මේ ඔබතුමාලගේ දැනගෙන ඔබතුමාලත් දැන් අපේ ආණ්ඩුවක් අරන් මාසයක් කරානේ කැබිනට් එකක් තිබුණා ඔබතුමාලට තිබුණා කැබිනට් පේපර් එකක් දාලා කෙලින්ම මේ මේ සියලුම දෙනා නිදහස් කළා දැන් මේ වැරදි නතුක ඇයි ඒක නොකරේ මේවත් දේශපාලනික වශයෙන් කියන්න පුළුවන් මේක දේශපාලනික වාසි ගන්න එක එක තැන්වල දිව හරවන්න පුළුවන්. හැබැයි මේක ප්‍රායෝගිකව ක්‍රියා කරන්න ක්‍රමවේදයක් තියෙනවා. කවුරු හරි චෝදනාවක් දෙනවා. ඒ චෝදනාවෙන් නිදහස් කරන්න එහෙම බෑ. ඉතින් ඒක නිසා අපිත් කැමති වෙන්නේ නැහැ කවුරුවත්. මොකද අපිත් මේ රටේ මිනිස්සු අපි පිට රටකින් ආවිල්ලා නෙමෙයිනේ. මේ රටේ අපිට උදව් කරපු මේ යුද්ධය ඉවර කරන්න සහයෝගයේ ශක්තිය දීපු අහිංසක හමුදා සෙබළු කොහෙවත් කොටු කරලා දිනන අපි කැමති නැහැ. හැබැයි ඒ නිසා සුදේව දේශපාලනඥයෝ විදියට බලලෝභී මානසිකත්වය නිසා එක එක ප්‍රකාශ කිරීම මං හිතන්නේ ඉතා වැදගත් විදිහට හිතන්න ඕන කාරණාවක්. එතනින් තමයි අන්තවාදීන් බිහි වෙන්නේ. එතනින් තමයි අවස්ථාවාදීන් බිහි වෙන්නේ. දැන් කල්පනා කරනවා මේ රටේ දේශපාලනඥයන්ගේ බලලෝභීත්වය නිසා අන්තවාදී කොටස් වලට සහයෝග අරගෙන යන්න වෙලා නැද්ද? ඒ වගේ අවස්ථාවාදීන්ට ඒක වාසිසහගත වෙලා නැද්ද? මම හිතනවා විශේෂයෙන්ම මේ රට පාලනය කරන නායකයෝ කල්පනා කරලා බලන්න ඕන රට මූලික කරලා ඉවරලා කටයුතු කරන්න. එහෙම වුණොත් ඔය අන්තවාදී සංවිධාන කවුරු මොනවා කිව්වත් අඩු වැඩි වශයෙන් එක එක රජවල් වල සහයෝගයේ ශක්තිය ලැබිලා තියෙනවා. ඒක මේ රටේ කවුරුත් දන්න කාරණාවක්. ඒක දැන් මේ වෙනකොට මිනිස්සුන්ට සැකයක් තියෙනවා. මේ අල්ලගෙන ඉන්න මහා විශාලව දැවැන්ත ව්‍යාපාරිකොත් හිටනින්ද ගැලවිලා බේරලා ඇති කියලා. සෝ අපි අවධානයෙන් ඉන්න ඕන කියන කාරණාව විපක්ෂය ආණ්ඩුවට ගහනවත් ආණ්ඩුව විපක්ෂයට ගහනවත් නෙවෙයි කවුරුත් එකතු වෙලා අපේ පොදු වගකීමක් තියෙනවා මේ වගේ සිදුවීම් නැවත ඇති වෙන්න ඉඩ නොදෙන්න ඕන කියලා. ඒ වගේම මම අවසාන වශයෙන් කියනවා මේ අර ඔබතුමා කිව්ව කාරණාව මම දන්නේ නැහැ මේ රාජසේනන දෙමතුමා කිව්වද කියලා. මේ ආරක්ෂක අමාත්‍යාංශය තහවුරු කරලා තියෙනවා ශ්‍රී ලංකාවේ 318ක් ඉන්දියාවේ 11ක් අද දවසේදී මා මේ වගකීම ගන්නවා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නිවේදන නිකුත් වුණා. ඒ නිවේදන නිසා කලින් ආපක වැරදි දැන් 100ක් අඩු වෙලා තියෙනවා කියලා. 359 දෙනේ මේ එක එක රටවල් වල මියගිය ප්‍රමාණයත් එක්කම තියෙනවා. මම හිතනවා ඒක සම්පූර්ණ නිවැරදි කරන්න ඕන කාරණාවක්. ඉතින් එහෙම මියගියාට පස්සේ ඒක පැහැදිලිව කියන්න ඕනේ මෙතෙක් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නිවැරදි නිවේදන නිකුත් වුණේ ඒ ඇතිවෙච්ච දවසේ සිට මේ දක්වා. හැබැයි අද මම විශ්වාස කරනවා ආරක්ෂක අමාත්‍යාංශයෙන් දීපේක හරි වෙනවලු. මේ ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයාත් ඇවිල්ලා කිව්වා ඉතින් මෙහෙමයි මේ අහිංසක මිනිස්සු මිය ගියා ඊපස්සේ ගාන අඩුවෙන් කිව්වයි කියලා වෙලා ආණ්ඩුවට තියෙන වක්කීමෙන් බැහැර වෙන්න බෑ කවුරු හරි කිව්වනะ. ඉතින් ඒක හින්දා ඒක ගැන කනගාටුටපත් වෙනවා. මේ මේක සත්‍ය තොරතුරු කියලා මම විශ්වාස කරනවා. මේකේ මේ මිය ගියපු ප්‍රමාණය පිළිබඳ තොරතුරු තියෙනවා. ඒ නිසා මම අවසාන වශයෙන් කියනවා අද සුදේව මේ වැඩසටහන ඉතාම වැදගත් වැඩසටහනක්. මම හිතනවා වෙනදාට වඩා බලය වැඩසටහන බලන විශාල පිරිසක් අද ඉන්නවා කියලා අපිට දැනෙනවා. අපේ දුරකථන වලට එන පණිවිඩත් එක්ක. ඒ නිසා මම හිතනවා මේ රටේ ජනතාව බලාපොරොත්තු වෙන්නේ දේශපාලනඥයාගේ භූමිකාව හරියට නිර්මාණය. දේශපාලනඥය කියන්නේ ඡන්දය අරගෙන ඇවිල්ලා ඊළඟ සැරේ ඉන්න මොන හරි ගේමක් ගහන එකද නැත්නම් දේශපාලනඥය කියන්නේ මේ රටේ ජනතාවට යම්කිසි කරදරයක් වුණාම යම්කිසි අවස්ථාවයකට පෙනී හිටිනුනා මේක සත්භාවයෙන් පෙනී හිටින. ඉතින් මොකද අපි හිතනවා තරුණ මන්ත්‍රීවරු විදියට අපේ යුතුකම වක්කීම ඉටු කළ යුතු වෙනවා. හැබැයි මේ මේ පිටිපස්සේ දේශපාලනික වාසි ගන්න යම් උනන්දු වෙන දැන් අපි ඊයේ පාර්ලිමේන්තුවේ දැක්කා සමහරුන්ගේ අරමුණ තියෙන්නේ මේකේ මට අඩුවෙන් එයිද මට වැඩියෙන් එයිද. ඒ නිසා මම කියනවා කතෝලික ජනතාවට විශාල හානියක් වෙලා මේ වෙලා තියෙන වෙලාවේ සුදේව මේ රටේ අහිංසක කතෝලික ජනතාව වෙනුවෙන් රජයට කරන්න පුළුවන් උපරිම සහයෝග ශක්තිය මේ වෙලාවේ අසරණ වෙච්ච පුජ්‍යල වෙනුවෙන් අපි මං හිතන්නේ මේ වෙලාවේ යම් මැදිහත් වීමකින් කරනවා. ඒ ප්‍රමාණවත් නොවුණත් අනාගතයේ මෙවැනි තත්වයකට පත් නොවෙන්න ඒ අවශ්‍ය පියවර ගන්න මම හිතනවා අතිගරු ජනාධිපතිතුමාට ලොකු වගකීමක් තියෙනවා. ගෞරව අග්‍රාමාත්‍යතුමාත් එකතු වෙලා මේ රට මේ මාස 6 ඉදිරියට අරගෙන යන්න අවශ්‍ය කටයුතු ක්‍රියාකලාපයේ නිවැරදි තැනකට අරගෙන එන්න. ඒ වගේම ආරක්ෂක නිලධාරීන්ට ඒ සියලු දෙනාට අපි කියනවා විපාක අවසාන වශයෙන් උත් විපක්ෂයේ ඔබටත් මම හිතනවා අත් නොහල හැකි වගකීමක් තියෙනවා මේ තියෙන ගැටලුකාරී තත්ත්වෙම් මිදෙන්න ආණ්ඩුවට පැංගිල්ල දික් කරලා ඉන්නේ නැතුව එතනින් එහාට අපි ඔබට අපි එකතුලා වැඩ කරන්න ඕන කියන කාරණා. බොහොම ස්තුතියි සුදේව අද විශේෂයෙන්ම මෙවැනි වැඩසටහන සූදානම් කිරීම පිළිබඳව හිරු මතය. බොහොම ස්තුතියි ශ්‍රේණිවන්තතුමනි උපස්ථාන. සුදේව මේ හමුදා බුද්ධ්‍යංශ දුර්වල කිරීම සම්බන්ධයෙන් හමුදාපතිතුමා ඇවිල්ලා ප්‍රකාශය කරා. ඒ වගේම තමයි බුද්ධ්‍යංශය දුර්වල කිරීමේ විපාකයේ සම්බන්ධයෙන් අතිඋතුම් කාදිනල්තුමත් මහානායක ස්වාමින් වහන්සේලාත් උපදෙස් ලබා දීලා තියෙනවා.
ලිපියක් මගින් දැනුම් දීලා තියෙනවා. එහින්දා මේ බුද්ධ්‍යංශය දුර්වල කිරීම සම්බන්ධයෙන් වගකීම තමුන්නාසලගේ රජය ගන්න ඕනේ. ඊළඟට සුදේව බරපතල සිද්ධියක් වෙනවා අප්‍රේල් 16 වෙනිදා. අප්‍රේල් 16 වෙනිදා මඩකලපුවේදී බයිසිකලය මේ ආකාරයකට පිපිරීමකට ලක් වෙනවා. කාතන්කුඩි වලදී. මොකක්ද ආණ්ඩුව කියන්නේ? අකුණක් වැදිලා මේ පිපිරීම සිදු වුණා කියලා. නෑ, මේ රිහර්සල් එකක් කරේ. මේක තමයි ශානි අබේසේකරගේ ඔබතුමාගේ අගමැතිතුමාගේ පොලිස්පතිතුමා හැටියට කටයුතු කරේ. ශානි අබේසේකර තමයි මේ ආණ්ඩුවේ සියලුම දේශපාලන අංශයට අයිතු කරන්න CID කේ ප්‍රධානී හැටියට පත් කරේ. ශානි අබේසේකර මොකන්ද කරේ මේ සම්බන්ධයෙන්? රටට ඇත්ත කිව්වද? ආණ්ඩුවට ඇත්ත කිව්වද? ඊළඟට සුදේව ඊට කලින් LDT නැගිටීමක් වෙනවා. ඒ බඩකලපුව ප්‍රදේශයේම පොලිස් නිලධාරීන් දෙදෙනෙක් ඝාතනය වෙනවා. මොකද්ද? CID පරීක්ෂණවල එළියට ආවේ. අද වෙනකන් ඒ සම්බන්ධයෙන් ශානි අබේසේකර ඔබතුමාලගේ ආණ්ඩුවේ ආරක්ෂකයා මේ වෙනකන් පරීක්ෂණ කළා නැහැ. ඔහුට පුළුවන් උනේ බුද්ධ්‍යංශයේ හිරේ දාන්නත් මන්ත්‍රීතුමා ඊළඟට ඒ හිරේ හිටපු බුද්ධ්‍යංශ නිලධාරීන්ට මොනවාද කෑවේ? කවුද බලන්න ගියේ? මොනවාද ගිනිච්ච කෑම කියන කාරණාව හොයන්න විතරයි අවශ්‍ය උනේ. ඒ තරම් දුෂ්ට විදිහට තමුන්නාසලාගේ ආණ්ඩුව ඒ රට බේරාගත්ත කණ්ඩායමටත් රට බේරගන්න ඉන්න කණ්ඩායමටත් ඉතාම දුෂ්ට විදිහට සැලකුවා. ඒ වගේම තමයි මේ ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත ඉවත් කරන්න සුදේව මේ ආණ්ඩුව නොදරපු උත්සාහයක් නැහැ. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉල්ලීම මත, විශේෂයෙන්ම දෙමළ ජාතික සන්ධානයේ ඉල්ලීම මත ඔවුන්ගේ ඡන්ද දාසය අයවැය සම්මත කරගන්න සහ පාර්ලිමේන්තුව අරගෙන යන්න නොකරපු දෙයක් නැහැ. වාසනාවකට ආණ්ඩුව ගත්ත අන්තිම උත්සාහයක් විවෘත වුණා ත්‍රස්තවාදී පනත අහුසි කරන්න. ඇයි මේ මෙහෙම වුනේ? ආණ්ඩුව අර අන්තවාදී බලවේග වලට යටත් වෙලා හිටියා. ආණ්ඩුව දිගින් දිගටම දේශපාලන විරුද්ධවාදීන් මඩ ගැහුවා. ආණ්ඩුව උත්සාහ කරා දේශපාලන විරුද්ධවාදීන් හිරේ දාන්න. තමුන්නාන්සලාට මහජන විරෝධයක් ගොඩනැගෙද්දි ජනතාව විදිහට නොයන වැඩ පිළිවෙල තමුන්නාන්සලා හදුවා. තමුන්නාන්සලාද රිෂාඩ් බදුරු දේ නමතුමත් රවුෆ් සාකි නමතුමා ගැනත් ප්‍රශ්න කරනවා. පළාත් සභා ඡන්දේ කල් දාගත්තේ කාගේ පිටෙන්ද? අවසානයේදී රිෂාඩ් බදුරු දේ සහ රවුෆ් සාකි ඡන්ද දුන්නේ කොතනද? ඔවුන්ට අවශ්‍ය විදිහට පනත සංශෝධනය කළා. ඡන්දයක් නොතිබින්න වාතාවරණය පාර්ලිමේන්තුව තුළ නිර්මාණය කරගත්තට පස්සේ එහින්දා මේ ඇති වෙච්ච වගකීමෙන් ඔබලට මිදෙන්න බෑ. ඒ වගේම තමයි ඔබ ඇහුවා බුද්ධිංශය දුර්වලද කියලා. මම ඔබෙන් නැවත ප්‍රශ්න කරනවා. මේ සිද්ධිය සම්බන්ධයෙන් වාර්තා කරන්න ඉන්දියානු රෝහත්තු සේවයේ වරක් නෙවෙයි තෙවරක් වර්තමාන ආණ්ඩුව දැනුවත් කරනවා. එතකන් මොකද බුද්ධිංශය කරේ ඔබ කියන? ඔබේ ශානි අබේසේකරේ බුද්ධිංශය ක්‍රියාත්මක වුණේ දේශපාලන දඩයමට විතරයි. ඒක විපාක තමයි අද මේ රටේ ජනතාවට භුක්ති විඳින්න වෙලා තියෙන්නේ. ඒ හින්දා අපි ආණ්ඩුවෙන් කරුණාකරලා ඉල්ලීමක් කරනවා. දැන් ආණ්ඩුව මේක වරද්දගෙන ඉවරයි. ඔබතුමාලා මේක වරද්දගෙන ඉවරයි. මේ රටට කරන්න පුළුවන් ලොකුම විනාශය කළ ඉවරයි. මේ රටේ ආර්ථිකය කඩා බිඳ දැම්මා. මහා බැංකුව හොරකම් කරා. මේ රටේ මහා බරපතල වංචා දූෂණ සිදු වුණා. මහා පරිමාණ ඩීල් ඔබතුමාලගේ ඇමතිවරු දැම්මා. මේ රට කුඩු තිප්පලක් කරා. කුඩු හොමාරු වෙන මධ්‍යස්ථානයක් කරා. පාතාලය නැගිට්ටෙව්වා. පිටරට හිටපු පාතාලය තමුන්නාන්සලාගේ ආණ්ඩුව ගෙනියන්න මේ පෝෂණය කෙරෙව්වා. තමුන්නාන්සලා අන්න ඒ දේවල් කරේ. කෘෂිකර්මාන්තය විනාශ කරා. සේවාංශය විනාශ කරා. කර්මාන්තංශය විනාශ කරා. ආර්ථිකය සම්පූර්ණයෙන්ම කඩා බිඳ දැම්මා. අවසානයේ තිබ්බ එකම බලාපොරොත්තුව රටේ ජනතාවට ආරක්ෂාව. අද වෙනකොට ඒ ආරක්ෂාවත් කඩා බිඳ දාලා තියෙනවා. එයින්දා මන්ත්‍රීතුමා ඔබතුමාලා කරපු වැරදි ගොඩයි. මේ මුජිබර් මන්ත්‍රීතුමාට මේ කාරණාව සම්බන්ධයෙන් වේදනාවක් සංවේදීභාවයක් ආවේ ඔබතුමා තමයි දිගින් දිගටම අපේ තිබ්බ ආණ්ඩුවට මඩ ගැහුවේ. ඔබතුමා නිර්ලජ්ජිත විදිහට මන්ත්‍රීතුමා අපි කනගාටු වුණා. අපි සත්‍ය කතා කරද්දී අපිව ජාතිවාදී හැටියට හංගඩු ගැහුවා. හැබැයි අපි ජාතිවාදී ක්‍රියාකාරමක යෙදිලා නැහැ. මම ඔබතුමාලට අභියෝග කරනවා, පුළුවන් නම් කියන්න මොකද්ද අපි කරපු ජාතිවාදී ක්‍රියාවලිය? මානැල්ලේ බුදු පිළිම කැඩුවා මේ අපරාධකරුවෝ නීතිය රහනට ගේන්න කියන එක වැරදිද? දිගන සිද්ධියේදී ආණ්ඩුව එක පිටිපස්ස ඉඳලා ජාතිවාදී අවුස්සුවා කියන එක වැරදිද? කාත් මේ බෙන්තොට සිද්ධියේදී ඔබතුමාලා මේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට විරුද්ධව කුමන්ත්‍රණය කරන්න මුස්ලිම් ජනතාවත් එක්ක ජාතිවාදී අවුස්සුවා කියන එක වැරදිද? අද ඒක මහ පොළවේ යථාර්ථයක් බවට පත් වෙලා තියෙනවා. ඒ හින්දා ඔබතුමාලා කරේ අපිට මඩ ගහපු එක. අවසාන වශයෙන් වනාතවිල්ලුවේ ඇතිවෙච්ච සිද්ධියේදී තාම ඔබතුමාලා වගකීම අරගෙන නැහැ. කවුද මේ සැකකරුව නිදහස් කරේ කියලා කියන්නේ? කොෂාණි අවේශකරේ CID එක. කොයිද ශාණි අවේශකරද ඉන්නේ? මේ ශාණි අවේශකර කියන පුද්ගලයා ලවා
මේ රටේ ආරක්ෂාවට කරපු බරපතල හානිය නෙවෙයිද මේ රටේ ජනතාව ජීවිතේ වන්දිගෙව්වේ. එහෙනම් ආණ්ඩුවට මේ පාපෙන් මිදෙන්න බෑ. හැබැයි එහෙම කියලා ඔබතුමාලා කිසියම් ආකාරයක ජාතික ආරක්ෂාව ශක්තිමත් කරන්න සැබවින්ම සත්භාවයෙන් උත්සාහයක් දරනවා නම් ඔබතුමාලා ගැන සැකයක් තියාගන්න එපා. අපේ සහයෝගය දෙනවා රටේ ආරක්ෂාව සම්බන්ධයෙන්, රටේ ජනතාවගේ ජීවිත සම්බන්ධයෙන් ඒ අවශ්‍ය සහයෝගය දෙනවා. ඒ වගේම හොඳින් මතක තියාගන්න මේ යුද්ධයේ අවසාන කිරීම ත්‍රස්තවාදය මුලින්ම පුටා දැමීම සම්බන්ධයෙන් අපි ෆොන්සේකා මැතිතුමා කරපු කාර්යභාරය අපි අමතක කරන්නේ නැහැ. එතුමාලා ඔබලගේ කණ්ඩායමේ ඉන්නවා. හැබැයි ඒකට දේශපාලන නායකත්වය දුන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා. එතන නායකත්වය දුන්න ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා. ඒ කණ්ඩායම අපිත් එක්ක අපේ කඳවුරේ ඉන්නවා. එයිද තමුන්නාන්සේලාට සද්භාවයෙන් අවශ්‍යතාවයක් තියෙනවා නම් මේ ප්‍රශ්නේ විසඳන් අපි සහයෝගය දෙනවා. හැබැයි තමුන්නාන්සේලා දිගින් දිගටම මේ විදියට ජනතාව මුලා කරගෙන යනවා. දැන් බලන්න සුදේව මම අවසාන කරනවා. එක වෙලාවක හර්ෂ සිල්වා ඇමතුමා කියනවා ඇමරිකානු බුද්ධාංශය රජයට වාර්තා කරා කියලා. හැබැයි ඇමරිකානු තානාපතිතුමිය කියනවා නෑ එහෙම වාර්තාවක් අපි ඉදිරිපත් කළා නෑ කියලා. එක වෙලාවක රුවන් විජේවර්ධන රාජ්‍ය ආරක්ෂක ඇමතිවරයා ඇවිල්ලා කියනවා ක්‍රයිස්ට් සිද්ධියට හින්දා මේ ප්‍රතිඋත්තර දීමක් තමයි ලංකාව විසඳුනේ කියලා. හැබැයි නවසිරන්ත ඇමතුමිය කියනවා නෑ ඒ ආකාරයෙන් කිසිම වාර්තාවක් සිදු වෙලා නෑ කියලා. ඒ හින්දා මේ ආණ්ඩුව තවදුරටත් මෙච්චර වේශනයක් වෙලත් හදන්නේ නොමග යවන්න ජනතාව රවට්ටන්න. එහෙනම් අපි නැවතත් කියනවා විශේෂයෙන්ම මුජිබර් රහමාන් මන්ත්‍රීතුමාට මේක වක්කීම වැඩි. එතුමාට චෝදනාව එල්ල වෙනවා. කරුණාකරලා රිෂාඩ් බදුරුදී නමතුමාට චෝදනාව එල්ල වෙනවා. අසද් සාලිට චෝදනාව එල්ල වෙනවා. හිස්මුල්ලාට චෝදනාව එල්ල වෙනවා. එහෙනම් ඔබතුමාලා කාරණ මේකේ ප්‍රමුඛත්වය ගන්න අර දිලුම් මමුණුගම ගිහිල්ලා ප්‍රශ්න කරා වගේ දිලුම් මමුණුගමට අසාධාරණ විදියට ප්‍රශ්න කරන්න උත්සාහ කරාට කරුණාකරලා සාධාරණව පරීක්ෂණයක් පවත්වලා මේ යථා තත්ත්වය රටට සාධාරණව ප්‍රකාශ කරන්න ගිය වගකීම වාර ගන්න කියන එකත් අපි ඉල්ලීමක් කරනවා. ස්තුති මුජිබුරුතුමනි මම කියන අවසන් කරපු තැන ඉඳන් පටන් ගන්නම්. දැන් මට නම් මේ දේශපාලනික වශයෙන් මෙතුමා කිව්ව විදියට මම පෞගිය කාලේ මෙතුමන්ලාගේ ආණ්ඩුවේ පෞගිය දේවල් විවේචනය කරපු හින්දා යම් යම් අය මගේ දේශපාලන චරිතය විනාශ කරන්න තමයි මගේ ප්‍රතිරූපය විනාශ කරන්න යම් යම් චෝදනාවල් තියෙනවා. ඒ චෝදනා කරන අයට මං ගැන මොන හරි දේවල් තියෙනවා නම් ගීලා CID එකට බාර දෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබතුමා මෙතන ඕනෑම වෙලාවක විවාදයක් ඇඳවන්න ඒ අයට මම ඕනෑම විවාදයකට සූදානම් මං ගැන තියෙන චෝදනාවල් වලට මං උත්තර දෙන්න. ඒ හින්දා මගේ දේශපාලන ඉතිහාසය තුළ අන්තවාදී සංහිඳාලට උදව් කිරීම හෝ ඒ වෙනුවෙන් පිනී ඉඳලා නැහැ. ඒ වගේ විජේදාස රාජපක්ෂ මහත්තයාට උත්තර දීමේදීත් මම කියලා නැහැ කොහෙවත් ISS සංවිධානය මේ රටේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියලාත් මම කියලා නැහැ. මම කියලා තියෙන්නේ එතුමාගේ සංඛ්‍යා ලේඛන වල වැරදිභාවයක් තියෙන විත්‍යයි. ඒ වෙලාවට මම එතුමාට කිව්වා ඔබතුමා මේ කතා මේ වගේ දේවල් තුළ මේවා මුස්ලිම් ජනතාවයි සිංහල ජනතාවයි ගැටුමක් නිර්මාණය කරන්න පාවිච්චි කරන්න එපා කියන දේවල් කිව්වා. ඔබතුමා දන්න දේවල් තියෙනවා නම් ඔබතුමා වාර්තා කරලා ඒවා පිළිබඳ ක්‍රියාමාර්ග ගන්න. මොකද පෞගිය කාලේ මෙතුමා ඇවිල්ලා කතා කරා මද්රසා ගැන. මම කියනවා මෙතුමාට වැරදි අදහස් සාරාශියක් දීලා දෙන්න. ඔබතුමා පුළුවන් නම් ගිහිල්ලා අපේ ජෙමියතුලම සංවිධානයේ තියෙන අර මාලිගාවතු ඔබතුමා අර දන්නවා. ගිහිල්ලා ඔබතුමා ඉදතුමාලක වාඩි වුණා නම් මට වැඩිය හොඟක් කරුණු කාරණා ඔබතුමාට ඒගොල්ලෝ කියලා දෙයි. එහෙම නොදැන ඇවිල්ලා ප්‍රසිද්ධියේ කතා කිරීම මං හිතන්නේ ඉතාම අසාධාරණ. මොකද වැරදි චිත්‍රයක් යනවා. මං ඒක තමයි කිව්වේ. දැන් මේවට සම්බන්ධ වෙච්ච මේ මරාගෙන මැරෙන දේවල් වලට මේ මැරි ගිය තරුණය පවා මේකේ බහුතරයක් මධ්‍යම පාන්තික මුදල් තිබෙන ඉහළ විදේශ රටවල් වලට ගිහිල්ලා අධ්‍යාපනය ලබාගෙන ආපු අය. මම බාධා කරන්න එපා මන්ත්‍රීතුමා. හරි නෑ මම දන්නේ නෑ. මම දන්නේ නෑ කියන්නේ. ඇත්තට මම දන්නේ නෑ. නෑ මම දන්නේ නෑ. තුර්කියේ තානාපතිතුමාගේ කතාව මම දන්නේ නෑ. මම දන්න දේ මම කියන්නම්. ඒකට මම ඔබතුමාට මං කිව්වා බාධා කරන්න ඔබතුමා ඇවිල්ලා මෙතන කියූප කරුණ ගැන ඔබතුමාට තවත් දැනගන්න ඕනේ නම් මම කියන කරුණ වල අසත්‍යතාවල් තියෙන ඔබතුමා යන්න ජෙමියතුලම සංවිධානයේ මට වඩා මේ මද්‍රසා ගැන මට වඩා මේ රටේ තියෙන මුස්ලිම් සංවිධානය ගැන හොඳ දැනුමක් තියෙන ඔබතුමාට ඒගොල්ලන්ගේ විස්තර ගන්න පුළුවන්. අනිත් එක මෙතුමා කිව්වා මෙතුමා කිව්වේ ඔක්කොම විමල් වීරවංශ මහත්තයා කියපු දේවල් ටික. අරාබි භාෂාව තු මේ විශේෂයෙන්ම අරාබි භාෂාව මද්රසාවල උගන්වන්නේ සුවේද වෙන දෙයක් ඉඳද්ද මේ කුර්ආනයේ තියෙන අරාබි භාෂාව. ඒතර කුර්ආනයේ කියවන්න නම් අනිවාර්යයෙන්ම අරාබි භාෂාව ඉගෙන ගන්න ඕනේ. දැන් අපේ මුස්ලිම් ජනතාවගේ බහුතරය ඉගෙන ගන්නේ දෙමළ භාෂාවෙන්. ඒක තමයි දෙමළෙන් උගන්වන්නේ. දැන් අද වෙනකොට සිංහල භාෂාවෙන් උගන්නන මද්රසා දැන් ඇවිල්ලා තියෙනවා. දැන් සිංහල භාෂාවෙන් උගන්නන මද්රසා එක එක තැන්වල පටන් ගන්නවා. මොකද අද බෞතරය මුස්ලිම් ජනතාව දකුණේ ඉන්න කට්ටිය සිංහල භාෂාව ඉගෙන ගන්න. දැන් මම ඉගෙන ගත්තේ සිංහල භාෂාවෙන්. මගේ ප්‍රාථමික අධ්‍යාපනය මම ගත්තේ සිංහල ඉස්කෝලේක. මම තමයි පන්ති හිටපු එකම මුස්ලිම් ළමයා. මම සෛරයකට ගිය ඊට පස්සේ
මගේ ළමයා ඉගෙන ගන්න සිංහල මාධ්‍යයක. ඒ ළමයා එයා යන්නේ DS එකට. එයා ඉගෙන ගන්න සිංහල ළමයෙක්. එයාගේ හොඳම යාළුව සිංහල. එහෙනම් අද එනකොට මුස්ලිම් සමාජය සම්පූර්ණයෙන්ම සිංහල භාෂාවෙන් ඉගෙන ගන්න හින්දා සිංහල භාෂාවෙන් ආගම ගන්නන අද සිංහල භාෂාවේ මදරසා ඇති වෙලා තියෙනවා. ඒක තමයි ඔබතුමා තොරතුරු ගන්න පුළුවන් හොඟක් දේවල්. ඊළඟට සුදේව ඇවිල්ලා මම කියන්න ඕනේ විශේෂයෙන්ම දැන් මේ ආණ්ඩුවට අභියෝගයක් තියෙනවා. ඒක තමයි මම කිව්වේ. දැන් මේ අභියෝගේ ජය ගන්න ඕනේ. මේ ඒක තමයි මම කිව්වේ ත්‍රස්තවාදී කියන එක ආගමක්, ජාතියක්, කුලයක්, පක්ෂයක් එහෙම භාෂාවක් නැහැ. සස්තවාදී ත්‍රස්තවාදීම තමයි. ඒක පරාජය කළ යුතුයි. ඒක පරාජය කරන්න නැතුව අපිට ඉස්සරහට යන්න බෑ. ඒදයි අභියෝගයේ ආණ්ඩුව ජය ගන්න ඕනේ. ඒක අද මේ විනාශයත් එක්ක නැවත හිතන්න පුළුවන් තත්ත්වයක් මේ රට තුල ඇති කරලා තියෙනවා. ඒද අපි විපක්ෂයෙන් ඉල්ලන්නේ මේක උඩ ඉඳගෙන. මේක තමුන්නාන්සලා නැහැ නැහැ කියලා කිව්වට තමුන්නාන්සලා මේක උඩ ඉඳගෙන කරන්නේ දේශපාලනය. තමුන්නාන්සලා මේක උඩෙන් පලනා දේශපාලන වාසි ලබා ගන්න එපා. දැන් තමුන්නාන්සලා එක වෙලාවකට කියනවා සුළු ජන පක්ෂය මුස්ලිම් කොංග්‍රසයේ රිෂාඩ් බදුරුදීන්ගේ පක්ෂයට අන්තවාදීන් කියලා කියනවා. අමුතේ අන්තවාදීන් වරගෙන ආණ්ඩු හදන්න තමුන්නාන්සලා ඔක්තෝබර් මාසෙ උත්සාහ කළා. ඒ අන්තවාදීන්ට තමුන්නාන්සලා එක එක දේවල් දීලා ආණ්ඩු හදන්න උත්සාහ කළා. තමුන්නාන්සලා ආණ්ඩු හදනකොට අන්තවාදීන් ටික හොඳයි. ඒ අන්තවාදීන් තමුන්නාන්සලාත් එක්ක ආවේ නැත්නම් අන්තවාදීන් හරි නැහැ. එතකොට උන්ට කියනවා අන්තවාදීන් කියලා. ඒ හින්දා ඒ ප්‍රතිපත්තියෙන් එන්න සුළු ජන පක්ෂය එපා නම් ඒ පක්ෂ ඔබතුමාලා පිළිගන්නේ නැත්නම් ආණ්ඩු හදන්නත් ගන්න එපා. ආණ්ඩු හදන්න එකතු කරගන්න එපා. රිෂාඩ් බදුරුදීන්වයි හකීම්වයි පැත්ත පලාතේ ගන්න එපා. ඒගොල්ලන් එහෙමනම් අතහැරලා දාන්න. එහෙම අතහැරලා දාන්නේ නැතුව ආණ්ඩු හදන්න മന്ത്രിවරු අඩු වුණාම ආණ්ඩු හදන්න සංඛ්‍යාව අඩු වුණාම ඒ අන්තවාදීන් එක ආණ්ඩු හදන්න යන්න එපා. ඒ ප්‍රතිපත්තියේ ඉන්න. මම ඉන්නේ එක්සත් ජාතික පක්ෂේ. මගේ පක්ෂේ මගේ දේශපාලන අවසාන වෙන්නේ එක්සත් ජාතික පක්ෂේ. මොකද මගේ දේශපාලන විශ්වාසය තමයි මේ රටේට ඉස්සරහට යන්න පුළුවන්, මේ රටේට වැඩ කරන්න පුළුවන්, මේ රටේ සියලු දෙනාම එකතු කරගන්න පුළුවන් එක්සත් ජාතික පක්ෂේ දේශපාලන ක්‍රියාමාර්ග උඩ විතරයි අපිට යන්න පුළුවන්. එහෙන්තොර වෙන පක්ෂවලට ගිහිල්ලා වෙන සුළු ජන පක්ෂවලට ගිහිල්ලා මේ රටේ ජාතික සමගිය හදන්නවත්, ජාතික එකමුතුව හදන්නවත්, ජාතික සංහිඳියාව හදන්නත් බෑ කියන විශ්වාසය තමයි මම තරේ ඉන්නේ. ඒ හින්දා සුදේව ඉදිරියේදී ආණ්ඩුවට මේ අවුරුදු මේ මාස 6 මේ මාස 5 අපි ජාතික මැතිවරණයකට යන්න තියෙනවා. ඒ ජාතික මැතිවරණයේදී ආණ්ඩුවේ ක්‍රියාමාර්ග මේ ඇත්ත විවසණයෙන්, මේ ඇතිවෙච්ච ඛේද වාචකයෙන්, මේ ඇතිවෙච්ච නැවත ජාතීන් අතර ඇති වෙලා තියෙන සංහිඳියාව නැති වෙලා සැකය, වෛරය ඒ සියලු දේවල් ඇති වෙලා තියෙනවා. ඒක නිමා කරගෙන නැවත ඉස්සරහට යන්න ආණ්ඩුව මීට වඩා තද ක්‍රියාමාර්ගත් එක්ක ඉස්සරහට යන්න ඕනේ. මොකද එහෙම නැති වුණොත් මේක බලය ගන්න බලාගෙන ඉන්න පක්ෂවලට වෙන ක්‍රියාමාර්ග නැහැ. මේගොල්ලන්ටත් පුළුවන් අපිව නැවත මෙලෙච්ඡත්තියට ගෙන යන්න විතරයි. මොකද මේගොල්ලන්ගේ බලවේග සියලු දෙනාම අද බඩපිනුම් ගන්නවා, අද කැහැ ගන්නවා, අද සමහර අය සන්තෝෂ වෙනවා. විමල් වීරවංශ මන්ත්‍රීතුමා කියනවා පාසල් වලට ගහන්න පුළුවන් කියලා. එයාගේ ප්‍රාර්ථනාවල ඇවිල්ලා කියනවා පාර්ලිමේන්තුව ඇතුලේ. එයා සන්තෝෂ වෙනවා. සමහර අය බොහොම සන්තෝෂ වෙනවා මේ වෙච්ච සිද්ධිය. මොකද මේක උඩේ ඉඳන් බලය ගන්න පුළුවන් කියලා මේගොල්ලෝ විශ්වාස කරනවා. ඒකින්ද අපි කියනවා මේගොල්ලෝ නෙමේ විකල්පය. මේගොල්ලන්ට විකල්පක ආමාර්ග නැහැ. මේගොල්ලන්ට එකතු වෙලා ඉන්න බලවේග වලට පුළුවන් මීට වඩා දරුණු මෙලෙච්ඡත්වයකට අපිට ගෙන යන්න පුළුවන්. අපි ඒකෙන් ගොඩ එන්න නම්, ඒකෙන් බේරෙන්න නම් අපි මීට වඩා තද ක්‍රියාමාර්ගත් එක්ක, තද වැඩපිළිවෙලත් එක්ක ආණ්ඩුවත් හැටියට ඉස්සරහට යන්න වෙනවා කියමින් මගේ වචන ස්වල්ප අවසන් කරනවා. බොහොම ස්තුතියි. හොඳයි, බොහොම ස්තුතියි. කෙසේ වෙතත් ජනතාව අතර සංහිඳියාව බිඳිලා නැහැ කියන කාරණේ මම කියනවා. ජනතාව එකඟයි, ජනතාව බොහොම සාමකාමීව සිටින්නේ. සංහිඳියාව බිඳුණා නම් ඊට වඩා ඛේදවාචකයක් වෙනවා. ජනතාව බුද්ධිමත් කියන කාරණේ කියනවා. නමුත් ජනතාවට දේශපාලනය පිළිබඳව දැන් ප්‍රශ්නාර්ථයක් තියෙනවා. අපි සමගන්න ඔබෙන් නැවත ලබන සතිය හමුවට බලාපොරොත්තු වෙමු.